දෙනාටම ඉතින් අද දවසෙත් ඊචැට් යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් දිගහැරෙන සයිබර් කතා බහ ආරම්භ කරන්නට අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ අපි සයිබර් අවකාශය වෙන් කළා මේ දවස්වල දැඩි කතා බහකට ලක් වෙති මේ කෝප් කමිටුව සහ එහි ඉදිරිය ගැන කතා බහ කරන්නට. මේ වෙනුවෙන් අපි ආරාධනා කළා කෝප් කමිටුව පිළිබඳ ජනතාව අතර උනන්දුවක් ඇති කරන මූලික වුණ හීටුපු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතාට අයිබෝන් කියලා පිළිගන්න වැඩසටහනට. ඒ වගේම කෝප් කමිටු සමාජික එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාටත් අපි ආරාධනා කෙරුවා අයිබෝන් කියලා ඔබතුමාත් පිළිගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් කෝප් කමිටු නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු මේ සාකච්ඡාව සඳහා කැඳවා ගන්න අපි ගොඩක් උත්සාහ කළා. අවසාන මොහොත දක්වා උත්සාහ කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් අපට ලැබුණේ නැහැ. ඉතින් ඒ පිළිබඳව අපි සඳහන් කරන්න ඕනේ. නැත්නම් මොකද අපි යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී ඉන්න ගමන් අපි මේක සමබර කළේ නැහැ කියලා අපිට චෝදනාවක් එල්ල වෙන ඉඩ තියෙනවා. ඉතින් ඒක පැහැදිලි කරන්න ඕනේ. අපි හැම මතයක්ම මේකේ නියෝජනය කරන්න හැමතිස්සෙම උත්සාහ කරනවා. හැබැයි ඒ අන්තයෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමයි අපිට ඉදිරි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් යහපත් ප්‍රතිචාර ලැබුණු අන්තයන් දෙකෙන් අපිත් එක්ක එකතුලා ඉන්නව අද දවසේ හි නියෝජිතේ. එමනම් අපි සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. මුලින්ම අවස්ථාව අපි ලබා දෙමු සුනිල් හඳුන්නිති මහතාට. නිශ්චිත මාතෘකාවක් එක්ක ජනතාව දැනුවත් කරන්න මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද ඇත්තම දැන් මම දැනට කෝප් කමිටු සමාජිකයෙක් නෙමෙයි, කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා. මොකද පාර්ලිමේන්තු ආරවසාන කිරීමත් එක්කම කෝප් කමිටුවේ කටයුතු අවසන් වෙනවා. අපේ පාර්ලිමේන්තුවේ එහෙම කාර්ක සභා කිහිපයක් තියෙනවා. ගිලුම් කාර්ක සභාව, පොදු ව්‍යාපාර කාර්ක සභාව, නැත්නම් කෝප් කමිටුව, ඒ වගේම පෙස්සම් කාර්ක සභාව වගේ ආයතන. කෝප් කමිටුව ගැන වරදාව ඔබ මාර්ගකී වගේම බලවත්තේ පහුගිය රට කාලේ කියන එක ඇත්ත. 1979 කලින් ඉඳලා මේ පාර්ලිමේන්තුව පිහිටවපු කාලේ ඉඳලම පාර්ලිමේන්තු වෙස්ට්මිනිස්ටර් කමිටුවේ පැවතින ගිණුම් කාර්ක සභාව. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ රජයේ සියලු ගිණුම් කටයුතු පාර්ලිමේන්තුව වගේ කියන්නේ ව්‍යවස්ථාවට අනුව ගිණුම් කාර්ක සභාව හරහා. හැබැයි 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක සංස්ථා මණ්ඩල අධිකාරීන් වැනි තවත් ආයතන පිහිටවුවට පස්සේ, විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කරාට පස්සේ, මෙන්න මේ රාජ්‍ය ව්‍යාපාර වල විගණනය විගණක ආධිපත්‍ය අවශ්‍ය සිද්ධ කරනවා. ඒ විගණන කටයුතු පාර්ලිමේන්තුව වාර්තා කරන්න, අර ආනුකූල ව්‍යවස්ථාවේ බලතල අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට තියෙන්නේ. ඒක 225 දිනාටම කරන්න බැරි නිසා තමයි කාර්ක සභාවක් පත් කරන්නේ. ඒ රාජ්‍ය ව්‍යාපාර වල ඇත්තම ගත්තොත් තියෙන කාර්ය සාධනය, يعني රජයට බදු ගෙවන ජනතාවට ලැබෙන ප්‍රතිලාභය යහපත්ද නැද්ද, ඒක තමයි කෝප් කමිටුව හොයන්නේ. ඒකට තමයි මේක පත් කළ තියෙන්නේ. ඉතින් මෙච්චර කාලයක් මේක නිකන් අය එහෙම පුරුල් පරීක්ෂණයක් නැත්නම් මහ ජනතාව සම්බන්ධ වෙච්ච පරීක්ෂණයක්, ජනමාධ්‍ය සම්බන්ධ වෙච්ච පරීක්ෂණයක් සිද්ධ වුණේ නැහැ. විගණක ආධිපත්‍යමා එවන වාර්තා හා හොඳයි කියලා එහෙම නැත්නම් මොන හරි ප්‍රශ්න දෙක තුනක් අහනවා. මොකද මම 2000 අවුරුද්දේ ඉඳලා මේ කාර්ක සභාවේ සමාජිකයෙක්. එතකොට මට ගොඩක් අත්දැකීම් තිබුණා පහුගිය කාලේ ගැන. මේ සමහර අවස්ථාවල් තිබුණා විශේෂ බාර ඇමතුමා එනවා කාර්ක සභාවට. එහෙම නැත්නම් නියෝජ්‍ය ඇමතුමා එනවා. නියෝජ්‍ය ඇමතුමා ඇමතුමා පත් කරපු නිලධාරීන් තමයි සභාපතිවරු අධ්‍යක්ෂ මල්ලේට එන්නේ. එතකොට මොන හරි අපි ගැටලුවක් දැන් මම දිගටම විපක්ෂේ හිටියේ. එතන විපක්ෂේ ඉඳගෙන අපි ප්‍රශ්නයක් මතු කරාම මේ කාර්ක සභාවේ කටයුතු ගැන සභාපතිවරයෙක්ගේ සභාපතිතුමාට උත්තර දෙන්න නොදී ඇමතුමා තමයි උත්තර දෙන්නේ. ආ ඉන්න මං කියන්න. ඕක මෙහෙමයි වුනේ. ඒක මම පත් කරේ. ඒක හරි. අපේ ආණ්ඩුව අපිට ඕන විදිහට අපි වැඩ කරනවා කියලා ඇමතිවරයා උත්තර දුන්නම සභාපතිතුමාට කට උත්තර නැහැ. කියන්නේ මොකද සමහර වංචා දූෂණ වැරදි විගණන වාර්තාවල් වල අනාවරණය වෙන දේවල් වලට නියෝග නිකුත් කරලා තියෙන ඇමතුමා. ඇමතිවරු චෙක් වලට අස්සම් කරන්නේ නැහැ තමයි. ලියුම් වලට අස්සම් කරන්නේ නැහැ. අස්සම් කරොත් උසාවිය යන වෙන හින්දා. හැබැයි ඇමතුමා සභාපතිතුමාට කියලා තියෙන මේක කරන්න කියලා. ඒතර ඇමතුමාගේ උපදේශ පරිදි මෙහෙම කළා අහම කළා කියලා සභාපතිතුමා කරනවා. එතකොට වග කියන්නේ වෙන්නේ සභාපතිතුමා. හැබැයි ඒ වගේ කීමෙන් ඒ කාර්ක සභාවේදීම ගලව ගන්න. ඒව අපි කිව්වේ අපිට ඕන විදිහට අපි කරේ කියලා එහෙම ගියා. ඉතින් ඒ සංස්කෘතිය තිබුණ එක කාලයක්. ඉතින් එතකොට අපි අමාත්‍යංශ ලේකම්තුමා තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා, එහෙම නැත්නම් චීෆ් ඇකවුන්ටින් ඔෆිසර් හැටියට ඒ ගිණුම් වලට වග කියන්නේ. ඒතර ලේකම්තුමා මේ කාරණාවල් සම්බන්ධයෙන් අක්‍රමිකතාවයක්, වැරැද්දක්, දූෂණයක්, අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් කෝප් කමිටුවේ නිර්දේශ අනුව පියවර කිහිපයක් ගන්න පුළුවන්. වරද කරපු කෙනා උසාවිට ඉදිරිපත් කරන්න පුළුවන්. අල්ලාශෝ දූෂණ කොමිෂමට යොමු කරන්න පුළුවන්.
නැත්නම් වර්ධකරපු නිලධාරියාට විනය පරීක්ෂණයක් පවත්වලා ඔහුගේ වැඩ තහනම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගෙන් අය කරගන්න පුළුවන්. ආයතනික පරීක්ෂණයක් කළම අය කරගන්න පුළුවන්. පාඩුව පියව ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර දේවල් අපි දිනන ගිනුම් වල වැරදි නැත්නම් ආයතනයේ තියෙන සංයුක්ත සැලැස්මේ අඩුපාඩුකම් ආයතනයේ තියෙන උපක්‍රම වල වැරදි ඒවා අපි පෙන්වලා දෙනවා. ඒවා හදා ගන්න පුළුවන්. දැන් මේ මෙන්න මේ ටික කරාම ආයතනයේ කාර්ය සාධනේ පේනවා අපිට. මේ ආයතනයේ ලාභ ලබන ආයතනයක්ද? හොඳ ආයතනයක්ද? එහෙම නැත්නම් මේ ආයතනයේ ප්‍රතිලාභී ජනතාවට ලැබිලා තියෙනවද? මේ ආයතනයෙන් වැඩක් තියෙනවද? ප්‍රයෝජනයක් තියෙනවද කියන එක. ඕක තමයි හොයන්නේ. හැබැයි දැන් හුඟක් අය හිතන්නේ මේ කෝප් කමිටුව කියන්නේ හොරු අල්ලන තැනක් කියලා. මේ හොරු අල්ලන තියෙන්නේ පොලිසිය, උසාවිය, අධිකරණ ඒවා. අපි හොරු අල්ලන්නේ නැහැ. දැන් කෝප් කමිටුව හොරු අල්ලන්නේ නැහැ. කෝප් කමිටුවෙන් කරන්නේ ආයතනයේ කාර්යසාධනය හොයනවා. හොයනකොට හොරු අහුවෙනවා. දැන් මේ පහුගිය කාලේ වැඩිපුරම අවධානය යොමු වුණේ අර කාර්යසාධනයේ නැත්නම් යහපත්ද අයහපත්ද මේ ප්‍රතිලාභය ප්‍රතිඵල හොඳද නරකද කියලා හොයනකොට ඒව හොයන්න වෙලාවක් නැහැ. හොයන හොයන තැන අහුවෙන්නේ හොරු. ඒ කියන්නේ ඉහළ ඉඳලා පහළටම හොරකම් කරපුවානේ තියෙන්නේ. එතකොට දැන් විගණ කාර්යපත්තුමා අපිට දෙනවා යාගේ නිරීක්ෂණ වාර්තාවක්. ඊට අමතරව අපිට පිටින් ලැබෙන තොරතුරු තියෙනවා. වෘත්තීය සමිතිය වලින් ලැබෙන තොරතුරු, ජනතාවගෙන් ලැබෙන තොරතුරු තියෙනවා. අපි පත්තර පොත්පත් කියවනකොට අහුවෙන්නේ දේවල් තියෙනවා. අපි ඒව අහනවා. අහනකොට හොරු අහුවෙනවා. ඕක තමයි වෙන්නේ. එතකොට ඒ නිසා තමයි මේ කෝප් කමිටුව හොරු අල්ලන තැනක් බවට පත් උනේ. ඇත්තටම කෝප් කමිටුව හොරු අල්ලන තැනක් නෙමෙයි. කෝප් කමිටුව කියන්නේ රජයේ මූල්‍ය පාලනය පිළිබඳ වගකීම යටතේ පාර්ලිමේන්තුව සතු කාර්යසාධනය හොයන තැනක්. පර්ෆෝමන්ස් එක. කාර්යසාධනය හොයන්නේ අපි. ඒකින්ද කෝප් කමිටුවෙන් අපි යන්නේ හොරු අල්ලන බලාගෙන නෙමෙයි. දැන් කාර්යසභාව රැස් වෙනාට හුඟක් අය අහනවා අද මොනවද තියෙන්නේ නිවුස් අපි මාධ්‍යවේදී මහතුරුත් අහන්නේ අද මොනවද අහුවෙන්නේ මොනවද? එහෙම නැහැ. හැබැයි වෙලා තියෙන්නේ දැන් වැඩිපුර අහුනේ හොරු නිසා එතන ඒ වගේ තත්ත්වයකට පත් වුණා. ඊළඟට මම කියනවා මම එකක් ස්තුතිවන්ත වෙනවා මුලින්ම ඇත්තට මේ ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට මේ කෝප් කමිටුව ප්‍රසිද්ධ ආයතනයක් බවට පත් කළා. මේක ලොකුම ජයග්‍රහණය තමයි අපි මෑත කාලේ ලබාපු මාධ්‍ය වලට විරුද්ධ කිරීම. මොකද හුඟක් වෙලාවට මේ උත්තර දෙන අය නිලධාරීන් උත්තර දෙන්නේ මේ පාර උත්තර දුන්නම ආයි ලබන ආණ්ඩුවෙන් තමයි අපි හම්බෙන්නේ. මොකද අපිට ආයතන 400 ගාණක් තියෙනවා. ඔය 400 ගාන කැඳවන්න ගියාම විමර්ශනය කරනකොට ආණ්ඩුවක් මාරු වෙනවා අනිවාර්යෙන්. සමහර ආයතනයක් කැඳවල නැහැ අවුරුදු 5කටවත්. එහෙම ඉතිහාසයක් තිබුණා. ඉතින් ඒ තත්ත්වය වෙනස් කරා අපි හුඟක් ඒවා. අපි මම මගේ වෙලාව තියෙනවා විනාඩියක්ම දෙන්න. අපි නිශ්චිතව කරපු කාරණා දෙක තුනක් කියන්න. කෝප් කමිටුවේ සංවර්ධනයේට ජනතාව වෙනුවෙන්. එකක් තමයි අර ඇමතිවරු විශේෂභාර ඇමතිවරයෙක්ගේ ආයතනයක ඇමතිවරයා සහභාගී වෙනෝ නම් කෝප් කමිටුවට අපි කිව්වා එන්න එපා. ඇමතිවරයා විශේෂභාර ඇමතුමා හැටියට සහභාගී වීම නැවැත්තුවා. මම මතකයි මෙතුමා ප්‍රවාහන ඇමතුමා හැටියට ඉඳද්දී ජාතික ප්‍රවාහන කොමිෂම කෝප් කමිටුව කැඳවපු වෙලාවක මෙතුමා සමාජිකේ මෙතුමාට එන්න උන්නේ නැහැ. එතකොට කාර්ක සභාවට කැඳවන්න එළියෙන් තිබ්බා. ක්‍රීඩා අමාත්‍යතුමා හැටියට දයාසිරි ජයසේකර ඇමතුමා කටයුතු කරද්දී ක්‍රීඩා ආයතන කැඳවද්දී ක්‍රීඩා සංගම් කැඳවනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කැඳවනකොට එතුමා ගන්නේ නැහැ ඇතුළට. අජිත් පේපරා ඇමතුමා මට මතකයි හිටියා විදුලි බල නියෝජ්‍ය ඇමතුමා හැටියට ඉඳද්දී විදුලි බල මණ්ඩලය කැඳවනකොට එතුමා කැඳවන්නේ නැහැ. එතුමා සමාජිකයෙක්. එතුමාට වරප්‍රසාදයක් සහභාගී වෙන එක අයිතියක් තියෙනවා. නමුත් අපි සම්ප්‍රදායක් රැක්කා විශේෂභාර ඇමතුමා හෝ නියෝජ්‍ය ඇමතුමා කාර්ක සභාවේ සමාජිකයෙක් නම් ඔහුගේ යටතේ තියෙන ආයතනයක් කැඳවන අවස්ථාවේදී සහභාගී නොවීම. ඒක ඇත්තට මම ස්තුතිවන්ත වෙනවනේ කාර්ක සභාවේ සියලුම මන්ත්‍රීවරු ඒක පිළිපැද්දා. එතකොට නිලධාරීන්ට විවෘතව කතා කරන්න පුළුවන්. නිලධාරීන්ට බය වෙන දෙයක් නැහැ. ඇමතුමා කිව්වා කියලා කියන්න පුළුවන්. ඇමතුමා තමයි මට මේ කිව්වේ කරන්න කියලා කියන්න පුළුවන්. නැහැ ඇමතුමාගේ මුණ බලාගෙන කියන්න බෑනේ. ඒක අපි වෙනස් කරපු එක සම්ප්‍රදායක්. ඊළඟට මහජනතාවට අදහස් පළ කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ පාර්ලිමේන්තුවේ. මේ කාර්ක සභාවට. එහෙනම් අපි මේක මාධ්‍යවල වාර්තා කරනවා. අපි දැන්වීම පළ කරා වෙබ් අඩවියේ දැම්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සහ මාධ්‍ය වේදින්ට අපි කිව්වා අපි මේ සතියේ ගඳවන්නේ මෙන්න මේ ආයතන. අපි කලින් ප්‍රසිද්ධ කරාම ඒතර ඒ ආයතන වලට සම්බන්ධ ජනතාවට පුළුවන් පැමිණිලි ඉදිරිපත් කරන්න. ඉතින් අපේ කාර්ක සභාව අපි න්‍යාය පත්‍රය වෙනසක් කළා. කාර්ක සභාව කැඳවලා මුලින්ම හඳුන්වා දී කරාට පස්සේ පළවෙනියම ගන්න න්‍යාය පත්‍රයට මහජන පැමිණිලි ඉදිරිපත් කිරීම. ජනතාවට ඒතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. ජනතාව ලියනවා අපිට ලිඛිත ලේඛන එවන ડોකියුමන්ට් එවන මම සමහර ෆයිල් පිටින් ආපු හැමම එවෙලෙම විගණ කාර්යපත්තුමාට බාර දීලා තියෙනවා. ජනතාවගේ ආයතනයක් බවට කෝප් කමිටුව පත් කරා අපි. ඒක
තමහර ෘතිය සමති අප හම්බු ඇවිල්ල ශීලංකන් ගුවන් සමාගමේ ෘති සමති හම්බු ඇවිල්ල මට මතකයි සංචාරක ශේෂත්‍රයට දාල ඉන්න ෘතිකයින්ගේ සංගම් ඇවිල්ල අපේ මුණ ගැහුණා එවැනි ආයතන ඇවිල්ල අපේ මුණ ගැහුණා ඇවිල ඒගේ ප්‍රශ්න ෘතිය ගැටලු ආයතන සම්බන්ධ දේවල් ඉදිරිපත් කළා දෙක තුන තමයි අපි ගිහිල්ලා නිරීක්ෂණවලට ගියා තුමත් සභාගුණායක අවස්ථාවක ඖෂධ නීතිගත සංස්ථාවේ ගබඩා අපි පරීක්ෂා කළා එතර ඒ ඔය කල්ලිකුත්තු බෙහෙත් පිළිබඳ මුලින්ම එලිදරගුණේ ඒ ගබඩාවල රුපියල් කෝටි ගානක බෙහෙත් තිබුණා කල්ලිකුත්තු වෙච්ච බෙහෙත් ඒවා අපි දැක්ක ඇහෙන් දැක්ක ගිහිල්ලා සමහර ඉදිකිරීම් බරපතල ගැටලු තිබුණා ජයවතුපුර හොස්පිටල් එකේ ඉදිකිරීම් වල ප්‍රමිතිය තිබුණා මොකද ප්‍රමිතිය දකින්න බෑ කොලේකින් අපිට ඩොකියුමන්ට් එකකින් account එකකින් බලන්න බෑ මේ ඉදිකිරීමක තියෙන වැරද්ද හරි වැරද්ද ඒක ඇහෙන් දකින්න ඕන ඒ නිසා විශේෂ ස්ථාන පරීක්ෂාවන් මට මතක ඇල්කඩුව වැවිලි සමාගමේ අපි ගිහිල්ලා නිරීක්ෂණය කළා විශාල වශයෙන් ඔය තිරුවාන නිදියක් පිළිබඳ ගැටලු මතු වුණා ඒවා කළා ඒ අවසාන වශයෙන් අපි මාධ්‍යර මේක විවෘත කළා දැන් කෝප් කමිටුව මං හිතනවා මේ නවරජය යටතේත් අපි මාධ්‍යර විවෘත කිරීම සහ තවත් ඉදිරිය ගන්න ක්‍රියාමාර්ග තියෙනවා ඒවා කාටවක තාපසට හරවන්න බැරි පාර්ලිමේන්තු සම්ප්‍රදාය යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී යටතේ අපේ රටේ ජනතාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ හැටියට තියෙනවා. ඉතින් කෝප් කමිටුව ජනතාවට ගෙනියාම පිළිබඳව සියලුම මාධ්‍ය වලට මම ස්තුතිවන්ත වෙනවා. හොඳයි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි දැන් යොමු වෙන්නේ කෝප් කමිටුව තවත් උද්‍යෝගමත් සමාජිකයෙක් අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තු මැතිතුමා ඔබතුමාට අවස්ථාව. සුබ උදෑසනක් ආරද. විශේෂයෙන්ම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මෙම ඊචැට් වැඩසටහන සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව. මම ඒ වගේම සන්තෝෂ වෙනවා අද මේ කාලීන මාතෘකාව පිළිබඳව ඔබල සාකච්ඡා ගන්න තෝරා ගැනීම පිළිබඳව ඒ වගේම මේ පසුගිය පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් සිටින සිටි සුනිල් නඳුනැතිමැතිතුමා සමග මේකට සහභාගී වීමට හැකියුම් විලවත් මම සන්තෝෂ වෙනවා මොකද එතුමා කෝප් කමිටුව කියන එක මේ රටේ ජනතාවට අතරට යන්න විශාල වැඩ කොටසක් කළා සභාපතිවරයා වශයෙන් අපි 2015 ජනවාරි 8 වෙනිදා පසුව 2015 අගෝස්තු 17 වෙනිදා පසු පැවති පාර්ලිමේන්තුවේ තුල අපි තීන්දුවක් ගත්තා කෝප් කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දෙන්න ඕනේ කියලා. මෙතෙක් කල් හුඟක් තිබුණේ ආණ්ඩු පක්ෂයේම කෙනෙක් තමයි සභාපති ධූරයට පත් උනේ. ඉතින් අපේ ඒක කරන්න හේතුව වුණේ විශේෂයෙන්ම අපේ මේ රජය ප්‍රගතිශීලී පනත් කීපයක්ම ගෙනාවා. අපි ජනතාවට දීපු වරොන්දුවක් අනුව ඉතින් ඒ වගේම කෝප් කමිටුව තුලත් අපි විශේෂයෙන්ම කෝප් කමිටුව තුල යම්කිසි විනයක් ඇති කිරීම සඳහා විශාල වැඩ කොටසක් සුනිල් හඳුනැතිතුමා සභාපතිතුමා වශයෙන් ඉෂ්ට කෙරුවා. ඒ නිසා අපි ඉතාමත්ම දක්ෂ ලෙස එතුමා මේ කෝප් කමිටුවට පුළුවන් විශේෂයෙන් පරීක්ෂා කරන්න ආයතන 400කට වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අනුබත් ආයතන. ඒ ආයතන වලින් අපි දැන්ට සෑහෙන ප්‍රමාණයක් මුලින්ම පටන් ගද්දි තෝරගෙන ඒවා අපි දැන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා කෝප් කමිටු වාර්තා විශාල ප්‍රමාණයක්. කෙසේ වෙතත් මේ සියල්ලෙන්ම මේ රාජ්‍ය ආයතන වලින් කරන්නේ ජනතාවගේ බදු මුදල් තමයි පරිහරණය කරන්නේ. ජනතාවගේ බදු මුදල් වලට සාධාරණයක් ඉෂ්ට වෙනවද කියන එක අපි පරීක්ෂා කිරීමක් තමයි කෝප් කමිටු තුලින් කරන්නේ. විශේෂයෙන්ම සභාපතිතුමා කිව්වා වගේ හොරු අල්ලන ක්‍රියාවලියක් නෙමෙයි. හැබැයි හොරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තමයි අපිට අපි විශේෂයෙන්ම කරන්නේ. කෝප් කමිටුවට එද්දී අපිට තේරෙනවා යම්කිසි කෝප් කමිටුවෙන් අපි ඒගොල්ලන්ට ආරාධනා කරපුවාම පැමිණෙන්න කියලා යම්කිසි ඒ තමන්ගේ ආයතනය තුළ ලැහැස්තිවීමක් වෙනවා. ඒක අපි දැකලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම විගණන වාර්තා අනුව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. විගණන වාර්තා බලපුවාම හුඟක්ම දේවල් ඒ ආයතනවල විශේෂයෙන්ම විශාල ප්‍රශ්න තියෙනවා. මට මතකයි මම නගර සභාවේ ඉන්න කාලේ විගණන වාර්තාවක තිබුණා විගණන කාතිපරයා විසින් ඉදිරිපත් කළද නගර සභා නගරාධිපතිවරයා විසින් විගණනයට ඉදිරිපත් කළද සියලුම ලිපිලේඛන නිර්වද්‍ය නොවන බව විගණනයේදී තහවුරු විය. නගරාධිපතිවරයා විසින් විගණනයට ඉදිරිපත් කළාද සියලුම වාර්තා නිර්වද්‍ය නොවන බව විගණනයේදී තහවුරු විය. ඒතකොට නිර්වද්‍ය නොවන කියන්නේ වැරදි. එතකොට ඒවා පරීක්ෂා කරන්න ආයතනය තමයි මෙම ආයතනය. ඒ වෙලාවේ මට මතකයි රිෆන්ඩබල් ඩිපොසිට්ස් කියලා තිබුණා ආපසු ගෙවිය යුතු අපතැම්පතු කියලා 9 කෝටි 65 ලක්ෂයක්. වෙච්ච දෙයක් නැහැ. ලක්ෂ 965. ඉතින් ඒ වගේ විශාල ප්‍රශ්න තිබුණා මේ ආයතනවල අපි දැක්කා ශ්‍රී ලංකන් ආයතනයේ තිබිච්ච ප්‍රශ්න ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතනයේ දැනට බිලියන් 200ක් ණයයි. බිලියන් 200ක් කියන්නේ කෝටි 2000 කෝටි 20000ක්.
කෝටි විසිදාහක් ණය ආයතනයක්. ඉතින් මේ ආයතන වලට මොකද වෙලා තියෙන්නේ? ඉතින් අපි මේවා එලිදරව් කරලා තියෙනවා. ඉතින් ඒ එලිදරව් කිරීම තුළ රටේ ජනතාවට මේ පිළිබඳව යම් කිසි කතිකාවක් වෙනවා. මේ වගේ ස්ථානවල කතිකාවක් වෙනවා. ඉතින් ඒවා නිවැරදි කර ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කරනවා. විශේෂයෙන්ම මට මතකයි කෝප් මෙතුමා කෝප් කමිටුව පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් කළ නිසා මං ඒක කෝප් කමිටුව පිළිබඳ පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒකෙන් පැන නැගුණු කරුණු පිළිබඳ මං යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න. අපේ ඒක කෝප් කමිටුවක සභාපතිතුමා මතක ඇති මහ බැංකුව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කෝටි 7130ක් පාඩු ලැබුවා. කෝටි 7130ක්. එතකොට දැන් මේ මෙතන තියෙන මේ බැඳුම් කරේකෙන් කියන්නේ බිලියන 10ක ප්‍රශ්නයක් කියන්නේ බිලියන 10ක්. ඒක වැඩි වෙන්න පුළුවන් බිලියන 10ක්. හැබැයි අර්ථන බිලියන 71ක්. බිලියන 71.3ක්. ඒක අපි එලිදරව් කළා. හැබැයි එලිදරව් කෙරුවට ඒක එතනින් එහාට ගියේ නැහැ. මම දකිනවා මේ එක් පසුගිය රජය අපි එන්න දිවිච්ච ඉස්සලේ රජය තීන්දුවක් ගත්ත මුදල් ඇමතිවරයා වශයෙන් ලංකාවේ ඕනෑම බැංකුවකට පිට රටින් ඩොලර් ණයට ගන්න පුළුවන් කියලා. ඩොලර් ණයට ගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් එහෙම ගන්න බෑ. බැංකුව වලට ඩොලර් ණයට ගන්න බෑ. මුදල් ඇමතිවරයා වශයෙන් හිටපු මුදල් ඇමති හිටපු ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා ඕනෑම බැංකුවකට ඩොලර් ණයට ගන්න පුළුවන් කියලා. ඩොලර් බැංකුවක් ණයට අරන් කරන්න දෙයක් නෑ. ඒගොල්ලෝ කරන්න ඕනේ ආයෝජනය කරන්න ඕනේ. ඒක මහ බැංකුවේ ආයෝජනය කරන්න පුළුවන් බැඳුම් කරවල බොන්ඩ්ස් වල. මහ බැංකුව බැඳුම් බොන්ඩ් සහ බිල්ස් කියලා දෙකක් තියෙනවා. බිල් එකක් කියන්නේ අවුරුද්දට වඩා අඩුවෙන් කල්පිරණ එකක්. බොන්ඩ් එකක් කියන්නේ බැඳුම් කරේ කියන්නේ අවුරුද්දට වඩා අවුරුදු 50 දක්වා කල්පිරණ ඒවා. ඉතින් මේකේ මේ ආයෝජනය කරන්න පුළුවන් කියලා. ඒ ගම්ම ඒ මුදල් ඇමතිවරයා තීන්දුවක් ගත්තා. එහෙම ආයෝජනය කරපුවාම මේක කල්පිරණ අවස්ථාවේදී ඩොලර් එකේ වෙනසක් තියෙනවා. ඒ වෙනසේ පාඩුව මහ බැංකුව දරන්න ඕනේ කියලා. තමයි ගත්ත තීන්දුව. එතකොට ඒ තුල එක එක බැංකු පුද්ගලික බැංකු ණය පිටරටින් ඩොලර් ගෙනාවා. ගෙනල්ලා මහ බැංකුව ආයෝජනය කළා. ආයෝජනය කිරීමෙන් පසුව ඒක නැවත කල්පිරේදී ඩොලර් එක වෙනස තිබුණා. ඒක ඒ වෙනස ගෙවන්න උනා ඒ කල්පිරණ අවස්ථාවේදී මහ බැංකුවට. ඒ අවස්ථාවේදී 2013 14 15 කියන වසර තුනේ මහ බැංකුව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කෝටි 7130ක් පාඩු වුණා. හැබැයි මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ අවස්ථාවේදී මේ පිළිබඳ සොයන්න කැබිනට් අනුමැතියකින් තොරව විශේෂඥ තුන්දෙනෙක් එංගලන්තයෙන් ගෙනාවා හිටපු අධිපතිතුමා. ඔවුන්ට ගෙවලා තියෙනවා එක්කෙනෙකුට මාසයකට පඩිය කෝටි 4ක්. ලක්ෂ 400ක් මාසයකට දීලා මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව මේ එතුමාගේ මේ 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 කැමැත්තෙන් මතකයි නේද මේ හන්සුල්තුමා සභාපතිතුමා මෙහෙම කරලා ඊට පස්සේ ඒක මේ එහෙම ගෙවලා තිබුණා. ඉතින් අපි ඒ පිළිබඳව කතා කළා. ඒ පිළිබඳ දැනුවත් කළා. හැබැයි ඉතින් පස්සේ අපිට ඊට පස්සේ අපි ඒ ගැන මේ ඒ දිගින් දිගටම ඒක හම්බුන්නේ නැහැ නේද සභාපතිතුමා? ඒ මහ බැංකුවේ පාඩු ලැබීම පිළිබඳව ප්‍රශ්නේදී අපිට ඒක මේ ඒගොල්ලෝ හරියට උත්තර දීලා තිබුණේ නැහැ. මේ ඊට පස්සේ මේ බැඳුම් කර ප්‍රශ්නේ ආවට පස්සේ බැඳුම් කරේ පිටිපස්සේ ගිය නිසා කෙසේ වෙතත් එහෙම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නැතුව කෝටි 4 ගානේ එක්කෙනෙකුට මාසයකට පඩි දීලා අවුරුද්දක් කරන් තිබුණා විශේෂඥ 3 දෙනෙක් ඒ පිළිබඳව සොයන්නේ. ඉතින් මෙන්න මේ වගේම හුඟක් වෙලා තියෙනවා. මම එකක් පමණයි කිව්වේ අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්. මෙවැනි විශාල මේ අක්‍රමිකතා පිළිබඳව කෝප් කමිටුවෙන් හොයනවා. ඒ කෝප් කමිටුවේ විශේෂයෙන්ම මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි කාලය තුලත් මෙතුමා සභාපතිවරයා වශයෙන් අපිට තව තවත් එළිදරව් කිරීම කරන්න පුළුවන්. එළිදරව් කිරීම වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නිසි මගකට ඒ ආයතනය ගැනීම. වෙන මොකුත් නෙමෙයි. නිසි මගකට ඒ ආයතනය යොමු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි හැම යොමු කරලා තියෙන හොඟක් ආයතන ඒ පිළිබඳව සන්තෝෂ වෙනවා මේ වර්තමාන කෝප් කමිටුවේ සමාජිකයෙක් වශයෙන් මම. හොඳයි. ඔබතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දැන් අපි වැඩසටහන ආරම්භ කරලා පැනල් එකටයි අවස්ථාව ඔබට මතුණු ප්‍රශ්න ඔවුන් වෙත යොමු කරන්නට. අපිට අයිතියක් තිබෙනවනේ. මොකද අපේ බදු මුදලින් මේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒ අර්ථයෙන් කෝප් කමිටුවේ පැවැත්ම ජනතාවට ඉතාම වැදගත්. ඒක දැන ගැනීම ඉතාම වැදගත්. අපි ඉදිරි සාකච්ඡාවක පදනමක් විදිහට මම හැමති තව ටිකක් පැහැදිලි කරගන්න කෝප් කමිටුවට තියෙන බලතල මොනවද කියන්නේ. ඇත්තට මොකද ඔබතුමා වෙලාව කියලා තියෙනවනේ හරියට දැක්කේ බල්ලෙක් වගේ. ඔව්. මේ කෝප් කමිටුවේ තියෙන බලතල ගැන දැන් විවිධ සාකච්ඡාවන් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට ආණ්ඩු පක්ෂයයි කියන්නේ කෝප් කමිටුවේ බලයක් නැහැ කියලා. ඒත් ඒගොල්ලෝ විපක්ෂයට ගියාම කියන බලයක් තියෙනවා කියලා.
දැ පහුගේ කාලේ විපක්ෂයට පය දැන් ආණ්ඩුට විලඉන්න අනිවාරෙන් ඔන්න බාන ඉනකට කෝප් කමිටුව පත්වනාම කියන්නේ තමයි ඕකට තියන්නේ වලයක්න ඕකයි වාර්තා කරන්න විතරයි තියන්නේ රිපෝට් කරන්න විතරයි තියන්නේ ඕක අපේ කිරියල් ඇමතුම හැමදාමගේ පැ පාලිමේන්ට කෝප් කමිට බලයක් නෑ ඒක වැරදි හොද මේ කෝප් කමිටු සංස්කෘතිය ගැන මේක මේ සංස්කෘතිය හැදල තියෙන අපි නෙමෙයි අපි අනුගමනය කරන වෙස්මිනිස්ට පාලිමේන්තු සම්ප්‍රදායන් බොහොමයක් එක්සත් රාජධානි පාලිමේන්තුව ඇතුළුව ලෝකයේ තියෙන අනිත් පාලිමේන්තුවල මේ ගිණුම්කාරක සභා කෝප් කමිටු තියෙනවා. ඒතර ඒවයි තියෙන ක්‍රමවේදනි අපි අනුගමනය කරන්න ඕන. අපිට ඕන දේ කරන්න බෑ. ඒතර එහෙම ගත්තට පස්සේ කෝප් කමිටුවේ ප්‍රධාන දේ තමයි ඇත්ත වාර්තා කිරීම. ඒ කියන්නේ විමර්ශනයේ සිද්ධ කරලා විමර්ශනයේ නිර්දේශ දීලා නිර්දේශ පාලිමේන්තුවට වාර්තා කරනවා. මේක චුට්ට පැහැදිලි කරන්න. දැන් කෝප් කමිටුට එන්නේ මොනවද? රජයේ විගණ කාධිපතිවරයා විගණනය කරලා ඒ විගණනේ මත පදනම් වෙච්ච විගණන විමසුම් ඉදිරිපත් කරලා අදාළ ආයතනයට ආයතනයේ නිලධාරීන් විසින් හදා නොගත්ත වැරදි. ආයතනයේ විසින් සමහරව හදා ගන්නවනේ. අපි ඒක වරද පිළිගන්නවා. ඒ ගිණුම වැරදි. ඒක මම නිවැරදි කරනවා. මේ මුදල අය කරගන්නවා. මෙයාට දඬුවම් දෙනවා කියලා වරද පිළිගත්තේ නැති පිළිතුරු නොදුන් ප්‍රශ්න. ඔබ සාරාංශයක් හැටියට විගණ කාධිපතිතුමාගේ වාර්තාවෙන් ඉදිරිපත් කරන්නේ. එතකොට පැහැදිලිව ඒ ගැටලු තියෙනවා තමයි ඉදිරිපත් කරන්නේ. කියන්නේ අතරම ගත්තොත් විගණ කාධිපතිතුමා තමයි ඉස්සෙල්ල නඩු අහන්නේ. එතන අහලා එයා කියනවා අපිට බේරන්න බැරි ටික ඔබතුමාලා බේරලා දෙන්න කියලා. ඒ නිසා තමයි මුදල් අමාත්‍යාංශ නිලධාරී, අයවැය දෙපාර්තමේන්තු නිලධාරී, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු නිලධාරී, විගණ කාධිපතිතුමාගේ නිලධාරීන් ගෙනල්ලා අපි පරීක්ෂණය පටන් ගන්න. එතන අපිට අන්න තවත් අදාළ නිලධාරීන් හැටියට අදාළ ආයතනය අපි තුමු විදුලිබල මණ්ඩලයේ තෙල් සංස්ථාව කියලා. ඒ ආයතනයේ අය උත්තර දෙන්නේ නැති නිසා තමයි, වගේ කියන්නේ නැති නිසා තමයි අමාත්‍යංශ ලේකම්වරයාත් එතන කැඳවුවා. අමාත්‍යංශ ලේකම්වරයාත් කැඳවුවා. අමාත්‍යංශ ලේකම්තුමා ඉස්සරහනෝ දැන් මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ මොකද කියන්නේ? විගණ කාධිපතිතුමා ඔයාලා උත්තර දීලා නැහැ මේකට. අන්න එතකොට උත්තර දෙන්න බැඳිලා ඉන්න. බැඳිලා ඒගොල්ලෝ එතෙන්දි පොරොන්දු වෙනෝ නම් හරි අපි වරද බාර ගන්නවා. අපි මේ නේද නිවැරදි කරනවා. එතකොට අපි එතෙන්දි ඒකට ඕකේ. හරිනම් අපි අහන කොච්චර කාලයක් ඕනද මේ වරද නිවැරදි කරගෙන නැවත අපට වාර්තා කරන්න. අපි හිතන මාසයක් සති දෙකක් සමහර ඒගොල්ලෝ කියනවා මාස 6 7 ඉල්ලනවා. ඒතර අපි කියන එච්චර දෙන්න බෑ. වා මාසෙන් නිවැරදි කරලා එවන්න ඕන. ඉතින් එහෙම නිවැරදි කරලා එවපු ගොඩාක් දේවල් ඇතර අපි ආය යහන්නේ නැහැ. ඉතින් අපි ඒක වාර්තාවේ ඇතුළත් කරලා මේකට ප්‍රතිචාරය මේකයි. ඔබ බලන්න ඕන වාර්තාව නිගමනයේ මේකයි නිර්දේශයේ මේකයි ප්‍රතිචාරය මේකයි කියලා අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තු වගේ කීම තමයි ඒක විවාද විවාද කරලා තර්ක කරලා නැවත ගන්න පීවර ගන්න එක. එහෙම ගන්න නැහැ අපේ පාර්ලිමේන්තුයි. ඌ කියන කෑ ගහන වැරෙන්නේ. මම කියන්නේ නැත්තම් වෙන්න ඕන ඒකයි. ඊට පස්සේ අපි දෙන නිර්දේශ අපි දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ බලතල තියෙන්නේ කාටද? අමාත්‍යංශ ලේකම්වරයාට, ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හැටියට, ගණන් දීමේ නිලධාරියා හැටියට, ඊළඟට දෙවනියා සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලයට. ඉතින් ඒ අය කරන්නේ නැත්තම් මොකද අපි කරන්නේ? අපි නැවත හඳ ඕන අවස්ථාවකදී අපි දන්නවා දැන් මේ අපි දීපු නිර්දේශ ක්‍රියාත්මක කළ නැහැ. ක්‍රියාත්මක කළ නැත්නම් අපිට පුළුවන් අධිකරණ කටයුතු වලට යොමු කරන්න. අපි නීතිපතිවරයාට යොමු කරන්න පුළුවන්. අපිට පුළුවන් ඊට පස්සේ අමාත්‍යංශයෙන් කරන්නේ නැත්නම් ඇතනේ දැන් අමාත්‍යංශ ලේකම්තුමා නම් වරද කළා තියෙන්නේ. ලේකම්තුමා දෙකට වග කියන්න ඕන නම් එයා ඒක කරන්නේ නැහැ. එයා කරන්නේ නැත්නම් අපිට පුළුවන් ඊට පස්සේ අදාළ ආයතන වලට රාජ්‍ය ආයතන වලට වෙන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ඍජුව යොමු කරවන්න. අල්ලස්සෝ දූෂණ කොමිෂන් අපි යොමු කළ දින ගොඩක් ඒවා. මට මතකයි විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා සභාපති හැටියට ඉන්න කෝප් කමිටුවේ කෝටි 15000ක විතර වංචා දූෂණ සිද්ධ වෙච්ච දේවල් ඍජුවම මුළු වාර්තාවම විජේ මුළු කුබණ්ඩාර කතානායකතුමා ඒ වෙලාවේ හිටියේ. එතුමා මුළු වාර්තාවම අල්ලස් දූෂණ කොමිෂන්ට යොමු කළා. හැබැයි ගියා අය ආවේ නැහැ. අපිට ඒ වෙලාවේ කිව්වේ සති දෙකකට වාරක් මේ මොකද්ද එවනවා කියලා උත්තර. එහෙම නැහැ. ඊට පස්සේ ඒක නිසා අපි දැන් කරලා තියෙන දෙයක් වැදගත් සංශෝධනයක් කළා අපේ ස්ථාවර නියෝග වලට. ස්ථාවර නියෝග සංශෝධනය කළා දැන් ඉදිරිපත් කරලා තියෙනවා කෝප් කමිටු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සති 8ක් ඇතුළත විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන ගත්ත පියවර. කෝප් කමිටුවේ නිර්දේශ වලට ගත්ත පියවර බිලුන් සති 8ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕන. ඒක වැදගත් ක්‍රියාමාර්ගයක්. අපිට කරන්න පුළුවන් වැඩක්. මම දැන් යෝජනා කරලා තියෙන පාර්ලිමේන්තුවට තවත් දෙයක්. දැන් වටේ යන්න ඕනේ නෑනේ දැන් මේ අල්ලස් කොමිසමට අපි කියන්නේ ගියාම තව පරක් වෙනවා. නේ? නීතිපතිතුමාට අපි කියන්නේ ගියාම පරක් වෙනවා. මොකද අපිට කියන්න වෙන්නේ අමාත්‍යංශ ලේකම්වරයා
සභාපතිවරය ක්‍රියාමාර්ග නොගත් දේවල්නි තොට තව අවුරුදු විතර පස්සේ අපිට අහුවෙන්නේ. එතකොට අර වග කියන්නේ නිලධාරි රට ගිහිල්ලා මිය ගිහිල්ලා පෙන්ෂන් ගිහිල්ලා නේ ගෙදර ගිහිල්ලා වෙන ආයතනයකට ගිහිල්ලා දැන් අධ්‍යක්ෂක මණ්ඩලේ නැහැ. ඒ වෙන්න පුළුවන්. එහෙනම් අපි කියන්නේ මම යෝජනා කරනවා දැනට පකිස්තානයේ ඉම්රාන් ඛාන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වෙනවා. මට එහි සභාපතිතුමාමයි කිව්වේ මේක. නීතිපති නිලධාරි සහ අධිකරණේ මම දන්නේ නැහැ. අතර අධිකරණ කටයුතු දන්නේ නැහැ. අධිකරණේ ඉහළ නිලධාරි කෝප් කමිටුව නිරීක්ෂණය කරන්න කෝප් කමිටුව රැස් වෙන අවස්ථාවට සහභාගී කරගන්න. දැන් ඔබතුමා ඔබතුමිල වාල්ලේ ඉන්න වගේ ඉන්නව පැත්තකට වෙලා. අපි විමර්ශනය කරමු. කරනකොට නිල ලේඛන මත නම් අපි කරන්නේ. නිවැරදි ක්‍රමවේදයට නම් අපි විමර්ශනය කරන්නේ. පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව අපි කරනවා නම් අපේ විමර්ශනය අනුව කවුරු හරි කෙනෙක් මූල්‍ය අක්‍රමිකතාවයක් කරලා තියෙනවා. රාජ්‍ය දේපළ අයථාලේස පරිහරණය කරලා තියෙනවා. රජයට පාඩුවක් කරලා තියෙනවා. නඩු නිමිත්තක් තියෙනවා නම් අදාළ කාරණා වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. බැලු බැලමට පේනවා. ඔහු අර්ධ පිළිගන්නවා අපි ඉස්සරහම. අන්න නඩුවට එයායට පුළුවන් ඒක එවැළෙම අධිකරණයට යොමු කරන්න. මම කියන්නේ කෝප් කමිටුවේ විමර්ශනය කරලා එළියට වහිනකොට නඩු දාන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕන. එහෙම ක්‍රමයක් හැදුවොත් මොකද වෙන්නේ? ඒ නිලධාරීන් දන්නවා කෝප් කමිටුවට ගියොත් නඩුත් දාගෙන තමයි ගෙදර එන්න වෙන්නේ කියලා. හරිද? ඒකින්ද වැරදි කරන්නේ නැහැ. වැරදි කරන්නේ නැහැ. හොරකම් නතරගාන තියෙන හොඳම ක්‍රමයක් ඒක ඕක. රාජ්‍ය ව්‍යාපාරවල හොරකම් නවත්තන්න තියෙන එක ක්‍රමයක් තමයි කෝප් කමිටුවට ගැඳවලා විමර්ශනය කරන මොහොතේම නඩු පවරන්න පුළුවන් බලය කෝප් කමිටුවට දෙන්න ඕනේ. මට බලය නැහැ. හැබැයි බලය තියෙන අය කැඳවන්න පුළුවන්. ඒක නැති නිසා සමහර විට අපි දකිනවා මේක මාධ්‍යවලින් දකිනකොටම එන රාජ්‍ය නිලධාරීන් එහෙම සමහර විට මේක සීරියස් ගන්නෙ නැහැ එච්චර. ඒක එන්නේ නැහැ. සමහර විට එන්න වෙන්නේ නැහැ වගේ. උසාවියෙම අපිට එහෙම කියන්න බෑනේ. ඒක කොහොමද එන්නේ නැතුව ඉන්න පුළුවන් හිටපු ගමන් ඒකට හරි අදහස් දැක්වීමක් කරන්නෙත් නැහැ නෑ මට උන ඒ වගේම කියනවා මම. එහෙම එන්නේ නැතුව ඉන්න බෑ කෝප් කමිටුවට. හැබැයි අපි දැක්ක පහුගිය දවස්වල මග ඇරලා ආයි ඇවිල්ලා ඒක අදහස් ගන්නවා කියනවා. කොහොම හරි ගෙන්න ගන්නවා. හරි එන්නේ නැතුව ඉන්න මගාරින අවස්ථාවක් තියෙනවා. මගාරින අවස්ථාවක් තියෙනවා. සාධාරණ හේතුත් තියෙනවා. නිශ්චිත කාරණාව ගත්තොත් එහෙම කෝප් කමිටුවේ අපිට ඇත්තටම ගත්තොත් එහෙම බලතල නැහැ කිව්වට උෂාවේදී වගේම දියුරුම් මත කැඳවන්න පුළුවන්. දියුරුම කියවලා කැඳවන්න පුළුවන්. අපි එහෙම කරන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන්නේ. රාජ්‍ය නිලධාරීන් අපිට දියුරුමක් අරගෙන කැඳවන්න පුළුවන්. අපි හිතනවා ඒගොල්ලෝ අපි විශ්වාස කරලා අපි අහන ප්‍රශ්න වලට ඒගොල්ලෝ අවංක උත්තර දෙනවායි කියන పూర్ව විශ්වාසයේ සංස්කෘතියක් අපි හදාගෙන තියෙනවා. නැත්තම් දියුරුමක් මත තමයි කැඳවන්න තියෙන්නේ. දියුරුම මත කැඳේම තමයි. ඒක සමහර අවස්ථාවල කැඳෙව්වා. හරි. එහෙම කරන්න සිද්ධ වෙච්ච අවස්ථා තිබුණා. නමුත් එහෙම කරන්න පුළුවන්. එතකොට මේක බලතල නැති ආයතන නෙමෙයි. මොකද රාජ්‍ය ව්‍යාපාරයක නිලධාරියෙක් ඍජුව පාර්ලිමේන්තුවට බල වග කියන දැන තමයි කෝප් කමිටු. හරිනම් ඒ නිලධාරියා අර කාර්ක සභාවේ නෙමෙයි චේම්බර් එකට කැඳවලා ප්‍රශ්න අහන එක තමයි මේ චේම්බර් එක වෙනුවට කාර්ක සභාවේදී අපි කරන්නේ. එතකොට මොකද්ද මහජනතාව විසරහට ඇවිල්ලා මේ උත්තරවාදී මං ඉස්සරහට නෙමෙයි මහජනතාව විසරහට ඇවිල්ලා තමන්ගේ රාජකාරියේ තමන්ගේ තන්ත්‍රයට අනුව උත්තරම දින එකනේ මේ කරන්නේ. ඉතින් පිටරටවල තියෙනවා අර වගේ ක්‍රමේ මොකද්ද කෙලින්ම අධිකරණ නිලධාරීන් කැඳවන. මතකයි පකිස්තානයේ තියෙන සුප්‍රීම් බොඩි කියලා කියන්නේ උසස්ම අංශයේ නිලධාරීන් ගනල්ලා එයා ඉස්සරහ ප්‍රශ්න අහනවා කරන්න පුළුවන්. එහෙම කරොත් මේ ප්‍රශ්නේ निराකරණය වෙනවා. ආචාර්ය විශ්වර්ණපාල, දේව්ගුණසේකර මේ පාර්ලිමේන්තුවෙන් රටට කියන ලෝකෙට කියන කෝප් කමිටුව. දැන් ඔය නීති බලතල වැඩි කිරීම සම්බන්ධයෙන් අනිත් පැත්තට ක්‍රියාවලියක් රාජ්‍ය මැදිහත් වීමක් සහිතව නේද කරන්න ඕනේ? ඒක කරන්න පුළුවන් ඒ පාර්ලිමේන්තුව තුල පවා මේ 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 තත්ත්වයන් තියෙනවා. දැන් මෙහෙමයි දැන් කොහොම වුණත් දැන් පාර්ලිමේන්තුවේ අපි ස්ථාවර නියෝග වුණත් ගොඩක් වෙනස් කරුවා මේ පාර මේ පාර්ලිමේන්තුවේදී මේ කෝප් කමිටුව සඳහා අවශ්‍ය. දැන් ඔතන පාර්ලිමේන්තුවෙන් මම හිතන්නේ එතන වැරදීමක් වෙලා තියෙනවා. දැන් මේ අලුත් කෝප් කමිටුවේ සමාජිකයන් දාලා නැද්ද ඒකේ? අවසානට මේ මොහොත වෙනකොටත් මේ තියෙන වෙබ් අඩවිය තමයි මේ තියෙන්නේ. පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය. ඒකේ කෝප් කමිටුව මෙතන business of parliament committee on public enterprise කියලා ඒකේ තොරතුරු සම්පූර්ණ තියෙනවා. මම හිතන්නේ ඒ තියෙන්නේ හිටපු සභාපතිවරුන්ගේ නම් ඔය තියෙන්නේ. බලන්න ඒක.
ඔය මෙතෙක් 1979 ඉඳලා ඩී.යු. ගුණසේකර සභාපතිතුමා දක්වා හිටපු සභාපතිවරුන්ගේ නාමලේඛනයේ තමයි ඔය තියෙන්නේ. ආ. එහෙම නෙවෙයි තියෙන්නේ. ඒ නාමලේඛනයේදී. මට මතක හැටියෝ නම් ටික කියවම මට මතක්ුනේ ඒ අය තමයි විශ්වවර්ණපාල ඩී.යු. ගුණසේකර එහෙම තියෙනවනේ ඒකල සභාපතිතුමා. විමල් වික්‍රමසිංහ ආචාර්ය විමල් වික්‍රමසිංහ මැතිතුමා ඒ එක කාලවකවානු වල හිටපු සභාපතිවරුන්ගේ නම් ටික තමයි ඒ තියෙන්නේ. මෙහෙම බලන්න. මේක දැනට වසර 3ක් ඇතුළේ අප්ඩේට් වෙලා නැහැ. නැන් දැන් මේ දැන් අන්තිමට සභාපති වුණේ මෙතුමා ඒත් ඉස්සෙල්ලා හිටියේ ඩිව්ගුණසේකර මෙතුමා. ඔව්. ඒ නම නැහැ මේ. ඩිව්ගුණ නැහැ මෙතුමාගේ නම නැහැ මෙතුමා හිටියේ කියලා දැන් ඊයේ පෙරේදා නැති වුණේ පාර්ලිමේන්තුව පාර අවසන් කරුවේ. දැන් මේ සති කීපයක්නේ. මම හිතන්නේ අවසන් හිටියේ ඩිව්ගුණසේකර මෙතුමා නේ. නැහැ අපි වන්දිමුටි ඩිව්ගුණසේකර මම අපෝකට මේක අවසන් අප්ඩේට් වෙච්ච දිනේ තියෙනවා. දැන්ට වසර 3කට ඇතුළේ මේක අප්ඩේට් නැහැ. නැහැ නමුත් මම කියන්නේ මම මේ ඒක වැරදි මම නිවැරදි කිරීමක් කරන්න ඕන. මොකද පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය තමයි මෙතන ලංකාවේ තියෙන සක්‍රීය වෙබ් අඩවියක්. මොකද අපේ සියලුම වාර්තා අපි මේ මොහොතේම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ගමම්ම වෙබ් අඩවියට යනවා. දැන් උදාහරණයකට මම කෝප් කමිටු වාර්තාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරොත් ඒ විනාඩි කිහිපයක් ඇතුළත අපේ මාධ්‍යවේදී මහතුරුන්ට අපි පිටපත් ලබා දෙන ක්‍රමයක් දැන් නැහැ. මොකද ඒකට යන වියදම වැඩි හින්දා අපි වෙබ් අඩවියෙන් ඒක ලබා ගන්නවා. එහෙම තියෙන්නේ. ඒ කියන්නේ අපේ මාධ්‍ය ඒකකයක් අලුතෙන් පාර්ලිමේන්තුවේ පිහිටවල තියෙනවා දැන්. ඒ මාධ්‍ය ඒකකෙනුත් වෙනම සාරාංශයක් හැමදාම මාධ්‍යවේදීන්ට ලබා දෙනවා. ඊට අමතරව මේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ওই විශේෂ කාරක සභා කියන කොටසට යන්න පාර්ලිමේන්තුවේ තියෙන විවිධ කාරක සභා විශේෂ කාරක සභා කියන කොටස යටතේ කෝප් කමිටුවට වෙනම යන්න. ඒ කෝප් කමිටුවේ වාර්තා වෙනම තියෙනවා. අතර භාෂා තුනින්ම තියෙනවා. වර්තමාන කතානායකතුමා විශේෂයෙන්ම මේ පිළිබඳ විශාල උනන්දුවක් දක්වලා මේ පාර්ලිමේන්තුවේ තුල තිබෙන ඒවා සක්‍රිය කරන්න වැඩ කරන විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. වර්තමාන. එතකොට දැන් මේ ඔබතුමාලා දැන් මේ ක්‍රියාකාරීත්ව සම්බන්ධයෙන් මෙලොව ප්‍රශ්න දු කරන්නේ. දැන් එක පැත්තකින් මේක නීති කටයුතු තුරු වලටත් අදාළ බලතල දෙනින්නේ ඉතින් මෙහකට මේක කියත් මේක ඒක තම පුද තත්ත්වයක්. හැබැයි ඒ වගේම තමයි දැන් අපිට මේකේ ක්‍රියාකාරීත්වයේදී පොග්ගේ කාලේ වගේ නම් වුණා පොප් කමිටුවේ මේ බඳුම් කර සිටින දවල් තමයි මුලත් මතුනේ පාද සටහන් යෙදීම හරහා යම් පොප්කම් සමාජිකයන් පොප්කම් වලට මැදිහත් වීම එළියට ගාවන වෙන සමතයක් හැදුනා මේ සමහර මේ පොප්කම් වලට ගෙනල්ලා කරන ප්‍රශ්න කරන ආයතන හෝ ඒ පුද්ගලයන් ආරක්ෂා කරන මැදිහත් වෙනවා ඒ වගේ නෑ මෙහෙම චතුර ඒක උතුම මොකක්ද ඔව් චතුර මෙහෙම මමත් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙක්නේ පාසලටන් අපි සාකච්ඡා කළා තමයි යදෙව්වේ මොකද අපිට කාටවත් අපිට ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කිසිම විදිහට අපිට ඒ සමහර නිර්දේශات එක්ක යම් යම් වෙනස් අපිට අපේ කණ්ඩායමේ ඇතුළේ තිබුණ තීන්දුව තිබුණානේ අපි ගත්ත ඒවා එතකොට අපිට සභාපතිතුමාගේ අවසරය ඇතුව සභාපතිතුමාගේ අවසරය ඇතුව අපි ඒක ඒ පාසලටන් දාන්න අවසර ගත්තා ඒ තුමේ සභාපතිතුමා අවසර දුන්න පාසලටන් දාන්න ඒකෙන් ඔයා දකින්න ඇති සමාජ පත්‍ර ඩේලි මිරර් එකේ හැරි මාකර ලොකු බෑයක් තිබුණා හිටපු මහ බැංකුව අධිපති කෙන නියෝජ්‍ය අධිපති කෙන විජේවර්ධන මහත්මයා කියලා තිබුණා මේ පාදසටහන් තුලින් කෝප් කමිටුවේ ඒ දීපු වාර්තාව තවත් ශක්තිමත් වුණා කියලා එතුමා කියලා තිබුණා ඒ කියන්නේ මහ බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයෙක් මම ඒක දැක්කා එතුමා කියලා තියෙනවා තවත් ශක්තිමත් වුණා ඒ පාදසටහන තුලින් කියලා ඉතින් සමහර මේක මේ රටට ගියා සමහර විට යම් යම් වෙනත් මත හැබැයි අපි සභාපතිතුමාගේ අවසරය ඇතුව ඒක ශක්තිමත් කිරීම සඳහා අපිට අපේ ඒක අපේ ආණ්ඩු පක්ෂයේ කෝප් කමිටු සමාජිකයන් විසින් කරපු දෙයක් තමයි ඒක. එහෙම නැත්නම් ඒකට අගතියක් වෙන්න හෝ කවුරුත් ආරක්ෂා කරන්න කරපු දෙයක් නෙමෙයි. ඔව් තමයි. එහෙනම් පිළිගන්නවද? මේ පාසලට මොකද මම අහන්නේ මාධ්‍ය වලින් නිරාවරණය මේ මේ පාසල අනාර බැලුම් කර මේ ඔය විචිද්‍යර අදාළ චෝදිතයන්ව ආරක්ෂා කරන්න මෙදියත් අවශ්‍යතාව විශේෂයෙන් මේකට මම ඔය ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෙකක් කියන්නේ එකක් තමයි මේ ක්‍රමවේදී පිළිබඳව පැහැදිලි කරන්න ඕන එකක්. පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ක්‍රමවේදයේ දැන් ඔය බඳුන් කර සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරපු මන්ත්‍රීවරු මට මතක හැටියට 9 දෙනෙක් විතර ඒ වෙලාවේ වෙනස් මතයක හිටියා. ඒ කියන්නේ මේක බඳුන් කර සිද්ධිය සම්බන්ධයෙන් විගණ කාර්යපත්තුමා ඉදිරිපත් කරපු වාර්තාව ඒ කරුණු සමහර ඒවා පිළිගත්තා සමහර ඒවා පිළිගන්න බෑ. ඒ ඉලක්කම් ඒ ඉදිරිපත් කරපු අගයන් අගයන් කැල්කියුලේට් කරපු ආකාරය ගණන් කරපු ආකාරය ගැන ඒ අයට වෙන මතයක් තිබුණා. ඒ මතය නියෝජනය කරමින් තමයි දිගටම හිටියේ. එතකොට ඕනනම් අපිට පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා ඊට පස්සේ මේක වාර්තාවට තුලත් කරන්න. එකක් තමයි තනි වාර්තාවක් හදනවා මෙතුමල්ලගේ මතය බහුතරේ පරාජය කළා. හතරේ ඒ වෙනකොට බහුතරය ගණ කාර්යපත්තුමා ඉදිරිපත් කරපු වාර්තාව පිළි අරගෙන තිබුණා. හතරේ ඒක පරාජය කරලා ඒ බහුතරයේ මතේ විතරක් තියෙන වார்த்தාවක් දෙන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඒතර මෙතුමාලගේ මතේ නැහැ.
එතුමල්ල කියන කාරණා පැත්තකට දාලා බහුතරයේ මතයේ තියෙන වார்த்தාවක් ඉදිරිපත් කරන අවස්ථාවක් තිබුණා. තව අවස්ථාවක් තිබුණා ඒක ඊට කලින් පාර්ලිමේන්තුවේ කරලා තිබුණා කෝප් කමිටුවේම නෙවිල් සමරකෝන් නඩු තීන්දුවකුත් ඒකට සම්බන්ධ කරලා තිබුණා මම මතකයි හරියට. ඒකේ තියෙන ඩිසෙන්ඩින් රිපෝට් එකක්. ඒ කියන්නේ අතුරු වார்த்தාවක් අරකට අමුණනවා. පොදු වார்த்தාවක් තියෙනවා. ඒ වார்த்தාව බහුතරය පිළිගන්න වார்த்தාව ඊට පස්සේ අර සුළුතරේ අනිත් කයගේ වார்த்தාව අතුරු වார்த்தාවක් හිටි අමුණනවා. වார்த்தා දෙකක් එතකොට එක කාර්ක සභාවෙන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. ඒක දෙවෙනි අවස්ථාව. එමත් අවස්ථාවක් තිබුණා. ඊට පස්සේ අපි සාකච්ඡා කරලා කාර්ක සභාව ආපු අදහස තමයි අවසාන එක. දැන් මේකේ නිගමන වලට කෝප් කමිටුවේ නිර්දේශ වලට නිගමන වලට මෙතුමල්ලත් පිළිගන්න. හානියක් නැවෙන කරා. ඒ කියන්නේ සුළුතරේ බවට පත් වෙච්ච නම දෙනත් පිළිගන්නවා අපේ නිගමන නිර්දේශ ඔක්කොම. ඉගෙන කාර්යපත්තුමාගේ. අර කරුණු වලින් තමයි අපහැදිලි ගම තියෙන වෙනස්කම තියෙන්නේ. ඇතුලේ තමයි ඒක වார்த்தාව ඇතුලේ තමයි වෙනස්කම් තියෙන්නේ. එතකොට මෙයා කිව්වා අපිට වෙනම අතුරු වார்த்தාවක් ඉදිරිපත් කරන්න බෑ ඒකින්. මොකද අපිට මේ නිගමන නිර්දේශ පිළිගන්න. තේරෙනවද? දෙක තමයි අපේ වார்த்தා පරද්දන්නත් එපා. يعني අපේ කොටස පරද්දන්න දෙන්නේ ඒත් අපි මේ ඔක්කොම පිළිගන්න. ඒකින්ද තුන්වෙනි උපක්‍රමයක් හැටියට තමයි එතකොට මට සිද්ධ වුණේ තෝරගන්න ෆුට් නෝට් කියන එක. ඒ කියන්නේ කරුණු වලට AI එකඟ නොවන කරුණු වලට එකඟ නොවන කාරණාව යටින් AI එකේ කොටස අතුලත් කරනවා. අපි දුමු වගන්ති පහ කියන එකට පස්වෙනි වගන්තියේ විතරයි ඒගොල්ලෝ එකඟ නැත්තේ. ඒ කාරණාවට අදාළව තියෙන වෙනස් මතය වෙනම සඳහන් කරනවා. වෙනම සඳහන් කරලා පොදුවේ කෝප් කමිටුවේ නිර්දේශ සහ නිගමන සියල්ලටම මේ අයත් එකයි. ඒ නිසා තමයි අවසානයේ තිබුණේ මෙහි සියලු දෙනා නිර්දේශ නිගම වලට එකඟයි. කරුණු වලට තමයි වෙනස්කම තියෙන්නේ. ඒ වෙනස්කම තමයි ෆුට් නෝට් වලින් සඳහන් කරේ. ඒකදී මම කියන්නේ ඔබතුමා අදහන් කරන විදිහට අභිලාෂයන් වෙනම තියෙන්න පුළුවන්. එක එකනා අභිලාෂයන් තියෙන්න පුළුවන්. ඒවා පස්සේ වර්තාත් වුණා. ෆුට් නෝට් දැම්මයි කවුද කියලා දන්නවා. දොරයයි කටයුතු කරේ මොනවාද කියලා දන්නවා. ඒවා වෙනම තිබුණා. මම දේශපාලන කාරණා නෙවෙයි මම කිව්වේ. මේකේ විෂයබද්ධ කාරණාව. තාක්ෂණික කොටස සිද්ධ වුණේ ඔන්න ඔහමයි. මට සභාපතිවරයා හැටියට මට කියන්න පුළුවන්කම තියෙන එකේ තාක්ෂණික කාරණාව. මොකද මට කියන්න බෑනේ එක එකනා හැසිරිච්ච ආකාරයේ අභිලාෂයන් මම දන්නවා සමහර අය කිව්වා. එයා ටෙලිෆෝන් ඔන් කරන් හිටියා කිව්වා. එයා සල්ලි ගත්තා කියලා සමහර කාර්ක සභාවේ මන්ත්‍රීවරු පිළිගත්තා වෙනත් තැන් වලින්. මේක ලොකු ක්‍රියාවලියක් නේ සිද්ධ වුණේ බැඳුම් කර සම්බන්ධයෙන්. ඒ කියන්නේ එකක් පැහැදිලිව තිබුණනේ මේ බැඳුම් කර ගනුදෙනුවට තිබිච්ච දේශපාලන බැඳියාවන් යටපත් කරන්න කටයුතු කරා කියන එක යම් යම් පිරිස් ඉතින් ඒක කෝප් කමිටුව ඇතුලේ එහෙම සිද්ධ නොවුණාය කියන එක කියන්න බෑ. මොකද හේතුව දේශපාලන මේ නියෝජිතයෝනේ මෙතනින් පක්ෂ නියෝජිතයෝ ඉන්නේ දේශපාලන නියෝජිතයෝ ඉන්නේ. ඉතින් ඒක එහෙම වෙන්න පුළුවන්. මම කියන්නේ මම ඒකට මට එක අවස්ථාවක් මුතුමාට මතකයි. මෙතුමත් ඇවිල්ලා මට ඒ වෙලාවේ මේ සහයෝගය පළ කරා එහෙම කරන්න එපා කියලා ඉල්ලීමකුත් කරා. මෙතුම එළියටත් ඇවිල්ලා විගණ කාධිපතිතුමාගේ සමහර තර්කයන් නිෂේධනය කරන්න සමහර මන්ත්‍රීවරු හැසිරිච්ච ආකාරයට කෝප් කමිටුවේ මට සිද්ධ වුණා නැගිටලා යන්න. මම කාර්ක සභාවෙන් එක වෙලාවක නැගිටලා ගියා. මම ඉල්ලාශ්වලා ගියා නෙමෙයි. මම කාර්ක සභාවෙන් නැගිටලා යන්න තරම් මට තත්ත්වයක් පීඩනයක් ඇති වෙච්ච අවස්ථාවක් තිබුණා. මම එළියට ගියා. ඊයේ වෙලාවේ මෙතුමත් එළියටම ඇවිල්ලා මට මතකයි කිව්වා නෑ එහෙම කරන්න එපා එන්න ආයෙ උතුරට කියලා. මට ඒ වෙලාවේ තිබුණ නෑ එහෙම ඉඩකඩ. මේ ඒ එවැනි ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ඒ කිසිම දෙයක් මම වගකීමෙන් කියන්න ඕන කෝප් කමිටුවේ වார்த்தාවට අඩංගුවට හානියක් වෙන්න මම කටයුතු කරේ නැහැ. ඔය ෆුට් නෝට් වලින්වත් ඒ වார்த்தාවේ සමස්තයට හරයට හානියක් වෙන්න කටයුතු කරේ නැහැ. ඒක නිසා ඒක ඔප්පු වුණා ජනාධිපතිතුමා අපත් කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන්ගේ නීතිඥවරුන්ගේ කමිටුවෙන් ජනාධිපති විමර්ශන කමිටුවෙන් නුත් මගේ වார்த்தාවේ කිසිම දෙයක් අපේ කෝප් කමිටු වார்த்தාවේ කිසිම දෙයක් අභියෝගයට ලක් කරේ නැහැ. එකම කරුණක්වත් වගන්තියක්වත් අභියෝගයට ලක් කරේ නැහැ. ඒ කාරණා තවත් සනාථ කරා ජනාධිපති කොමිෂන් සභාව වார்த்தාවෙන්. නකොද මගේ වார்த்தාව පක්ෂග්‍රාහීව කටයුතු කළ තිබුණා. දේශපාලන අභිලාෂයකට කටයුතු කළ තිබුණා. අනිවාර්යෙන් ඒක ඔප්පු වෙනවා. මට වඩා පුළුල් විදිහට කරන්න ජනාධිපති කොමිෂන් වார்த்தාවේ. ඒක එහෙම වුණේ නැහැ. හරි. ඇත්තටම අබේසිංහ මහත්මයාගෙන් තමයි මම ඊළඟ ප්‍රශ්නේ අහන්නේ. දැන් කෝප් කමිටුව විසින් ඇතැම් අවස්ථාවල විවිධ ආයතන සඳහා නිර්දේශ ලැබලා දෙනවා. හැබැයි ප්‍රායෝගිකව බැලුවොත් ඒ නිර්දේශ ඇත්තටම ක්‍රියාත්මක වෙනවාද? ඒ පර්ෆෝමටිව් පර්ෆෝම් ඒ කියන්නේ පර්ෆෝමන්ස් එක පර්ෆෝමටිවිටි එක කොහොමද ඒ කියන්නේ කොහොමද ඒක චෙක් කරගන්නේ? අපි ඒ නිර්දේශ ලබා දුන්නාට පස්සේ කාල සීමාවක් දෙනවා. ඒ අපි ආයේ කැඳවනවා. ආයේ
ඒ අපි එක්ක අමාත්‍යංශය නැත්තම් සංස්ථාව ඒ කැමදෝ කැඳවනවා. අපි කාල සීමාවක් දෙනවා, මෙන්න මේ කාල සීමාව ඇතුළත මේක නිවැරදි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අවස්ථාව හුඟක් අය කරනවා. ඊට පස්සේ අපි ආයේ අපි දෙපාර තුන් පාර කැඳවපු අවස්ථාවක් තියෙනවා නේද? තමයි ඔබතුමා සම ආයතනේ දෙපාර තුන් පාරක් කැඳවනවා. ඒක ළඟ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අපි නිර්දේශ දෙනවා. නිර්දේශ ක්‍රියාත්මක කිරීම අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ සංස්ථාවේ සභාපතිවරයා කරන්න ඕනේ. දැන් ඒකින්ද තමයි මෙතුමා අපි දැන් තීන්දුව ගත්තේ. සති 8ක් ඇතුළත අමාත්‍යවරයා අමාත්‍යවරයා කෝප් කමිටුවට සහභාගි වෙන්නේ නැහැනේ, ලේකම්වරයා සහභාගි වෙන්නේ. ඒතොර මේ නිර්දේශ ක්‍රියාත්මක කරන මේකට මොකද්ද ගත්තේ කියලා ක්‍රියාමාර්ගේ පාර්ලිමේන්තුවේ දැනුවත් කරන්න ඕනේ. ඒතොර මේ අපි කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොට පස්සෙ ඒක මේ මහජන ලියවිල්ල බවට පත් වෙනවා. පොදු ලියවිල්ල බවට පත් වෙනවා. මේ පොදු ලියවිල්ල ඕනෙක් කෙනෙකුට ඒතොර පරිහරණය කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනකොට පස්සේ ඊට පස්සේ අනිත් මහජනතාවටත් බලන්න පුළුවන්. හැබැයි ඒක නිවැරදි කිරීම වෙන්නේ ඒ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ සතුව. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ ඒක නිවැරදි කරලා අපිට දැනුම් දෙනවා. ඊට පස්සේ ඊළඟ අපි කැඳවද්දී ඒ විකනාධිපති වාර්තාවේ තියෙනවා මෙන්න මේ මේවා මේගොල්ලෝ ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා ඒ වාර්තාවේ තියෙනවා. එහෙම කරලා නැත්නම් අපි නැවත නැවතත් එහෙම දැනුම් දෙනවා. ඉතින් තියෙන ප්‍රශ්නයක් තමයි මෙතුමා කිව්වා වගේ දැන් අපි සාමාන්‍ය තාම එහෙම අපි නඩු දැමීමක් කමිටුවෙන් නඩු දැමීමක් කරේ නැහැ. ඒක නිසා තමයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් එතකොට අධිකරණයෙන් කවුරු හරි එහෙම නියෝජිත වෙලා මේක සක්‍රීයව දායකත්වයේ ගත්තොත් ඉදිරියේදී එහෙම දේවල් කරන්න පුළුවන් වෙයි ක්ෂණිකව දාන්න. ඉතින් තියෙන්නේ මේ දැන් අවුරුදු 5ක් ආණ්ඩුවක් තියෙන්නේ. ඉතින් සමහරවිට මේ අවුරුදු 5ට අපිට කෝප් කමිටුවට සතු සියලුම ආයතන පරීක්ෂා කරන්න හම්බෙන්නේ නැහැනේ. මේ අපිට එහෙම කාලයක් නැහැ. ඉතින් පාර්ලිමේන්තුව තියෙන සතිය මාසෙට දවස් 8යි. ඒකට අපි ඒ සතිය රැස් වෙන දවස් 8ේම අපි රැස් වෙනවා. ඊට අමතරව අපිට මතකයි රෑ 12 එක වෙනකන් අපි සමහර දවස්වල රැස් වුණා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ දැඩි දවස්වලත් රැස් වුණා. ඉතින් ඒ සභාපතිවරයා විශේෂයෙන්ම මේකට එතුමාට ඒ දිට්ඨු තනතුර පිළිබඳ තනතුරෙන් උපරිම ඒ රටට සාධාරණීය කළා. මේ මහජන මුදල් වලට සාධාරණීය කළා කියලා අපි සතුටු වෙනවා. මමත් සමාජික කටයුතු සතුටු වෙනවා. ඒ සාධාරණීය අපි ඉෂ්ට කෙරුවා කියලා. හැබැයි ඒක 100%ක් නැති වෙන්න පුළුවන්. මොකද අපි බලාපොරොත්තු වෙන දේ මම හැම වෙලාවෙම කියන එකක් තමයි ස්වයං විනයක් ස්වයං පාලනයක් හැම කෙනෙක් අතර තියෙනවා. එහෙම නැත්තම් මේ රට කවදාකවත් හදන්න බෑ. ඒ ස්වයං විනය ස්වයං පාලනය දේශපාලඥයා ළඟ තියෙනවා. දේශපාලඥයා ළඟ ඒ ස්වයං විනය ස්වයං පාලනය නැති තාක්කල් මේ ආයතන මේත් බවට පත් වෙනවා. හුඟක් ආයතනවල මේ ප්‍රශ්න ඇති වෙන්න හේතුව දේශපාලඥයෝ. මේක අමාත්‍යවරු වශයෙන් ඉන්නේ දේශපාලඥයෝනේ. ඒවා ක්‍රියාත්මක කරන දේශපාලඥයෙක් මම මේක බය නැතුව කියනවා. මේ මොකද මමත් රාජ්‍ය අමාත්‍ය කෙනෙක් වශයෙන් හිටියා. අපේ කාලෙදී අපි ඒ අපේ අමාත්‍යංශවල අපි දැක්කා යම සමහර ඊට හිටපු අමාත්‍යවරු මොනවද කරලා තිබුණේ කියලා. හැබැයි අපි අපේ කාලෙදී අපි එහෙම වචනයක්වත් කරන්න දුන්නේ නැහැ. ඒ ආයතන අපි ඒ විදිහට කෙරුවා. අන්තිමට මට මතකයි මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විකනාගාධිපති වාර්තාවක තිබුණා. ඔඩි කියන්නේ RMV handling charges කියලා එකක්. 285 million million 285 28 කෝටි 50 ලක්ෂය. එක මේ වார்த்தාවක තියෙනවා. මට විගණ කාධිපති දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක් තමයි මට මේ වார்த்தාව ගෙනල් දුන්නේ. ඊට පස්සේ මොකද්ද මේ? RMV handling charges හොයලා බලන. එක ලීසින් කම්පැනි එකෙන් 28 කෝටි 50 ලක්ෂයක් අවුරුද්දට ගෙවලා තියෙනවා RMV එකට. හොයලා බලපුවම අත යටින් දීපු සල්ලි. RMV handling charges කියන වාහනයක් ලීස් කරන්න ගත්තාම ඒ ලීස් මේ ලීස් කර මේ ඒගොල්ලෝ ගන්නවා යම් කිසි රුපියල් 5000ක් 10000ක් ගන්නවා RMV එකට මෙයා ගන්න කියලා. ඉතින් මෙහෙම දීලා. ඊට පස්සේ මම මේක පාර්ලිමේන්තුවේ කතා කළා. පාර්ලිමේන්තුවේ කතා කරුවාට පස්සේ මට විශේෂයෙන් ප්‍රශ්න ආවා ඇමතිවරයා වීදුරු ගෙවල් ඉඳන් ගල් ගහනවා. තමන්ගේ ආයතන වලට මෙයා කරනවා කියලා. හැබැයි මම මේක ප්‍රකාශ කළා. එක බලන්න එක ලීසින් මේ සමාගමකින් 28 කෝටි 50 ලක්ෂයක් ලංකාවේ ලීසින් සමාගම 24ක් තියෙනවා. කොහොම මුදලක් ඔක යනවද? මේ ජනතාවගේ මුදල් ජනතාව නිකන් එහෙම දෙන්න. ඉතින් මට වෙච්ච අත්දැකීම් තියෙනවා මේකේ. මට පුද්ගලික වෙච්ච අත්දැකීම් තියෙනවා. වාහනේ මගේ මම ඇමතිවරයා ඉඳද්දි මගේ ඥාතියෝගේ වාහනයක් ලියාපදිංචි ගිහිල්ලා. ඒක කරනවා ඒක ට්‍රාන්ස්ෆර් කරන්න වෙන්නේ නැහැ. අන්තිමට මම කිව්වා වෙන්නේ නැහැ. අන්තිමට මේ සල්ලි අරගෙන කරලා තිබුණා. ඉතින් ඒ වගේම ඉතින් ඒකින්ද මේව දැන් මේ ඇමතුමාගේ ක්‍රමවේදිර කරලා නැහැ. ඔව් ක්‍රමවේදිර කරලා තියෙනවා. ඔව් ඉතින් එතකොට දැන් මේක මේ RMV එකේ ඉන්නේ කෝපයකට. නේ කෝපයකට නෙන්නේ නේද? මේ ඒ ඉතින් රාජ ගිරුම් කාර්ක සභාවට. ඉතින් එතකොට ඒකෙදි ඒ අනුව ඒකෙදි අපි හුඟක් දින්ද අර මේ e-motoring ක්‍රමයේ ගේන්න දැන් අපි මේ ආණ්ඩුව ආපු දවස් ඉඳන් කරනවා ඒක කරන්න නිලධාරින්ගේ සමහර ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් ඒක හරිම ඛේදවාචකයක් මේ රටේ.
මේ මහජන මුදල් මේ විදිහට නාස්ති කිරීම විනාශ කිරීම ඛේදවාචකයක්. ඒකට අපිට සාධාරණයක් යම්කිසි ප්‍රමාණයක කරන්න පුළුවන් නම් මෙතුමා සභාපති වෙන්න මෙතුමා සභාපති නොවන්න කවමදාකවත් මේක වෙන්නේ නැහැ කියලා මම මේක වකීමෙන් කියනවා. මොකද හේතුව ඒක මේක කවදාකවත් වෙන්නේ නැහැ. ඉතින් අපි මම ඔබතුමිට පුංචි උදාහරණයක් කියන්න මේ උදුගේ වැදගත් ප්‍රශ්නයක් මේක. මම මුළු හරය තියෙන ඔය ප්‍රශ්නේ ඇතුලේ කියලා. දැන් රජයේ ගයිඩ්ලයින් කියලා එකක් තියෙනනේ. මාර්ගෝපදේශන කියලා. ඒ කියන්නේ මාර්ගෝපදේශන නැතුව කිසි දෙයක් මිලදී ගන්න බෑ. මිලදී ගැනීමේ මාර්ගෝපදේශන. ඒ කියන්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශන. ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින්. දැන් ඔය රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් කී දෙනෙක් ඔය ගයිඩ්ලයින් දන්නවද? ඇමතිවරු කී දෙනෙක් දන්නවද? හැබැයි එතකොට දැන් රජයේ ආයතනයකට මිලදී ගැනීම කරන්න ඕන විදිහට හිතන හිතේ හැටියට නෙමෙයි. ඒ කියන්නේ ප්‍රෞද්ගලිකංශයේ ආයතන සහ රාජ්‍ය ආයතනවල වෙනස තියෙන්නේ. එක වෙනසක් ඕක. ඒ කියන්නේ තමන්ගේ යාළුවා ටෙන්ඩර් එක දෙන්න බෑ. දෙන්න බෑනේ. එහෙම බෑ. එහෙම ගන්න බෑ. මෙයාගෙන් ගන්න බෑ. එහෙම ගන්න බෑ. ඒ මාර්ගෝපදේශන වලට අනුව තමයි ගයිඩ්ලයින් වලට අනුව තමයි මිලදී ගැනීම කරන්න ඕන. එතකොට හදිස්සි මිලදී ගැනීම කියලා જાතියකුත් තියෙනවා. හදිස්සි මිලදී ගැනීමක් වුණත් ඒ මාර්ගෝපදේශන ඇතුලේ යන්න ඕන. ඒතර හදිස්සිය තීරණය කරන්න ඕනකම තියෙන්නේ අපිට මාර්ගෝපදේශනක් තියෙනවයි කියලා දැනගෙන. තේරෙනවද? දැන් මෙතන වෙන්නේ මොකක්ද දන්නවද? අර හදිස්සිය දාලා මාර්ගෝපදේශන කැලේට දාන්න. ලස්පින් එකට දාන්න. හදිස්සියට ගත්තා. හදිස්සියන මිලදී ගත්තා. හදිස්සියට ඕඩර් කළා. නේ? එතකොට ඒ හදිස්සිය හදන්නේ කවුද? හදිස්සිය හදනවා. මම ඒක කියන්නේ මේ දැන් විදුලි ඒකකයකට ලංකාවේ ගෙවනවා ජනතාව පාරිභෝගිකයෝ රුපියල් 22ක් 25ක් විතර. හැබැයි රජය විදුලි බල මණ්ඩලයේ මිලදී ගන්න 35ට 45ට. එතකොට ඉතුරු ටික ගෙවන්නේ කවුද? ඉතුරු ටික ගෙවන්නේ ජනතාව තමයි. ඒ කියන්නේ මම මගේ ගෙදර ලයිට් බිල් එක ගෙවෙන්නේ නැතුණාට මම කන බොන කෑම වලින් මම ගෙවනවා ඒකයි. එතකොට ඒක දැන් ආණ්ඩුවෙන් කියන්නේ මොකදන්නද? ඒක ජනතාවට බරක් පටවන්නේ අපි ගෙවනවා කියලා. බොරු. ඒ ජනතාවම තමයි ගෙවන්නේ. වක්‍ර බදු වලින් ගෙවනවා. ඒ හදිස්සිය හදන්නේ කොහොමද? අර ගයිඩ්ලයින් පැත්තකට දාලා නේ? ඒකනේ ලංකාවේ තියෙන විදුලි ජනන සැලැස්මක්. විදුලි මිලදී ගැනීමේ සැලැස්මක්. විදුලි ප්‍රමාණයට තියෙනවා. ජනන සැලැස්මක් තියෙනවා. ඒ ඔක්කොම පැත්තකට දාලා දඩ බල ගාලා මිලදී ගන්නවා. සාමාන්‍ය අපි දන්නවනේ නියම වලට කාලේ නේ. ඔන්න කියනවා වහින කාලේ ඉන්නේ නැහැ. දැන් පායන කාලේ එනවා. ඒකෙින්ද අපිට හදිස්සිය ගන්න වෙනවා කියලා. මතකද පහුගිය කාලේ තුර්කි නැවකින් ගන්න ගියා. හදිස්සි මිලදී ගැනීමක් කියලා. හැබැයි නැව එනකොට හදිස්සිය ගිහිල්ලා ඉවරයි. ඒතර කවුද තීරණය කරේ? මේවා වෙන්නේ අන්න මේ ක්‍රමවේද අනුගමනය කරන්න නැති වුණාම. මේ රාජ්‍ය ව්‍යාපාරවල අපිට කෝප් කමිටුවට කාර්යභාරයක් ඉතුරු වෙන්නේ නැහැ. හොයන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ගයිඩ්ලයින් මාර්ගෝපදේශන ක්‍රමයට කරනවා නම්. හැබැයි ඒක ගැන අඩුතරම කවුරුත් දන්නේ නැහැ. ඇමතුමා ගයිඩ්ලයින් දන්නේ නැතුව ඇමතුමා කියනවා ඔක් ගන්න. හරි ගන්න. යාළුවෙක් කැවිලා ගියොත් මේක සර් හොඳයි මේක මේකෙන් පොඩි වැඩක් තියෙනවා මේක කරමු. හා ගන්න. එච්චරයි. ඉතින් ඔය එතකොට දැන් මේ මං අහන්නේ මේ රාජ්‍ය ලේකම්වරු සහ ඇමතිවරු අතර තිබෙන සම්බන්ධතාවය යම් කිසි විදිහක නියාමනය වෙනවද කෝප් කමිටුවෙන්? එතකොට ඒ කොන්සිකුවෙන්සස් ඇමතිවරුටත් යනවද? අපිට නියාමනය වෙනවෝ නියාමනය වෙන්නේ එහෙමයි. සමහර ලේකම්වරු ඇවිල්ලා උත්තර දෙන විදිහෙන් තේරෙනවා ඇමති ලේකම්ට බයයි කියලා. සමහර ලේකම්වරු ඇවිල්ලා උත්තර දෙන විදිහෙන් තියෙනවා ඇමති හිතනකටත් වඩා වැඩියෙන් ලේකම් උදව් කරනවා කියලා. ඒ කියන්නේ ඇමතුමා හිතන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා දෙගුණයක් ලේකම්තුමා සපෝට් කරනවා කියලා හිතනවා. එහෙමයි ඉන්නවා. ලේකම්තුමාලා ඉන්නවා මම කියන මම බය නැතුව කියන මම එහෙම කියපුව ඇති. ඇමතුමාව නටවන ලේකම්ලා ඉන්නවා. එහෙමයි ඉතින්. ඇමතුමා දන්නේ නැහැ ලේකම්තුමා කරලා තියෙන වැඩ. අපේ රටේ කරුමේ කියන්නේ රටේ වැඩියෙන්ම මුදල් යොදවන වැඩියෙන්ම බලපෑමක් තියෙන වැඩියෙන්ම ප්‍රශ්න තියෙන තැන්වල තමයි ඒ වගේ කට්ටිය ඉන්නේ. තේරෙනවද? උදාහරණයක් ගත්තොත් එහෙම ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය බලන්න. ලේකම්තුමිය හරි ලේකම්තුමා හරි ආරංචි වෙනවද මේ මාකර ප්‍රශ්නයක්? ඔහේ නෑ. ඒ කියන්නේ යන්තම් අර පෙන්ෂන් යන කිට්ටුවෙක් ඉන්න නිකන් ඔය බොහොම කාර්යත් කරදරයක් නැති කෙනෙක් තමයි මේ වගේ තැන් වලට දාන්නේ. පරිසර අමාත්‍යාංශය මොකද හේතුව
මොකද හේතුව එයාගෙන් බලපෑමක් නැහැ. ඇමතිතුමාට බලපෑම. ඒ වගේ අමාත්‍යංශ දෙන්නෙත් ඒ වගේම ඇමතිවරුන්ට තමයි. බෙදා ගන්නකොට ලේකම්තුමත් එහෙමයි ඇමතිතුමත් එහෙමයි. හරි. හැබැයි සමහර තියෙනවා මේ 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 කෝප් කමිටුවල ආයතන 400 ගාන තියෙනවා කියලා කිව්වනේ අපි. ඔය 400 ගාන හොයන්න ඕනේ නැහැ රටේ මුදල් නාස්ති හොයන්න. පහයි හොයන්න ඕනේ. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මාර්ග සංවාහ අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය. හරි. ඔන්න ඔය ටික හෙව්වනම් ඇති. ඔය ඔය රාජ්‍ය ව්‍යාපාරවල තියෙන 400 ගානේම තියෙන සල්ලි වල වැඩිම කොටස ඔය ටිකේ තියෙනවා. හරි. ඉතින් අපි ඔක තමයි ඇත්ත. ඊළඟ මේ අදහස් දැක්වීමේ මටේට යන්නට සූදානම් වෙන්නේ දැන් සුනිල් හඳුනිගමැති මහත්මයා කතා කරමින් හිටපු නිසා මම අශෝක් අභිසිංහ මහත්මයාගෙන් ආරම්භ කරන්න කැමති විනාඩි 5ක් ලබා ගන්න. විශේෂයෙන්ම මම කියව හැමදාම ගිනගත් තමා ස්වයං පාලනයක් ස්වයං විනයක් තියෙන්න ඕනේ කියලා. පසුගිය සතියේ තිබුණා කුරුණෑගල මහනගර සභාවේ මේ ටෙන්ඩර් එකක් පිළිබඳ ප්‍රශ්නයක් අසුනේ. ඒකේ මාකට් එක හදන්න ඉංජිනේරු ඇස්තමේන්තුව කෝටි 63යි. හැබැයි කොන්ත්‍රාත් එක දෙන්න යනවා කෝටි 97කට. කෝටි 63 ඉංජිනේරු ඇස්තමේන්තුව කෝටි 97කට දෙන්න යනවා. ඊට පස්සේ මම අපේ පාක්ෂයේ മന്ത്രിවරුන්ට කතා කළා කිව්වා මේකට විරුද්ධ වෙන්න කියලා. මේ ගැන විරුද්ධ වෙද්දී මම උක්කරම മന്ത്രിවරු 8 දෙනෙක් ඉන්නවා 8 දෙනාට කතා කළා කිව්වා විරුද්ධ වෙන්න. මොකද ඉංජිනේරු ඇස්තමේන්තුව 63ක් තියෙද්දී 97කට දෙන එක මේ වැරදියි කියලා. අපි දන්නවා මේක මොකක් හරි අක්‍රමිකතාවයක් තියෙනවා කියලා. අන්තිමට ඡන්දයට ගියාම මගේ മന്ത്രി කෙනෙක් ආවේ නැහැ. මගේ කෙනෙක් ඒගොල්ලන්ට සහයෝගය දුන්නා. හැබැයි ඒගොල්ලන්ගෙන් 3 දෙනෙක් අපිට සහයෝගය දුන්නා. හැබැයි 10 10 ආවා. තීරක ඡන්දෙන් නගරාධිපති මේක අනුමත කරගත්තා. ඉතින් මේ මෙන්න මේ වගේ වෙන්නේ. ඉතින් මේ වගේ තමයි මේ රටේ තියෙන විශාලම ප්‍රශ්නේ. මේකට මොකද කරන්නේ කියන එක. ඉතින් මේ වගේ ඒවා කොහොමද හොයන්නේ? දැන් මෙතුමා දැන් කිව්වා අපේ ආයතන පහක් විතරක් ගැන. මම පාර්ලිමේන්තු රිසර්ච් ජර්නල් එකක් බලද්දි මම දැකපු එකක් තමයි. ඕගොල්ලෝ කවුරුත් දන්නවා. හෙල්පින් හම්බන්තොට සිද්ධිය 2005 ඒ සුනාමි ආපු වෙලාවේ 2007 දෙසැම්බර් වල ඊට පස්සේ 2005 මේ රටේ බලපෙරළියක් වුණා. මේ අලුත් ජනාධිපති කෙනෙක් ආවා. ඒ ලෝක නායකයෝ ඇවිල්ලා අපේ රටට ආධාර දෙන්න පොරොන්දු වුණා කෝටි 24,220ක්. ඒක බලන් ඇවිල්ලා ඒ සුනාමි යසනේ බලන් ඇවිල්ලා කෝටි 24,220ක් ආධාර ණය නෙමෙයි ආධාර දෙන්න පොරොන්දු වුණා. පොරොන්දු වුණාට පස්සේ උනාට ගිහිල්ලා ඇව්වේ කෝටි 12,130යි. කෝටි 12,100 හම්බුනේ. මේකෙන් කීයද වියදම් කරලා තියෙන්නේ? කෝටි 5800යි. කෝටි 6000 කෝටි 5800 වියදම් කරලා තියෙන්නේ. කෝටි 6000 ගානකට වෙච්ච දෙයක් නැහැ. ඒ ලැබිලා තියෙනවා. ඈ? ඒක ඇවිල්ලා තියෙනවා. ඒ සල්ලි පොරොන්දු වෙලා තියෙනවා එවන්න කෝටි 24,200ක්. හැබැයි එවලා තියෙන්නේ මුදල් කෝටි 12,100යි. ඒකෙන් වියදම් කරලා තියෙන්නේ කෝටි 5830යි. කෝටි 5800 කෝටි 6300ක් වෙච්ච දෙයක් නැහැ. හැබැයි දැන් තොරතුරු දැනගැනීමේ පණතෙන් ඕක අපේ මේ රජාවට පස්සේ තොරතුරු දැනගැනීමේ පණත හොයන්න. ඒ දැන් ඒ මතකද දැන් මොකද වුනේ? මේ මේ ඔය මේ හෙල්පින් හම්බන්තොට කියලා සිද්ධියක් ආවා. උසාවි තරු නඩු දැම්මා. හිටපු අග්‍රවිශකාරවරයෙක් කිව්වා හිර යන්න ඕනේ කියලා මම ජනාධිපති කෙරුවා කියලා. එහෙම වුණානේ. දැන් මොකද ඒ සල්ලි වලට නේද කවුරුත් ඒක බෑ ගන්න. කෝටි 6000 ගන්න කියන පොඩි ගානක්ද? ඉතින් මේ වගේ ඒවා කොච්චර වෙලා තියෙනවද? මේක කෝප් කමිටුවට ආපු එකක් නෙමෙයි. හැබැයි මේක මේවා තියෙනවා. ඉතින් මේවාට කවුද වගේ කියන්නේ? ඇත්තම කියනවා නම් අපි දැන් මම හැම දේශපාලකයන්ම මේ කියන්නේ නැහැ. අපිට හරිම කනගාටුවක් කියනවා. මම ලැජ්ජ වෙනවා දේශපාලකයෙක් වීම පිළිබඳව. මොකද දැන් කතා වෙනවා 225 මේක ගිල්ල මැරෙන්න ඕනේ කියලා. අපි 225ට මේ අපි ගිල්ල මැරෙන්න ඕනේ. අපි කවදාකවත් ඒ වගේ ඒවා කරන්නේ නැහැ. හැබැයි ඒ වගේ කරන අයිතියට දැන් අන්තිමට ඔක්කොටම දැන් මාධ්‍යවේදීන් අපිට කියනවා මගෝඩිස්ලා කියලා. එහෙම කතා කරනවා මගෝඩිස්තුමා කියලා නේ කියන්නේ. ඉතින් මගෝඩිස්ලා වෙන්න ඕනේද අපි? අපි හෘද සාක්ෂියට එක ගොඩ වැඩ කරන මිනිස්සුනේ. අපි කවදාකවත් ඒ වගේව කරනවද? මට මම ප්‍රසිද්ධියේ මම රාජ්‍ය ඇමති වුණාට පස්සේ මට ඇවිල්ලා දෙන්න මේ හදපුවා. මම කොච්චර ඒවට විරුද්ධ වෙලා වැඩ කෙරුවද? ඒක හින්දා තමයි අපිට අන්තිමට ගහන්න පටන් ගත්තේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ මං හැම වෙලාවෙම කියන එක තමයි දේශපාලඥයා තමන් හැදුනොත් නිලධාරිය හදන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. දේශපාලඥයා තමයි නිලධාරියා වැඩිකාරයක් කරන්නේ. දැන් අපිට මතකයි මේ පසුගිය රජයේ කාලේ මේ මාර්ග unsolicited proposals එකක්වත් ටෙන්ඩර් ගියේ නැහැ හුඟක් මහමාර්ග. ලැයිස්තුව ගන්නවා මෙන්න මෙයාට මෙච්චරයි මෙයාට මෙච්චරයි මෙයාට මෙච්චරයි. ඉතින් එතකොට විශාල ප්‍රමාණයක් කොච්චර මුදල් රජයේ මුදල් අපිට යනවද? ඕගොල්ලෝ දන්නවද නිදහස අරන් අවුරුදු 71යි. මේ 71 තුල 71 වසර තුල අපේ රටේ ආදායමට වීදම අඩු වෙලා දෙන අවුරුදු 2යි. අවදාවට වීදම අඩු වෙලා තියෙන අවුරුදු 2යි.
එක්දහසේ පනහසක සහ පනස් දෙකේ පමණ. ඉති මේ දැන් අපේ ගියවුරුද වෙද අපේ රට ආදයම් වගේ වේදම දෙගුණයක් කෝටි දෙලක්ෂයක ආදම කෝටි හාරලක්ෂ පන්දා වියදම. එවැනි රටක් මේක එවැනි රටක් මේක මේ රට ලේසියෙන් ගොඩ ගන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් එහෙම තියෙද්දි බදු සහන දීලා තියෙනවා කෝටි 50000ක ආදායම අඩු වෙනවා කෝටි 2 ලක්ෂ කෝටි 1 ලක්ෂ 50000 කෝටි 2 ලක්ෂ 20000ක් අපි ආදායම එස්තිමේන්තු කරලා තියෙනවා. ඒකෙන් සාමාන්‍ය 10 10 15ක් එන්නේ නැහැ. කෝටි 2 ලක්ෂ කෝටි 50000ක් එන්නේ නැතුන වියදම. ඔයගොල්ලෝ දන්නවා ගිය අවුරුද්ද ණය වාරිකය කෝටි 1 ලක්ෂ 15000යි පොලිය කෝටි 80000යි කෝටි 1 ලක්ෂ 95000ක් ගෙවන්න ඕන ණය වාරිකය පොලිය. ආදායම කෝටි ලක්ෂ 2කින් කෝටි 1 ලක්ෂ 95000 ණය වාරික පොලිය ගම කෝටි 5000 ඉතුරු වෙන්නේ මොනවා කරන්නද? ඒ කෝටි 5000 කරන් තියෙන්නේ මොනවද? රජයේ සේවකෝ 14 ලක්ෂයට පඩි ගෙවන්න යනවා ගිය අවුරුද්ද කෝටි 70000ක්. විශ්‍රාමිකයෝ ඉන්න 5 ලක්ෂ 98000ක් ඒගොල්ලන්ට පඩි ගෙවන්න යනවා කෝටි 20000ක්. 90000ක් යනවා පඩි වලට විතරක්. හැබැයි කෝටි 5000 ඉතුරු වෙලා තියෙන අයගේ පාරිකයි ගෙවුවා. සහනාධාර වලට යනවා පොර සහන සම්පූර්ණ සහනාධාර කෝටි 40000ක්. අවසාන. ඒතර කෝ අර කෝටි 70 90000ට කෝටි 40000 දාන කෝටි 130000යි. අපි ගිය අවුරුද්ද සංවර්ධනයේ කෝටි 80000ක් එකතු කරුවා. ඒ කෝටි 130000ට කෝටි 90000 දෙනවා කෝටි 210000යි. ඒතර වියදම කෝටි 210000ක් තියෙනවා ණය වාරික පොලිය ආරෙන්නේ. හැබැයි අර ණය වාරික පොලිය ගෙවම රජයේ කෝටි 5000 ඉතුරු වෙන්නේ. ඒක කෝටි 210000ක් තව වියදම කෝටි 215000 ණය ගන්න ඕන. හැම අවුරුද්දෙම පාර්ලිමේන්තුවේ ණය ගන්න අනුමත කර ගන්නවා. ඒ ණය සීමාව තුළ ඉන්නවා. හැබැයි මේක මේ චක්‍රය කොහෙන්ද කෙලවර වෙන්නේ? මේ චක්‍රය තුළ තමයි හොරකම තියෙන්නේ. මේ චක්‍රය තුළ තමයි ඔය තියෙන්නේ නාස්තිය දූෂණේ තියෙන්නේ. ඉතින් මේ නාස්තිය දූෂණේ නැති කරගන්නේ නැතුව මේ චක්‍රය හැමදාම ක්‍රියාත්මක වෙනවා. මගේ පුද්ගලික මතය මම මේ අවස්ථාවේදී කියනවා. මගේ පුද්ගලික මතය මේ රට හදන්න පුළුවන් වෙන්නේ මේ රටේ තියෙන සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා එක ආණ්ඩුවක් හදලා විපක්ෂයක් නැතුව අඩුම ගානේ අවුරුදු 10 15ක් රට පාලනය කරන්න ඕන. එහෙම නැතුව මේ රට කවදාකවත් හදන්න බෑ. ඔය කවුරු ඇවිල්ලා මොනවා කිව්වත් ඔය බදු මොනවා මෙයා කරා මේ රට සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා එක රජයක් හදලා විපක්ෂයක් නැතුව මේ රට අවුරුදු 15ක් රට පාලනය කරුවොත් මේ රට හදන්න පුළුවන්. ඒ නැත්තම් කවමදාකවත් මේ රට හදන්න බෑ. මොකද දේශපාලඥයා අනිවාර්යයෙන්ම මේ රට හදන්න දෙන්නේ තමන් ඒ ඉන්න අවුරුදු කව පහ ඇතුළත තමන් උපරිම හම්බ කරගන්න හදනවා. මේකම වගකීමෙන් කියනවා. එහෙම වෙලා තියෙනවා අනන්තවත් දැනත් කරගෙන යනවා. හොඳයි අවුද මට බෙහෙත් සුතිවන්ත වෙනවා සුනිල් හන්දේ. මට කියන්න තියෙන්නේ මෙහෙමයි දැන්. දැන් මේ දේශපාලන කතා කරොත් හෝප් කමිටුව හරහාම පහුගිය අවුරුදු 5ට දැන් මෙතුමා මේ කියන්නේ දැන් හෙල්පින් හම්බන්තොරක් කියන වගේ කියන්න ඕන කවුද කියලා මෙතුමා අහනවා අවුරුදු 5ක් ආණ්ඩු ඉදලා. එතකොට පහුගිය අවුරුදු 5ෙත් වෙච්ච දේවල් හොයලා පෙන්නපු දේවල් හොයලා දුන්න දේවල් මෙතුමල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරා නම් මේ තරම් අන්ත පරාජයක් සිදු වෙන්නේ නැහැ. මො ජනතාවට පහුගිය ආණ්ඩුව ගැන ඔබතුමාම අවංකව පිළිගන්නවා නම් පිළිගන්න. තිබිච්ච විවේචනේ ප්‍රබලම එක තමයි හොරු අල්ලන්න ඇවිල්ලා හොරකම් කළා කියන. දූෂණ දඩුවන් නොකර හොරකම් කළා. හොරු අල්ලන්න ඇවිල්ලා හොරකම් කළා කියන. ඒ කියන්නේ හොරු අල්ලන්න ආවේ 2015 මෙතුමල්ලා ලොකු ජනවරමක් දුන්නා. ඒක ප්‍රබල ජනවරමක් දුන්න රටේ ජනතාව යුද්ධේ කරයි කියලා ජනතාව විශ්වාස කරපු රාජපක්ෂ මහත්තයා පරද්දලා හොරකම් නොකර රට පාලනය කරන්න කියලා. හැබැයි ඔය බැඳුම් කර වංචාවේ ප්‍රධාන ප්‍රශ්නේ ඉන්නේ නෝකත් එක්ක. ඒකට නිසි ක්‍රියාමාර්ග නිසි දඬුවම් දුන්නේ නැහැ. යාළුකමට අපි කවුරු පිළිගන්න ඕන? යාළුකමට යාළුව රැක්කා. ඒ නිසා තමයි අර්ජුන මහේන්ද්‍රන් අදත් සිංගප්පූරුයි. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බැරුණා, අධිකරණ ඉදිරිපත් කරන්න බැරුණා. මම කෝප් කමිටුවේ සභාපති හැටියට නෙමෙයි. ඔය සිද්ධිය මුලින්ම මාධ්‍යයට කියපු දවසේ මම කිව්වා. මට මතකයි පෙබරවාරි 15 ගන්දුනුව මාර්තු මාසේ 12 වෙනිදා මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා. අගමැතිතුමාට සදාචාර අයිතියක් තියෙනවා නම් මේක පරීක්ෂණය කරන්න. අර්ජුන මහේන්ද්‍රන්ව තන්තුරෙන් අයින් කරලා පරීක්ෂණය කරන්න. සභා අධිපති කමේ ගියාගෙන පරීක්ෂණය කරන්න එපා කියලා. එතකොටගෙම කිව්වා මම අධිපතිතුමා නිවැරදි නම් එතුමාට පුළුවන් ඉල්ලා ආශ්‍රයලා මේ පරීක්ෂණයට ඉඩ දෙන්න. එතකොට රයින් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කරන් තියෙන පළවෙනි දේ ඒක. එයා පැත්තකින් තියලා පරීක්ෂණය කරන්න ඕනේ. එහෙම නැත්නම් එයා ඉල්ලා ආශ්‍රය වෙන්න ඕන. තමන් පත් කරපු අගමැතිතුමාට ගරු කළා. ඕගොල්ලෝ සාධාරණ පරීක්ෂණයක් කරන්න මම වැරදි නම් මාව අයින් එන්නම් කියලා. ඒක කරේ නැහැ. ඒක කරා නම් කෝප් කමිටුවක් එන්නෙත් නැහැ මේක මෙතනට බැඳුම් කරේ කියලා මහා ලොකු මාතෘකාවක් වෙන්නෙත් නැහැ මුකුත් නැහැ. රජයෙන්ම කරන්න තිබිච්ච දෙයක්. ඊළඟට පහුගිය කාලේ ඔබතුමා දන්නවා ගල්ලඟුරු ටෙන්ඩරයක් පිළිබඳව විශාල සාකච්ඡාවක් සිද්ධ වුණා. ගල්ලඟුරු මිලදී ගැනීම ගැන. අපි ඒක කෝප් කමිටු වාර්තාවක් ඉදිරිපත් කරා. ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. සතෝස හාල් ගෙනල්ලා. පහුගිය ආණ්ඩුවෙන් ගෙනාවේ හාල් මෙට්‍රික් ටොන් 5000ක් ගේන්නේ කියපු එකට 50000ක් ගෙනාවා. හරිද? හාල් 5000යි බෆර් ස්ටොක් එකක් තියාගන්න ආරක්ෂිත තෝගයක් තියාගන්න මුදල් හැමතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා අනුමත කළ දෙන්නේ 5000යි. ගෙනාව 50000 ගන්න. ටොන් 2 ලක්ෂ ගාණක් වැඩිපුර ගෙනාවා. එඳ හාල් ගොඩ ගහගෙන ඉන්න තැනක් නැති වුණා.
මූද දියන් හිටියෙක් නැව්වල හාල්. එතකොට හාල් ටික උඩබිමට ගේනකොට මෙහි ගොයන් කපලා. ඉතින් මෙහි ගොවියෝ පාරේ උපවාස කරා. ඉතින් හාල් තිබුණා ගබඩාවල වල ගබඩාවේ මුල දොර ළඟ අර පින්නට තියෙන හාල් ටික අරගෙන මේක නරක් වෙලා කියලා සත්වාහාර වලට දුන්නා. සත්වාහාර වලට විකුණා. සත්වාහාර වලට විකුණන්න ගත්ත මුදල් ආලිලා ඒවම නැවත සතුසර විකුණා. සතුසේ ගබඩාවල වල තිබිච්ච හාල් අඩු වගේට සත්වාහාර වලට විකුණා. ගත්ත මුදල් ආලිලා හොඳ හාල්නේ. හරි. සත්වාහාර කියලා බොරුවට VHR report දාලානේ ගත්තේ. ඒව ආයෙත් විකුණා සතුසටම. හරි. වෙච්ච පාඩුව අපි හොයලා පෙන්නුවා මුකුත් කරේ නැහැ. කිරිහරක් ගෙනාම කිරිහරක් ගෙනල්ලා කිරිහරකගේ වටිනාකම ඕස්ට්‍රේලියාවෙ ඉඳලා ගේන ගන්නට වඩා වැඩි වරාය ඉඳලා ට්‍රාන්ස්පෝට් කුලිය. හරි. කිරිහරක් ගෙනාව ඒ කිරිහරක් මේ පරිසරයට ගැලපෙන්නෙම නැහැ. එවුන්ව දුන්න මිනිස්සු කවුද කියලා දන්නෙත් නැහැ. ගත්ත කට්ටිය කවුද කියලා දන්නෙත් නැහැ. හරක් කොහෙ ගියාද කියලා දන්නෙත් නැහැ. කෝටි ගාණක් පසු සම්පත් මණ්ඩලයට පාඩු වුණා. හරිද? ඒව ගැන හොයලා පෙන්නුවා ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. විදුලි බලාගාර වලින් ඔය ඔය විදුලි ජනන සලස්මෙන් පිට හදිසි මිලදීම් ගැනීම කරා කෝටි ගාණක් පාඩු වුණා රටට. ඒව ගැන මුකුත් කරේ නැහැ. තවිනාදී. ශ්‍රී ලංකන් එක ආවා පරණ වැරදි හොයනවා කිව්වා. මේගොල්ලොත් එයා බස් ගත්තා. එයා බස් ගන්න සල්ලි වියදම් කරා. ඒකේ එයා බස් අන්තිම ගිවිසුම අවලංගු කරන්න සල්ලි වියදම් කරා. ඒවා හිටපු කට්ටිය ගහගෙන කෑවා. ඒවා කවුරුත් දන්නවා. ඒව ගැන සත පහක හෙව්වේ නැහැ. ඉතින් අවසාන ප්‍රතිඵලය තමයි ඔය උනේ. මම ඒක හිඳ මම කියන්නේ මට මට අවසන් කරන විනාඩියක් දෙන්න මම මේක දැන් ඉන්නේ ජනාධිපතිතුමා ගත්ත වැදගත් පියවර දෙකක් ගැන මම අගය කරන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ කෙටි දවස් කිහිපයකට ගත්ත පියවර දෙකක් තියෙනවා. එකක් තමයි මේ රජයේ අමාත්‍යංශවල ප්‍රධාන කාර්යාල රජයේ ගොඩනැගිලි වලම පවත්වාගෙන යන්න කියලා තීරණයක් කරන් තියෙනවා. ඒක හරිනම් මම කියන්නේ ඒක යොදවන්න ඕන අමාත්‍යංශවල විතරක් නෙමෙයි රාජ්‍ය ව්‍යාපාරවලට. හුඟක් රාජ්‍ය ව්‍යාපාරවල බිල්ඩින් වල තියෙන ප්‍රධාන කාර්යාලේ පෞද්ගලිකව විශාල මුදල් දීලා අරගෙන තියෙනවා. මම දන්නවා ඇල්කඩුව ප්ලාන්ටේෂන් එක තියෙන්නේ මාතලේ. හරි. හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කොළඹ. කොළඹ කොට හෙඩ් ඔෆිස් එකක් තියෙනවා. මුළු අතු යායම ඔක්කොම මැනේජර්ල ඔක්කොම ඉන්නේ මාතලේ නම් මෙහෙම කොට තියන්නේ. ළමයි ඉස්කෝලේ දාගන්න. ඒ ලොක්කොන්ගේ ළමයි ඉස්කෝලේ දාගන්න තමයි හෙඩ් ඔෆිස් එකක් තියාගෙන ඉන්නේ. ඒගොල්ල කොළඹ ඉන්නේ. ඒතර වත්ත වැඩ කරන්නේ නැහැ නේ මොකක්ද? රාජ්‍ය ව්‍යාපාර වල විශාල වශයෙන් තියෙනවා ඔන්නෝම පෞද්ගලික තැන්වල අධික මිලට මිලදී ගත ආයතන. මම කියන්නේ ජනාධිපතිතුමාට තියෙන අමාත්‍යංශ විතරක් නෙමෙයි. ඔය රාජ්‍ය ව්‍යාපාර වල ප්‍රධාන කාර්යාලත් රජයේ ආයතන වලම තියෙන ගොඩනැගිලි වල පවත්වාගෙන යන කියලා නිර්දේශයක් දෙන්නවා. මම අගේ කරන එකයි ගත්ත කැමාරේ. එතකොට දැන් අපිට ආයෙ අහන්න දෙයක් නැහැ. චක්‍රලේඛයක් තියෙනවා. කෝප් කමිටුට ආවොත් අහන්න තියෙන්නේ. ඇයි පෞද්ගලිකව තියන්නේ? ඔය රජයේ ප්‍රතිපත්තිය රජයේ තැන්වල ප්‍රධාන කාර්යාලේ තියාගන්නේ. ඊළඟට මේ 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 ආයතන වලට පත් කරන්න ඕන සුසුකම් තියෙන මිනිස්සු. ඉතාලම නුසුසු මිනිස්සු පත් කරන්න. දේශපාලන දැන් ඔබතුමා දන්නවා දැන් මාධ්‍ය විවෘත කළ තියෙන කෝප් කමිටුවනේ. ඇවිල්ලා දෙන උත්තර බලන්න. යන්නේ කොහෙද මල්ලේපොළ උත්තර දෙන්නේ? තමන්ගේ සභාපතිකමට ගැලපෙන්නේ නැහැ. තමන්ගේ තනතුරට ගැලපෙන්නේ නැහැ. උත්තර ප්‍රශ්නයක් ඇහුවොත්ම හතර වටේට බලන එක එක්කෙනාගේ මුණු දිහා උත්තර දී ගන්න බෑ. ඇයි හේතුව? විෂයක් දන්නේ නැහැ, තේරුමක් නැහැ, වගකීමක් දරලා නැහැ, පළපුරුද්දක් නැහැ, අත්දැකීමක් නැහැ. මීට කලින් අඩුතරමේ සිල්ලරපඩු කඩේක හරි කැෂියරකේ හරි ඉඳලා අත්දැකීමක් තියෙන කෙනෙක් වෙන්න ඕන මේ වගේ රාජ්‍ය ව්‍යාපාර වලට පත් කරන්න. අවසන්. පෝස්ටර් ගැහුවට පෝස්ටර් අරන් ගියාට තමන්ගේ උදව් කරාට පත් කළ වැඩක් නැහැ. ඒක තමයි තියෙන්නේ. දැන් ඒ දැන් කියලා තියෙනවනේ මා කර සුසුකම් මණ්ඩලයෙන් හොයලා පත් කරනවා කියලා. එහෙම කරනවා අපිට වැඩ අඩුයි. කෝප් කමිටු වැඩ අඩුයි. අපිට තියෙන ඒ සුසුකම් මණ්ඩලයෙන් සුසුකම් ටික ගෙන්න ගත්තා. රයිට් සුසුකම් තියෙන අයද කියලා බැලුවා. හොඳයි කියලා ඇහුවා. ඒක මම කියන්නේ ඒ ක්‍රියාමාර්ග දෙක ගැන මම අගය කරනවා. ඉදිරියටත් එවැනි කටයුතු කරනවා නම් මේ රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කරන්න පුළුවන්. හොඳයි ඔබතුමාට බේවින් ස්තුතිවන්ත වෙනවා මේ Facebook කරා අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා ගායන් සංජීව ගමගේ. ඉතින් ඔබතුමා අදහස් වගේ ප්‍රකාශ කළා ඊළඟ කමිටුවට පත්ව නියෝජිතයන් අතරත් ඔබ ඉඳීද කෝප් කමිටුවේ? කෝප් කමිටුවේදී පක්ෂයෙන් ඉදිරි නම් කරන්නේ සභාපතිකම තමයි. ඒක තමයි. කෝප් ඒක මම ඒ බැරි ගන්න. කෝප් කමිටුවට අපිව නම් කරන්නේ අපේ පක්ෂවලින්. දැන් ගිය පාර අවසාන කෝප් කමිටුවේ අපේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ හිටියේ මම විතරයි. ඊට කෝප් කමිටුවේට සමාජික පක්ෂවලින් නම් කරාට පස්සේ තමයි ඒ නම් කරන සමාජිකයෝ 16 දෙනා එකතනක වාඩි වෙලා පළවෙනි රැස්වීමේදී තමයි සභාපතිවරයා තෝරන්නේ. ඒතර සභාපතිවරයා තෝරන්නේ අතන පක්ෂවලින් නෙමෙයි.
සභාපතිවරයා තෝරන්නේ ඒ පක්ෂවලින් ඉදිරිපත් වෙන නියෝජිතයෝ අතරින් හැමෝම කැමති කෙනා. ඉතින් ඒක එදාටපත් වෙන අය. දැන් මං හිතන්නේ දැන් මේ තව මාස කීපයක් විතර පාර්ලිමේන්තුව නැවත තුන්වෙනිද කැඳෙව්වට පස්සේ අලුතෙන් කෝප් කමිටුව පත් කරන්න ඕනේ. පත් කරන්න තුන්වෙනිද පටන් ගත්තට පස්සේ ආයි අපිට ආරංචි පාර්ලිමේන්තුව කල් දැමීමක් වෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මේවට අන්න ඉතින් තව මාස දෙකයි තියෙන්නේ මාර්තු පළවෙනිදා වෙද්දී පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. මේ මාස දෙක ඇතුළත ඉතින් ඕක අදැදා යන්නත් පුළුවන්. ඉතින් අපි හිතනවා ප්‍රාර්ථනා කරනවා මේ මම කොහොමද අපේ පක්ෂේ පත් කිරුවත් නැතත් මෙතුමාට සභාපති වෙලා මේ මාස දෙකෙත් මේ ඉතුරු ටික කරන්න අවස්ථාව ලැබෙයි කියලා. මොකද මෙතුමා ඒ කරපු ටික. හැබැයි තව මාස දෙකයි. ඉතින් හැමෝට නොකර ඉන්නත් පුළුවන් නේද මේ සුනි? තව එක ප්‍රශ්නයක් තියෙනවා ඉෂාන් සුදර්ශන් Facebook කරා මේ ශානික හංසනේ ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයක්. නිවැරදි මූල්‍ය පාලනයක් සහ සාධනීය රාජ්‍ය ආයතන හම්බුනේම නැද්ද මේ මේ වැඩේදී? හම්බුනා. තමයි වටිනානේ. මං හැමදාම කියනවා මං එකක් දැන් අපේ රටේ හුඟා කර මේ මම මෙතුමා ඉන්න හින්දා නෙමෙයි කියන්නේ මේ මං මෙලත් නාලිකාවල කියලා දින ප්‍රවාහන අමාත්‍යාංශය අර තියෙන මධ්‍යම ගමනාගමන මණ්ඩලය CTB එක හුඟා කරලා කියන්නේ මේ පාඩු ලබන ආයතනයක් සේවකයෝ ගොඩාක් පුරවගෙන ඉන්නවා කියන නමුත් පහුගිය කාලේ කටයුතු කළා රමාල් සිරිවර්ධන මහත්මයා සභාපති හැටියට එතුමා කටයුතු කරන කාල සීමාව ඇතර මේක ලාභ ලබන ආයතනයක් බඩපත් කළා අර්ථසාධක මුදල් ගෙව්වා සහ අපට චෝදනා නැති ආයතනයක් يعني චෝදනා නැති ආයතනයක් හැටියට අපි විමර්ශන වෙච්ච ආයතනයක්. එහෙම ආයතන කිහිපයක් තියෙනවා. එහෙම ආයතන තිබුණා ඇත්තරම නැත්තේ නෑ. නමුත් අර ඒව ලොකුවට හයිලයිට් වෙන්නේ නෑ මේ තියෙන ප්‍රශ්නත් එක්ක. එහෙම ආයතන තිබුණා සභාපතිතුමා හිටියා. සමහර රාජ්‍ය ව්‍යාපාර තිබුණා. එයා ඒ රජෙන් මුදල් ලබා ගැනීම නතර කරලා තිබුණා. රජෙන් අයවැයෙන් මුදල් ලබා ගන්න ඒගොල්ලොන්ගේ ආදායමෙන් ඒගොල්ලෝ ආයතනෙ පවත්වාගෙන ගියා. රජයට නොගෙවපු බදු මුදල් ගෙව්වා. බැංකුත් තිබුණා එහෙම. එහෙම බැංකු තිබුණා. ආයතන තිබුණා. එහෙම නැත්තේ නෑ. ඉතින් ඒව අගේ කිරීමකුත් වෙන්නේ නෑනේ. ඒ ප්‍රශ්නේ තියෙනවා. මම මෙතුමා කියපු හින්දා මම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය වශයෙන් අපි පසුගිය රජයේ ආණ්ඩුව ගද්දි ඩිපෝ 169 එක පඩි ගෙවලා තිබුණේ නෑ. සේවකයන්ගේ අර්ථසාධක කර මුදල් EPF ETF බාරකාරාන මුදල් සහ මේ පාරිතෝෂිකද ගෙවලා තිබුණේ ₹2,455. ඉතින් අපි ඊට පස්සේ ඇවිල්ලා විතුමාගේ සභාපතිතුමා යටතේ අපි ඒක කරලා ඒ දැන් CTB හැම ඩිපෝ එකම කෝටි එකට වැඩිය ෆික්ස් ඩිපොසිට් තියෙනවා. උතුරේ පාදේශයේ විතරක් කෝටි 20ක් අපි මම අමාත්‍යාංශය දාලා යද්දි තිබුණා කෝටි 20ක් හැම ඩිපෝ එකම වෙලාවට පඩි ගෙව්වා. කවමදාකවත් රුපියල් 1000ට වඩා බෝනස් දීලා තිබුණේ නැහැ. අපි රුපියල් උපරිම දෙන්න පුළුවන් රුපියල් 15000 බෝනස් එක අපි දුන්නා. ඒ වගේම පඩි වැඩි කිරීම කළා. අර ණය ඔක්කොම ගෙවුවා IPF ETF ඔක්කොම ගෙවුවා. දැන් සේවකෙක් අයින් වුණාම මාසයක් ඇතුළත පාරිතෝෂිත ගන්න ඇති කළා. ඉතිහාසයේ පළවෙනිවතාවට 2017 161.82 crore CTB එක ලාභ ලැබුවා. 2018 වසරේ ₹2,200 crore ලාභ ලැබුවා ඉතිහාසයේ. ඒකට මෙතුමා කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් දීපු එකට මම ස්තුතිවන්ත වෙනවා. රමල් සිරිවර්ධන සභාපතිවරයාත් අපේ හිටපු විමල් සිරිපාල ඇමතිවරයාත් සමග මම ඒකට අපි සෑහෙන වැඩ කොටසක් කළා සියලු මාධ්‍යක්ෂ මණ්ඩලය එකතු වෙලා. ඔයතුමා කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ අහන ප්‍රශ්නයක්. ඔබ බාණ්ඩු පක්ෂ නියෝජනය කරමින් තමයි කෝප් කමිටු හිටියේ. ඒතකොට ඉන්න ඇමතිවරුන්ට විරුද්ධව සහ විවිධ මේවත් ක්‍රියාත්මක වෙනවා. බලපෑම් එල්ලුනේ නැද්ද ඇතුලේ? නෑ නෑ එහෙම බලපෑමක් නැංගෙ එල්ලුනේ නෑ. සාමාන්‍යයෙන් මේ බලපෑම් එහෙම එල්ලීමක් උනේ නෑ. ඉතින් සමහර ඒකට ඉතින් ඒක ඇත්ත නේ නේ කියන්නේ. හරි. අපි මාධ්‍යවේදීන්ටත් අවස්ථාවක් සලසා දෙනවා මොනවා හරි මේ අවස්ථාවේ මතු කරපු කතාහර ප්‍රශ්න තියෙනවා නම් අත පොඩ්ඩක් උස්සන්න අපි අවස්ථාව ලබා දෙන ප්‍රශ්න අහන්න. පැනල් එකටත් අවස්ථාව ඒ අතරම ලබා දෙන්න සූදානම් මේ දෙගොල්ලන්ටම. සභාපතිතුමනි, දැන් පාර්ලිමේන්තු වාර අවසන් කළා තියෙනවා. ඒ සමගම කෝක් කමිටු ඇතුළු කමිටු කීපයක් අහෝසි වෙනවා. දැන් මේ කමිටු වලින් විමර්ශන කටයුතු සිදුවීමෙන් තිබුණා යම් යම්. දැන් මේ අවස්ථාවේ මේ පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට ගත්ත ක්‍රියාමාර්ගයේ මේ උපක්‍රමයක් ඇරියට බුදුමාට දකින්න හිතෙන්නේ නැද්ද? මම එහෙම දකින්නේ නැහැ. මොකද මම කෝප් කමිටුව කැදවපු දිනය දෙසැම්බර් 3 වෙනිදා මම කැඳෙව්වේ විශේෂයෙන්ම මහ බැංකුව ඉදිරිපත් කළ තිබිච්ච ව්‍යවහාරික විගණනේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න තියෙන පළවෙනි දවසේ මට එදා. මොකද අපිට මේ වාර්තාව ලැබුණේ නොවැම්බර් 27 වෙනිදා. ඒතකොට 27 වෙනිදා ලැබිලා දෙසැම්බර් 3 පාර්ලිමේන්තුව කැඳවන පළවෙනි දවසේ. ඒ යතර වාරේ හදිසියේ මට කෝප් කමිටුව කැඳවන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මොකද මම දන්නේ නැහැ වාර අවසන් කරනවා කියලා. නේද? මම හිතනවා එදාට කැඳවනවා කියලා පාර්ලිමේන්තුවේ.
ඉතින් පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු එන නිසා තමයි මම උදේ 10ට දාගන්නේ. ඒක ඒකයි මේකේ සම්බන්ධයක් මම දකින්නේ. හැබැයි දෙවනිදා මට ආරංචි වුණාට පස්සේ මම කාර්ය සභාවේ සමහර මන්ත්‍රීවරුන්ට කතා කරලා කිව්වා දැන් අපිට වාර අවසන් වුණොත් අද මධ්‍යම රාත්‍රියේදී මේක කරන්න බෑ නේද කියලා. මොකද හේතුව ඒකට තව හේතුවක් තිබුණා. ඒ ව්‍යවහාරික විගණනේ වාර්තාව පාර්ලිමේන්තුවට එවලා තිබුණේ විගණ මේ නහබැංකුව අධිපතිතුමා නීතිපතිතුමාගේ ආවරණ නිර්දේශයක් එක්ක. ඒ ආවරණ නිර්දේශයේ තිබුණේ මේ වාර්තාව පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ මුදල් ඇමතුමාට සහ විෂය භාර ඇමතුමා හැටියට කෝප් කමිටු සමාජිකින් පමණයි කියලා. ඒතර කෝප් කමිටු සමාජිකව අතර මේක පරිහරණය කරන්නේ කොහොමද? මේ රහස්‍ය ලේඛනයක් ඇතුලේ තියෙන දේ අපි කොයි සීමාවට රහස්‍යභාවය රකින්නවද? ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවද නැද්ද කියලා මට තනියෙන් තීරණය කරන්න බෑ. ඒක කමිටු රැස් වෙන්න ඕනේ. එහෙනම් 27 වෙනිදා මේ වාර්තාව ලැබුණම කමිටුව රැස් වෙන්න පුළුවන් පළවෙනි ආසන්නම දවස තමයි 3 වෙනිදා. ඒ මොහොත මං කැඳෙව්වේ ඒක නිසා. ඒකත් එක්ක වාර අවසන් කිරීමේ සිද්ධිය සිද්ධ වුණා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. වාර අවසන් කිරීමත් එක්ක කෝප් කමිටුවේ තියෙන වාර්තාව අවලංගු වෙන්නේ නැහැ. විමර්ශන අඩාල වෙනවා තමයි. නමුත් නැවත ඊළඟ සභාපතිවරයා එක්පත් වුණා. මේ සභාපතිවරයාට සහ කාර්ය සභාවට එතෙන් සිට වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. මම උදාහරණයක් කොතමද දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපි පරීක්ෂණයක් යමින් ඉන්නේ. ඒ පරීක්ෂණයේ කඩවුතු දැන් තව නතර වෙලා තියෙනවා දැන්. දැන් මේ නිසායි කියලා ආයිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපි කරපු අර වාර්තා ඔක්කොම ලේඛන සාක්ෂි සටහන් අපේ රෙකෝඩ්ස් පිටිගත වෙච්ච දේවල් වීසි කරලා දාලා පරීක්ෂණයක් කරන්න ඕනේ නැහැ. ආයි කැඳවන්න පුළුවන් එතන ඉඳලා. ඉතින් ප්‍රශ්නේ දින ඊළඟට පත් වෙන සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැඳවන්න ප්‍රමුඛතාවය දෙනවද නැද්ද කියන එක. මොකෝ මෙතුමලා දන්නවා අපි පටන් ගද්දීම ප්‍රමුඛතාවය දෙන්නේ මොනවද කියලා ආයතන කතා කරගන්න. ඒකයි ලයිස්ට්ුවක් හදාගන්න. ඒ ලයිස්ට්ුව හදාලා ඒක අනුව තමයි කැඳවන්නේ. එහෙම. දැන් බැඳුම් කර සම්බන්ධිනුත් එහෙමයි. දැන් හුඟක් අය මේ මාධ්‍යවල ලොකුවට කතා වෙන නිසා මම මේ කියන්නේ. දැන් මෙතුමා කිව්ව විදිහටම වාර අවසාන කිරලා නැවත කැඳෙව්වට පස්සේ අලුතෙන් කාර්ය සභාව පත් කරගෙන නැවත ওই වාර්තාව විවෘත කරලා ඕකට මොකද කරන්න කියලා තීරණය ගන්න කලින් සමාජයේ පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්. හරි ඒ නිසා මම දිගටම කිව්ව දෙයක් තමයි මේ බැඳුම් කර සම්බන්ධ ව්‍යවහාරික වார்த்தාවට ඒක කෝප් කමිටුවෙන් හදපු වார்த்தාවක් නෙමෙයි ඒක මහ බැංකුවෙන් හදලා තියෙන්නේ ඒ වார்த்தාවේ තියෙන කරුණු අධිකරණයට ඉදිරිපත් කරන්න කෝප් කමිටුවම ඕනේ නැහැ කෝප් කමිටුව ඕනේ නැහැ ඒක කරන්න පුළුවන් මුදල් ඇමතුමාට මොකද නීතිපතිතුමා වල තියෙන නිර්දේශ හරි පැහැදිලිව තියෙනවා විෂය භාර ඇමතුමාට සහ කෝප් කමිටු සමාජිකින්ට මේක අපට වල තියෙන්නේ අපට අපි හරහා අධිකරණයට යන්න ඕනේ කියන එක අනිවාර්යයක් ඇතුළේ නෙමෙයි. අපට වෙලා තියෙන්නේ අපේ වார்த்தාවේ කෝප් කමිටු වார்த்தාවේ බඳුන් කර පිළිබඳව මෙහෙම නිර්දේශයක් තිබුණ නිසා. සහ මහ බැංකුවට මේ වார்த்தාව පාර්ලිමේන්තුවට එවන්න තියෙන එකම ක්‍රමේ කෝප් කමිටු හරහා තමයි යන්න දී. මොකද මහ බැංකුව පාර්ලිමේන්තුවට වග කියන්නේ කෝප් කමිටු හරහා. තේරුණා? ඒ නිසා අපට වෙලා තියෙන්නේ. හැබැයි මුදල් ඇමතුමාට පුළුවන් හෙට උනත් මං කියන්නේ අතන අධිකරණනේ මොකද තියෙන්නේ වාර අවසාන නිවාඩු කාලේ නේද නිවාඩු දෙන්න කලින් අධිකරණයට මේ වார்த்தාව ඉදිරිපත් කරන්න මුදල් ඇමතුමාට හෙට උනත් පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවනේ ඒ අවශ්‍යතාවය තියෙනවනේ ඩොකරින්ට පුළුවන් ඒ නොකරින්න එක දැන් පේන්නේ දැන් එතුමාට අවශ්‍ය නම් දැන් ඔය නියම විදිහට දැන් ඔය මහ බැංකුවේ එහෙම වෙලා තියෙනවනම් අපේ රජයේ අසේ යටතේ මේක ඉදිරිපත් කරන්න පුළුවන් මේක හොයන්න. මොකද අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් මෙතුම වාගේ. ඉතින් ඒක නොකර ඉන්නවනම් ඒකේ තව මොනවද තියෙන්නේ කියන එක ප්‍රශ්නයක්. අපි ඒක එළියේ කතා කරන්නේ නැහැ. ඒක ඉදිරිපත් වුණාට පස්සේ කතා කරනවා. කෝප් කමිට සමාජික එක් වශයෙන් ඒක කියන්න මේ විදියක් නැහැ. කොහොම වුණත් එතුමාට ඒක පුළුවන් රටේ ජනතාවට දැනගන්න මේ මහ බැංකුවේ මොකද හේතුව 2005 2002 ඉඳන් සියලුම බැඳුම් කරගෙන සාකච්ඡා කරලා තියෙනවා මේක. එකින්ද 2002 ඉඳන් යම්කිසි වැරදක් වෙලා තිබුණා නම් ඒ සියල්ලම මේ වார்த்தාවේ තියෙනවා. දැන් මෙතන දැන් ඇවිල්ලා එක තැනකට නැවතිලා තියෙන්නේ. ඊගාට අලුතෙන් පත්වන කමිටුවත් මෙතන ඉඳන්ම පටන් ගන්න ඕනද නැත්නම් ඒකල වෙනින් ඒව එකතු කරගෙන වෙනින් අලුත් න්‍යාය පත්‍රකින් අලුතෙන් දෙන්නේ කොහොමද? මේ නවත්තපු තැන නෑ. ඒ දැන් ව්‍යස්ථානුකූලව තියෙන ස්ථාර නියෝග අනුත්තර බලතලානුව වෙනින්ම විදියට වැඩ ගන්න පුළුවන්. අපට වඩා හොඳට ගන්න පුළුවන් අපට වඩා නරකට ගන්න පුළුවන්. දැන් සභාපති වුණනම් ආණ්ඩුපක්ෂයෙන් පත් කරගන්නත් පුළුවන්. දැන් අපි විපක්ෂයේ කෙනෙක්පත් කරන්නේ මෙතුමා. මොකද අපි පත් කළේ මෙතුමා ඒක විනිවිදභාවයෙන් ඔක්කොම කරනවා කියලා හිතලා තමයි අපි ඔක්කොම සමාජික මෙතුමා පත් කළේ. ඉතින් දැන් අලුතෙන් පත් කරන එක ඒගොල්ලෝ කතා කරලා ආණ්ඩුපක්ෂයේ කෙනෙක්පත් කරගත්තොත් ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා කවුරුත් දන්නවනේ. එතකොට මේ මොනවද මේ වார்த்தාව වලට වෙන්නේ කියලා. ඉතින් දැන් හොඳම උදාහරණේ තමයි දැන් මෙතුමා කිව්වා වගේ මුදා වර්තමාන මුදල් ඇමතුමාට මේ ව්‍යවහාරික විගණන වார்த்தාව උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම වුණොත් මේ රටේ ජනතාවට මේක ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. එහෙම ඉදිරිපත් කරන්නේ නැත්නම් මොකද කියලා ඒ ජනතාවට එතකොට හිතන්න කාලයක් තියෙනවා වෙලාවක් තියෙනවා
අවකාශයක් තියෙනවා. එහෙම ඉදිරිපත් කළොත් මම හිතන්නේ වර්තමාන අගමැතිතුමා මුදල් අමාත්‍යතුමාට මම හිතන්නේ වැඩි ජනතා ප්‍රසාදයකට ලබා ගන්න පුළුවන් ඕක උසාවියක නෙවෙයි මේ විදිහට නීති අනුකූල කටයුතු කළොත් නේද? මේ ඇත්තරම මෙහෙම දෙයක් තියෙනවා නේද? දැන් මේ කෝප් කමිටුව කියන්නේ මේක අතුරු පාරක්. ප්‍රධාන පාර නෙමෙයි. දැන් මේ ප්‍රධාන පාර වෙලා තියෙන්නේ මේ වංචා දූෂණ හොයන එක සම්බන්ධයෙන් අපි මේකේ ඉන්නේ හින්දා. අපි කරන කාර්යභාරයේ හින්දා. මම කරන වැඩේ ඇමති කරන්න ඕන වැඩේ. දනි ක්‍රම කිව්වොත් එහෙම. ඇමතිතුමාට ආයතනයක් දුන්නාට පස්සේ වැඩ කරන්න. එයා තමයි විගණ කාර්යාධිපතිතුමාගේ වාර්තා ගෙන්නගෙන කැඳවලා බලලා මොකද්ද මේ තියෙන්නේ කියලා හොයලා බලලා කරන්න ඕන. මං කියන්නේ ඒක හොරකම් නොකර වැඩ කරනවා නම් ඇමතිවරේ ඒක හරිය ආයතන නිලධාරීන් හරි කෝප් කමිටුවක් ඕන වෙන්නේ නැහැ. මං හැමදාම කියන දේ. ඔබතුමාගේ මම ආය අහන්න කැමති දැන් මේ වෝහාරික වார்த்தාව ගැන අපි කතා කරපු නිසා වෝහාරික දැන් මේ සාමාන්‍යයෙන් දැන් මේක මහජනයා ගැන කතා කරනකොට මහජනයා මේ ගැන අහනකොට දැන් මේ කෝප් කමිටු වார்த்தාව හා වෝහාරික වார்த்தාව ගැන ඒගොල්ලන් ලොකු තේරුමක් නැහැ. මොකද්ද වෙනස? මොකද්ද මේකේ තියෙන වෙනස කියලා. ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ නේද? තාක්ෂණික වචන සහ විශේෂබද්ධ දේවල් නේද? දැන් මෙහෙමයි. විගණනයක් කියලා කියන්නේ යමක සමස්තය හොයලා බැලීමක් නෙමෙයි. දැන් මෙතනට ඇවිල්ලා විගණ කාර්යපත්තුමා නිලධාරීන් ආවොත් මෙතන තියෙන ඔක්කොම හොයලා බලන්නේ නැහැනේ. වෙලාවක් නැහැ. ඒක සංකීර්ණ කටයුත්තක්. ප්‍රශ්න වෙච්ච එක. ඉතින් ඔයාලා දෙන්නගෙන් විතර ප්‍රශ්න අහලා අපි කාගෙන්වත් අහන්නේ නැතුව යනවා. එතකොට දෙන්නගෙන් තමයි අරන් තියෙන්නේ සාම්පල් එක. විගණනේ කියන්නේ ඒක. අයි විගණනයක් කරන්නේ නැහැ වැරද්දක් වුණාම කියලා හොයාගෙන හිතාගෙන. වැරද්දක් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කියලා තමයි විගණනේ කරන්නේ. එහෙම වார்த்தාවක් හදුවට පස්සේ ඒකෙන් එන නිගමනත් එන්න පුළුවන්. ඒ විගණන නිගමන. වහාරික විගණනේ කියලා කියන්නේ එහෙම නෙමෙයි. ඒකෙදි නිශ්චිතව අඳුරගත්ත පදාසයක් තියෙනවා කොටසක් තියෙනවා ඒ කොටස අඳුරගෙන තියෙනවා මෙන්න මේකේ වැරද්දක් වෙලා තියෙනවා කියලා පූර්ණ නිගමනයක් තියෙනවා දැන් බැඳුම් කර ගනුදෙනුව කියන්නේකෝ බැඳුම් කර ගනුදෙනුවෙන් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවායි කියලා පූර්ණ නිගමනයේ මතපදනම් වෙලා හොයනවා කොහොමද මේ වැරද්ද සිද්ධ වුනේ එතකොට ඒකට දාලා සමස්තය හොයනවා වහරික කියන්නේ මේ සමස්තය කියන අදහසේ තියෙන්නේ ඒකට දාලා කරන ඊමේල් පණිවිඩ, ඒකට දාලා කරන අනිකුත් ලේඛන, ඒකට දාලා කරන ඉතිහාස කතාව, ඒකට සම්බන්ධ වෙච්ච නිලධාරීන් නේ ඒ ඒ ඒ අයගෙන් එතකොට මේ නිශ්චිත කාරණාව පිළිබඳ සමස්තය හොයනවා. දැන් දැන් විගණනේ කියන්නේ මහ බැංකුව ගැන හොයන එක. අපි හිතමු දැන් මහ බැංකුවේ අනිකුත් කටයුතු අර මෙතුමා කුවගේ මහ බැංකුවේ මිලදී ගැනීම, මහ බැංකුව කරපු අනිකුත් ගනුදෙනු මහා බැංකුව බැංකුත් එක්ක කරන කටයුතු මහා බැංකුවේ කාර්යාල ගොඩනැගිලි ගැන මරමගයි මහා බැංකුවේ බැංකුවල මේ මොකද්ද තිබුණා පිටරටවල බ්‍රාන්ච් පවත්වාගෙන යන ඒවා එංගලන්තේ විශාල මිලට අරගත්ත ඒවා ඔක්කොම හොයන විගණනේට හරිද හැබැයි වහාරික විගණනේ දැන් කරන්නේ මොකද්ද බැඳුම් කර ක්‍රියාවලිය පිළිබඳ පමණයි බැඳුම් කර ක්‍රියාවලිය පිළිබඳ සමස්තය හොයනවා දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වහාරික විගණනයක් කරා අපේ විගණ කාර්යභාර දෙපාර්තමේන්තුවේ නිශ්චිතව ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විකාශන අයිතිය ටෙලිකාස් තියෙන ලයිව් ටෙලිකාස් දෙනකොට මැචස් වල අර තියෙන එක එක දැන්වීම් දාන ඒවා ඒ ඒවා ප්‍රචාරක වැඩ කරන්නේ අන්නේ විකාශන අයිතිය අර්ථේ ප්‍රචාරක වැඩ කරලා ලැබිච්ච ආදායමට මොකද උනේ? ඒතර ඒ නිශ්චිත කාරණේ විතරයි. ඒතර ආදායම ගියපු ගිණුම් ඊමේල් ඒ මුළු ක්‍රියාවලියම හොයනවා. ටෙලිෆෝන් කරපුවත් හොයනවා. ඒතර ඒක තමයි වෝහාරික විගණනේ කරන්නේ. සමස්තය පිළිබඳ හොයනවා නිශ්චිත කාරණේක නේ දැන් මෙතනට ආවනම් වෝහාරික විගණනයක් කරන්න මේ මෙතුමාට එන්න කිව්වේ කොහොමද? ඇයි මම මෙතනට ගෙන්න ගත්තේ? ඇයි මෙතනට ආවේ නැති දැසි ජයසේකර මන්තුමා ආවේ නැත්තේ? ඒතර යාගෙනුත් ටෙලිෆෝන් කෝලයක් දාලා අහමු. ඒ කට උතරයක් ගන්නවා. අන්න එහෙම පැහැදිලි නේද උරනේ? ඒතර මෙතන තියෙන මේ ඉන්න ටික දා දිහා විතරක් බලලා නෙමෙයි. ඒකේට පතුලටම ගිහිල්ලා සමස්තය ගැන හොයන්න උත්සාහ කරන එක තමයි වෝහාරික විගණනේ. ඒක නිසා තමයි දැන් ලංකාවේ බැඳුම් කර පිළිබඳ වෝහාරික විගණනේ කරන්න විගණ කාර්යපත්තුමාගේ දෙපාර්තමේන්තුවට තාක්ෂණික පහසුකම් නැති නිසා මේක කරේ පිටරට කට්ටිය අරගෙන. මට මතක හැටියට මහ බැංකුව විසින් ආයතන දෙකක් විගණන ආයතන දෙකක් මේකට සම්බන්ධ කරගත්තා. විගණනයන් පහක් සිද්ධ කළා. ඒ නිසා දැන් අපට වාර්තා පහක් ඇවිල්ලා තියෙනවා. වාර්තා පහක් ඇවිල්ලා තියෙනවා. ඒක එකක් තියෙනවා මම දන්න තරමට මඩේ පුළියුමි තිබුණේ උඩ පොලේ විතරයි මම බලන්න පුළුවන්. ඒ ලියුමි තිබුණේ බැඳුම් කර මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ විගණනයක් එක වාර්තාවක් තියෙනවා. ඒ බැඳුම් කර අර්ථ සාධක අර මුදලට යොදවීම පිළිබඳව. බැඳුම් කර අර්ථ සාධක අර මුදල පාවිච්චි කරලා බැඳුම් කර මිලදී ගැනීම පිළිබඳව වාර්තාවක් තියෙනවා. ඒ වෙනතන නිශ්චිතයිනේ. ඒ නිශ්චිත අන්නේ නිශ්චිත කිරීමෙන් සමස්තය පිළිබඳ අදහසක් ලබා ගැනීම තමයි. එතකොට බැඳුම් කර සමස්ත බැඳුම් කර. ඒ කියන්නේ මේ බැඳුම් කර ඒ සිද්ධිය විතර නෙමෙයි සමස්ත බැඳුම් කර ආරම්භ වෙච්ච දවසේ ඉඳන්ම ඒ සමස්ත එකම තියෙනවා. මට මේ ප්‍රශ්නේ තියෙන මේ හඳුනති හඳුතුමාගෙන් මේ ඔබතුමාලා දැන්
අපි දැක්කා කෝප් කමිටුව විදිහට අවස්ථා කීපයකදීම පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කරනවා. එක අවස්ථාවක වාර්තා 23ක් ඉදිරිපත් කළා තිබෙනවා. තවත් අවස්ථාවල මේ වාර්තා ඉදිරිපත් කළා. ඒකෝ දැන් එහෙම ඉදිරිපත් කරපු වාර්තාවලට මොකද වෙන්නේ එතනින් එහාට? ඒකෝ දැන් මේ නිශ්චිත කාරණාව ගත්තොත් එහෙනම් මේ දැන් කතා කරපු වහාරික විගණන බැඳුම් කරලා තියෙන වහාරික විගණන වාර්තාව. ඒකෝ මේක ඉදිරිපත් කරන්න තියෙදි තමයි පාර්ලිමේන්තු වාර අවසන් කරන්නේ. ඒක ඉදිරිපත් කළා කියලාත් අර පරණ වාර්තා වලට වෙච්ච දෙයක් ගැන ලොකු අදහසක් අපිට නැද්ද? ඒ වගේමයි. දැන් වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ කරන්න තියෙන විවාදයක් කරන එක විතරයි. ඒ විවාදයට හරබර අදහසක් පළ කරන්න පුළුවන් වාර්තාව කලින් අධ්‍යයනය කළා ඉන්න ඕනනම් മന്ത്രിවරු. ඒ එහෙම වෙන්නේ නැහැ නුඟක් අය. දැන් කලින් ඉදිරිපත් කරපු වාර්තාව වලට මොකද වෙන්නේ කියන්නේ? එතකොට ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කරාට පස්සේ ඒ වාර්තාවේ පිටපත් සහ ඒ සියලු ලේඛන අපේ ලේකම් කාර්යාලයේ අපේ ලේකම් තුමිය ඇතුළු නිලධාරි මණ්ඩලයේ විසින් අදාළ ආයතනවලට යවනවා. කොහොමත් අපි ආයතනය කැඳෙව්ව ගමන්මත් යනවා. සාරාංශ සටහනක් ඔබගේ ආයතනය කැඳෙව්ව මෙන්න අහවල් දවසේ මෙන්න මේ තීරණ ගත්තා. මෙන්න මේ නිර්දේශ අපි ඉදිරිපත් කරනවා. මේවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. හැබැයි වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාමත් ඒ වාර්තාව සම්මස්තයක් හැටියට මේ ආයතනවලට යනවා. යාම ඒ ආයතනවල ආයතනවලින් තමයි මේ වාර්තාවේ අඩංගුව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දැන් අපිට මෙච්චර කාලයක් තිබිච්ච ප්‍රශ්නේ චතුර මං කිව්වේ එහෙම ගන්න නැහැනේ. පාර්ලිමේන්තු විවාද කරත් ගන්නෑ. ඒ නිසා තමයි දැන් අපි ව්‍යස්ථානුකූල නිර්දේශයක් කරන් තියෙනවා. විස්තර නියෝග අනුව සති 8ක් ඇතුළත අදාළ වාර්තාවේ නිර්දේශ පිළිබඳව ආයතනයේ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ග ඇමතිතුමා විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරන්න ඕන. දැන් මේක වෙන රටවල් වල වෙන්නේ කොහොමද දන්නවද? ඒකත් කියන්නකෝ. වෙන රටවල් වල වෙන්නේ මේ විශේෂ බාර ඇමතිතුමා අර විවාදයට සම්බන්ධ වෙනවා. දැන් මම ආයතන 23ක වාර්තාවක් ඉදිරිපත් කරාම ආයතන වල සම්බන්ධ ඇමතිතුමා එනවා විවාද දවසට. ඇවිල්ලා එතුමා විවාදේ අහන් ඉන්නවා. විපක්ෂ මන්ත්‍රීවරු ඒ වාර්තාව ගැන කියන කරුණු අහන් ඉන්නවා. කමිටුවේ සමාජිකෝ කියන දේවල් අහන් ඉන්නවා. ඒවා ලියා ගන්න. ඒවා උත්තර දෙනවා ඊට. ලියාගෙන එයා උත්තර දෙනවා. එහෙනම් එයා ගිහිල්ලා ඒව ගැන හොයනවා. ඒ ආයතනට ගිහිල්ලා අහනවා බලනවා. මට චෝදනාවක්. ඒක ඇමතිතුමාට ඉදිරිපත් කරන බරපතල චෝදනාවක්. ආයතනට නෙමෙයි. වියළි මණ්ඩලයෙන් නෙමෙයි කුෂිකර්ම ඇමතිතුමා. විශේෂ බාර ඇමතිතුමාට එන චෝදනාව. එතුමා ඒක නිවැරදි කරනවා. නිවැරදි ගන්න බැරුණොත් ඉල්ලා ආස් වෙනවා. හැබැයි මෙහෙම වෙන්නේ නැහැ. තේරුණා? ලංකාවේ ආවෙම නේ. මම මේ කිව්වේ නේ නිවැරදි ගන්න බැරණම් ඉල්ලා ආස් වෙනවා. වෙන රටවල වෙන්නේ මම කිව්වේ. එන්නේ නැද ලංකාවේ ආවෙම නැද්ද කවුරු? නැහැ. කවුරුත් ඇමතිවරු සම්බන්ධ වෙන්නේ නැද්ද? දැන් ඔය යද්දි නිකන් බලන්නවත් ආවෙ නැහැ. ඉතින් ඕගොල්ලෝ දන්න අපිත් දන්න ලංකාවේ. ඒ වගේ නේ එහෙම කතා කරලා සමහර ඒ කියන්නේ එහෙම වார்த்தාවක් తీරවද කියලාවත් දන්නේ නැහැ සමහර අය. ඔව්. ප්‍රශ්න තියෙනවා. අපි මයික්‍රෝෆෝනේ ලබා දෙමු ප්‍රශ්න. සභාපතිතුමා දැන් ඔබතුමා පැහැදිලි කරා මේ කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ඒගොල්ලන්ට? දැන් මේ රටේ ජනතාව දැක්කනේ ඒ ප්‍රශ්න කිරීම මේ සියල්ල දැක්කා. ඒ නිලධාරීන් ගැසීමුත් මිනිස්සු මහජනය දැක්කා. දැන් මේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ සිද්ධ ක්‍රියාවලිය සිදු වෙන්නේ. දැන් මේක නීතිමය ක්‍රියාවලියකට පරිවර්තනය වෙන්නේ කොතනින්ද? කතානායකතුමාට බලයක් තියෙනවද? මෙයට විරුද්ධව මේ හඳුනාගත්ත කණ්ඩායමක් කෝ පුද්ගල විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. පාර්ලිමේන්තුවේ වාර්තාවක් සම්මත වුණාට පස්සේ පළවෙනියෙන්ම ඒකට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනේ විශේෂ බාර ඇමතිතුමා. එක. දෙක. එහෙම නැත්නම් මම අර කලින් කිව්වාගේ දැන් මේක ඊළඟ පියවරට යන්න කතානායකතුමාට පුළුවන්. මොකද මේ කාර්ග සභා ශක්තිමත් කරන්න. එහෙමනම් අනිවාර්යෙන්ම දැන් මාධ්‍ය කැඳවුවනේ. දැන් මාධ්‍ය කැඳවුවන්න කතානායකතුමාට පුළුවන් වුණානේ. අපේ ඉල්ලීමට අපි ඉදිරිපත් කළ යෝජනාවට අනුව මාධ්‍ය කැඳෙව්වානේ විවෘත කළා මාධ්‍ය වලට. අන්න ඒ වගේ මම කියන්නේ නීතිපත්තුමා නිලධාරීන් අධිකරණ නිලධාරීන් මම දන්නේ අධිකරණ නිලධාරීන් හිටියට කවුද මේ බලතල තියන අය කියලා කැඳවන්න. ඒ අය කැඳවන්න පාර්ලිමේන්තුවට. කෝප් කමිටුව කැඳවන වෙලාවට රැස්වීම සහභාගී වෙන වෙලාවට නීතිපත්තුමා නිලධාරියෙක් ඉන්නවා එතන නිරීක්ෂණ මට්ටමේ. එතකොට මේකේ මොන හරි අනාවරණය වෙන කරුණු අනුව ඔහු ඍජුව ඒ කරුණු අධිකරණයට වාර්තා කරනවා. සමහරවිට වාණිජ අධිකරණයට වෙන්න පුළුවන්. සමහරවිට මේක මම දන්නේ ඒ තෝරන්න ඕන මොකක්ද අධිකරණය කියලා ඒ විෂය අනුව නේ උතුමිය නීතිඥ මහත්මියක් හිටිය දන්නා මේක පුළුවන් ද වැරද කියලා මම කියන්නේ ඒ කාරණා යවන්න. එනේ යොමු කරාට පස්සේ නීතිපති පාර්ලිමේන්තුව තමයි මම හිතන්නේ නීතිපති පාර්ලිමේන්තුවේ හැකියාව තියෙන හැම පිටින්ම රජයේ නිලධාරීන් හැටියට. රජයේ නීතිපති පාර්ලිමේන්තුව රජයේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක බැරි නැහැ. බෑ කියලා කියන්නේ වැඩේ කරන්නේ නැත්තම්. පුළුවන්. අයිතික ඔය හැම ආයතනයකම රජයේ ව්‍යාපාරවල හැම ආයතනයකම නීති නිලධාරිවරයෙක් ඉන්නවා. නීති නිලධාරිනිය හුඟක් කියවයි බෝඩ් මෙම්බර්. බෝඩ් සෙක්‍රටරි. අධ්‍යක්ෂක මණ්ඩල ලේකම් තමයි නීති නිලධාරිනිය. නීති නිලධාරිනියක් ඉන්න ඕන හැම ආයතනයකම.
එතකොට යාගේ වගකීම තමයි අපි දෙන නිර්දේශය අධිකරණයට යොමු කරනවා නම් යොමු කරන එක. මං කියන්නේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන් උනන් පස්සේ මුකුත් කරන්නේ නැහැ. එහෙම දැන්තරන් එහෙම වෙලා නැහැ. හැබැයි වෙලා නැහැ. ඒක ඇත්ත කාරණා. මම දන්නවා සමහර ආයතන වල මං කියන්නේ නම් හැටියට නීති නිලධාරිනිය ඇවිල්ලා පෙනී ඉන්නේ නඩුවේ අනිත් පැත්ත වෙනුවෙන්. හොරා වෙන්නේ. ආයතනේට නඩු දාලා තියෙනවා. නඩුවේ අනිත් පැත්තර තමයි ආයතන නීති නිලධාරිය පෙනී ඉන්නේ. මයික් වෙලා ගැහුවා. මේ කරුණ අනු අපිට පේනෝනේ. අපි ලෝයස් ලා නුනට. ඇයි ඔය ඔහොම කතා කරන්නේ? ඔයා ඉන්නේ ආයතන වෙනුවෙන් නේද කියලා. ඒ කියන්නේ දැනුවත් වීමෙන් තමයි වෙලා තියෙන්නේ. ඒ කිය දැනුවත්ව තමයි මොකක් හරි වෙන දෙයක් වෙලා තියෙන්නේ. දැන් මාධ්‍යයට නිරාවරණය වීම පිළිබඳව මම මට ඊගාව තියෙන ප්‍රශ්නේ. දැන් ඒක ජනතාවගේ පැත්තෙන් ගත්තොත් ඒක ඊටාම සාධනීය ලක්ෂණයක් අපිට තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා යටතේ. නමුත් දැන් පරීක්ෂණවල රහස්‍යභාවය සම්බන්ධයෙන් මුකුත් එහෙම ගැටලු ඇති වෙලා නැද්ද ප්‍රායෝගික තලයේදී? නෑ දැනට නෑ. හැබැයි එහෙම වෙලා තියෙන වෙනවනම් මම එක අවස්ථාවක් මට තියෙනවා ඒ වගේ කියන්න. දැන් යම් ගනුදෙනුවක් පිළිබඳව මඩකලපු විශ්වවිද්‍යාල පිළිබඳව මඩපලපුවේ හදන්න ගිය හිස්බුල්ලා විශ්වවිද්‍යාල පිළිබඳව ඒක පිළිබඳව එයාට මුදල් ලැබීම පිළිබඳව කැඳවුවට පස්සේ මට සිද්ධ වුණා ලංකා බැංකුව කැඳවන්න. දැන් ලංකා බැංකුවේ සභාපතිතුමා සහ සාමාන්‍ය අධිකාරතුමා ඇතුළු නිලධාරීන් ඇවිල්ලා හිටියා. ඒ අයට ප්‍රශ්නයක් ආවා. දැන් ඒ අයට ගිණුම් වලට සල්ලි ආපුවා එල්දරව් කරන්න ගියොත් කෝප් කමිටුවට ඒ අයගේ ගනුදෙනුකරුවෙක් කියන්නේ කියන්නේ. ඒතර ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. එතන ඒ කියන්නේ බුදුමහන් අහන ප්‍රශ්න ඒ වගේ එකක්. එතකොට ඒක කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා. ඇත්තටම එතකොට තියෙන ප්‍රශ්න තමයි දැන් ජාතික වැදගත්කමක් සම්බන්ධ ප්‍රශ්නෙකදී. ජාතික වැදගත්කමක් සම්බන්ධ ප්‍රශ්නේදී ගනුදෙනුකරුවෙක්ගේ රහස්‍යභාවය රකින්නවද ඒක රටේ මහජන ජාතික වැදගත්කම ආරක්ෂා කරනවද කියන ප්‍රශ්නේ තෝරන්න ඕන. මම එතුමාට කිව්වා ඔබතුමාට එහෙම රහස්‍ය ලේඛනයක් හෝ තොරතුරක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒක ගනුදෙනුකරුවෙක්ගේ පැත්තෙන් හිතලා ඒක ආරක්ෂා කරන්න ඕන නම් ඔබතුමා මට කියන්න මම ඕෆ් ද රෙකෝඩ් ඒක වාර්තා කරනවා. ඒ කියන්නේ මාධ්‍ය වලට එළිදරව් නොවී නමුත් ලේඛන හැටියට අපේ කාර්ක සභාවට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මම ඒ වෙලාවෙම කිව්වා මාධ්‍යවේදීන්ගෙන් උතිල්ලි මම ගන්න පුළුවන්. මොකද ඒ දන්නව එහෙම ඒක තත්ත්වේ මාධ්‍ය වලට වාර්තා නොකර ඒක ලේඛනගත කරන්න අපිට පුළුවන් කියලා. හැබැයි එහෙම අවශ්‍යතාවයක් වුණේ නැහැ. ඒ අය බොහොම සද්භාවයෙන් ඒකට ඉදිරිපත් කළා. ඒ එහෙම එතකොට පුළුවන් ඕෆ් ද රෙකෝඩ් මාධ්‍යර වාර්තාන උකර ඒ කාරණා ඉදිරිපත් කරන්න. දැන් මේ මට අශෝක සිංහතුමාගේ මේක අහන්න තියෙන්නේ මේ දැන් වාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා ආයතන වලට නිර්දේශ ඉදිරිපත් කළා කියලා අපි දන්නවා. ඒතර මේ නිර්දේශ ඉදිරිපත් කරන කාලය වෙනකොට රාජ්‍ය ඒ කියන්නේ ආණ්ඩුව බලය හිටිය ඔබතුමන්ලා. ඒතර ඊට කලින් ආණ්ඩුව යටතේ ආයතන වල වෙච්ච වැරදි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ පස්සේ මේ ආණ්ඩුවේ ඔබතුමලගේ ආණ්ඩුව කාලේ වෙච්ච වැරදි වෙන්නත් පුළුවන්. නමුත් ඒවට නිර්දේශ ඉදිරිපත් කළා. එතකොට ඒව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔබතුමාගේ නිරීක්ෂණය කොහොමද? ඒ මොහොතේ ආණ්ඩුපක්ෂ නියෝජනය කරපු ඇමතිවරයෙක් විදිහට විශේෂයෙන්ම මම ඒකයි මුලින්ම කිව්වේ. දැන් අපි පසුගිය රජයේ කෝප් කමිටුවේ සමාරේව පරීක්ෂා කළා. මේ රජයේවත් පරීක්ෂා කළා. හැබැයි ඒ පරීක්ෂා කළා ඒ නිර්දේශ ඒ අමාත්‍යාංශවලට ලබා දුන්නා. හැබැයි මෙතුමා කිව්වාගේ අපි සති 8කින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කිව්වට සභාපතිතුමා තාම මේ ඉදිරිපත් වෙලා නැහැ නේ. කීපයක් ඉදිරිපත් වුණා. ඉදිරිපත් නොවෙච්ච ආයතනකට වාර්තාවු මම ඉදිරිපත් කළා. ඔව් එහෙම දැන් අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ඉදිරිපත් ඇමතිවරු මං හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි ඒක ඉදිරිපත් කරලා තිබුණේ. ඒ නිසා විශේෂයෙන්ම තාම ඒවට දැන් ඒ ගත්ත වැරදි ක්‍රියාමාර්ගවලට ඒ අමාත්‍යාංශය හරහා අපිට නිර්දේශ ඊළඟ කමිටු සම්මිතියෙන් දෙන්න ඕනේ. අපිට සභාවට ඉදිරිපත් කරපුවාම අපි ඒක තමයි ආයෙ පරිශීලනය කරලා ඒගොල්ලන් ආයෙ කැඳවලා කතා ගන්න. එහෙමත් අපි ආයතන කීපයක් එහෙම කතා කළා. ඉතින් මේවා මේ දැන් මේ අවුරුදු ගන්න දැන් අවුරුදු 4න් මේ ආණ්ඩුව ඉවරයි. දැන් ඊට පස්සේ අලුත් වෙන ආණ්ඩුව නෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම මම හිතන්නේ මේ අපේ කාලය තුළත් එහෙම වෙලා නැහැ. ඒවට යම් කිසි දඬුවම් දීමක් එහෙම වෙලා නැහැ. නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා. නිර්දේශ සමහර ඒවා ඒක ඒවට ක්‍රියාත්මක වෙලා තියෙනවා. අමාත්‍යාංශ නිලධාරීන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ක්‍රියාත්මක නොවෙච්ච අවස්ථාත් තියෙනවා. මට ප්‍රශ්නයක් තියෙනවා දැන් සමයි නෝ තව කාරණා දැන් ඔබතුමා අදු කර කාරණාව ගත්තොත් සාමාන්‍ය ක්‍රමවේදය අනුව මෙතුමගේ මේ ප්‍රශ්නය ඇවි විශේෂ ක්‍රමවේදය තියෙනනේ. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේ තියෙන කැබිනට් මණ්ඩලයේ අනුව පිටින් තියෙන කැබිනට් අනු කමිටු කැබිනට් කළමනාකරණ CCMC කැබිනට් කළමනාකරණ අනු කමිටුව කියලා එකක් තිබ්බනේ. සමහර තීරණ අරගන්න ඒකෙන් දැන් මම දන්නේ මේ ආණ්ඩුවේ කැබිනට් එක මොකද්ද ඒ වගේ හදාගන්නේ කියලා. ඒතර ඔය රජයේ ණය ගන්න ව්‍යාපෘති විදේශ ආධාර ව්‍යාපෘති ඒවට මිලදී ගැනීම කරන ඒවා ඒවට ආයතන පත් කරගන්න ඒවා නම් කරගන්න ඒවා හදන ඒගොල්ලෝ. ඒත් උඩින් පත් කළා තමයි මෙහෙට එවන්නේ.
අපි ජල සම්පාදන මණ්ඩලෙන් අහනවා ඇයි මේ ව්‍යාපෘතිය කළේ කියලා. ඒගොල්ලෝ කියන අපි නෙමෙයි මේක තේරුවේ. අපි දන්නේ නැහැ. අපිට මේක උඩින් එව්වේ. ඒතර කැබිනට් මණ්ඩලෙන් එවලත් නැහැ. දැන් කැබිනට් මණ්ඩලෙන් එවුවා නම් අපිට අහන්න පුළුවන් කැබිනට් මේ ලේකම්ගෙන් මොකද්ද මේ වාර්තාව මොකද්ද මේක අනුමතුනේ කොහොමද කියනවා කියලා. ඒක මැද තැනක් තියෙනවා තාම. අන්නේ මැද තැනින් තෝරලා එව්වට පස්සේ අපිට මොකක් ගන්න බෑ. ජනාධිපතිතුමා විසින් කැබිනට් අනුකමිටු පත් කරනවා. මට මතකයි මේ මේ ළඟදී මේ වැටුප් පිළිසමතාවය පිළිබඳ ප්‍රශ්නෙකදී කැබිනට් අනුකමිටුවක් පත් කළා. ඒකට මාත් හිටියා. ඉතින් ඒකෙදි ගත්ත සමහර තීන්දුව ඊට පස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තමයි යම්කිසි ගන්න ඒ තීන්දුව. ඒක තමයි මේ සුනිල් මේ තීරණයක් ගන්න බෑ කියන්නේ. එතකොට කියන්නේ ඒක කෝප් කමිටුවට වැදියක් වෙන්න බෑ. බෑනේ. ඒක අපි කියනවානේ ආයතනනේ. ආයතන සභාපතිතුමා ඒකට වක් කියන්නේ. දැන් ජල සම්පාදන ව්‍යාපෘතියක් පටන් ගන්න කොහේ හරි තැනක. හැබැයි ජල සම්පාදන මණ්ඩලය නෙමෙයි ඒකට ප්‍රොකියුමන්ට් කරලා තියෙන්නේ. ඉංජිනේරු ඇස්ටිමේන්තු හදලා තියෙන්නේ. ඒක ජල සම්පාදන මණ්ඩලයේ තියෙන මිලදී ගැනීමේ මොකද්ද? ඇක්ෂන් ප්ලෑන් එකේ නැහැ. ඉදිකිරීම් ප්ලෑන් එකේ නැහැ. ඒක උඩින් එන එකක් කියලා කියන්නේ පොත. කොහෙද සාමාන්‍ය උදාහරණයක් කිව්වොත් මැද ආයත කවුද ඔය මොන වගේ එකක්? අර කලමනාකරණ මේ කියන්නේ මැනේජ්මන්ට් කැබිනට් එකට කියනවා නෙගෝෂියේෂන් කමිටි නේ. ඒ මොකද අර ඒකේ සමාජික කවුද? චත්‍රත්ති මහත්මයා මීටි ඔයාලගේ ආණ්ඩුවේ නේද? ඔව් ඔව්. ඒ මොකද ආර්ථික ආර්ථික කලමනාකරණ කමිටි. ආර්ථික කලමනාකරණ කමිටි. ආර්ථික කලමනාකරණ. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටියක් නෙමෙයි. නෑ නෑ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉන්න ඇත් ඉන්නවලු මම දන්නේ නෑ. මම දන්නේ නෑ. නෑ මේකේ ආර්ථික කලමනාකරණ කමිටුව පත් කළේ මේක අපේ පත් කළ තිබුණ අගමැතිතුමා. එතකොට දැන් එහෙම කමිටු පත් කරන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන් දැන් මේ රාජ්‍ය ක්‍රියාවලිය අර්බුදයට යනවනේ කියන්නේ අගමැතිවරයාව වෙනකොට පත් කරන්න පුළුවන් කීප දෙනෙක් පාර්ලිමේන්තුවේ නොවන්නේ. ආර්ථික කලමනාකරණ කමිටු ඒක කැබිනට් එකට දැනුවත් කළා තමයි පත් කරන්නේ. ඒකෙන් හැබැයි ඒ තීන්දුව කැබිනට් මණ්ඩලයට එන්න ඕනේ. කැබිනට් මණ්ඩලය හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඒ නමුත් හුඟක් කියවා කැබිනට් මණ්ඩලයට එන්නේ නැතුව ක්‍රියාත්මක කළා පස්සේ එනවා. ඔව් මොනික එහෙම සාමාන්‍ය නීතිය නම් කැබිනට් මණ්ඩලය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරනවා කැබිනට් ආර්ථික කලමනාකරණ කමිටුවේ තීන්දුව. මොකද දන්නවද? ඒ ආර්ථික කළමනාකරණ කමිටුව දේශපාලන බලය සහිත කමිටුවක් වුණාම දේශපාලන බලය සහිත කමිටුවක් වුණාට පස්සේ මේ මම දන්න පහුගිය ආණ්ඩුවේ තිබිච්ච මෙතුමලගේ ආණ්ඩුවේ තිබිච්ච ආර්ථික කළමනාකරණ කමිටුවේ හිටියා චරිත රත්නත්ති මහත්තයා හිටියා ආස්කර් ලිංග මහත්තයා හිටියා මලික් සමරවික්‍රම මහත්තයා හිටියා ඒ වගේ අය හිටියනේ හැමතිවරුත් හිටියා. එතකොට ඒකෙන් ගත්ත තීරණයක් කියලා කිව්වම පස්සේ සමාජයේ කෝප් කමිටුවේ ඉන්න සමාජිකයොත් සද්ද නැති වෙනවා. ආ ඒකෙන් ගත්තනම් හරි කියලා. එතකොට සංස්ථා සභාපතිලා එහෙම කොහොමවත් ඉතින් රද්ද නැති වෙනුනේ. දැන් ඒකට ඉතින් ඒගොල්ලෝ කියන්නේ අපි දන්නේ නැහැ. ඒක ආර්ථික කළමනාකරණ කමිටුවෙන් එව්වේ. හරි? ඒක තමයි ඇත්ත දේ. ඉතින් ඒක වෙන දේ තමයි මම කියන්නේ. එතකොට ඒ වෙනුවෙන් ගන්න ණය. ණය ගත්තේ ඒ වගේ හුඟක් එක තියෙන්නේ. ගෙවන්නේ ජනතාවනේ. රටේ ජනතාව දන්නේ නැහැ මේ ආර්ථික කළමනාකරණ කමිටුවෙන් ගත්ත ණයද කැබිනට් එකේ අනුමත කරපු ණයද කෝප් කමිටුව නිර්දේශ කරපු ණයද මොකක්වත් දන්නේ නැහැ නේ ජනතාව. ජනතාව බදු කියවන මිනිස්සු කියවන්න ඕන. මම කියන්නේ මේ රටේ සල්ලි නාස්ති වෙන තැන් මම මේ කිව්වේ. එකක් තමයි ආර්ථික කළමනාකරණ කමිටු කියලා පත් කරගන්නවා කැබිනට් මණ්ඩලයේ නිල වශයෙන් තියෙනවා. මොකද දැන් මාධ්‍යවේදීන් ගිහිල්ලා අහන්නේ දෝගොල්ලෝ කවදාකවත් අහලා තියෙනවද කැබිනට් මොකද්ද අර මාධ්‍ය හමුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ආර්ථික කළමනාකරණ කමිටුවේ නිර්දේශ. මොකද ආර්ථික කළමනාකරණ කමිටුවේ නිර්දේශ එතන කියන්නේ නැහැ. එතන තියෙන්නේ කැබිනට් නිර්දේශ. හැබැයි ආර්ථික කළමනාකරණ කමිටුවේ දැන් හුඟක් ප්‍රොජෙක්ට් ගැන කතා කරන්නේ. ප්‍රොජෙක්ට් අනුමත කරන්නේ ඒකෙන්. මට ඒක අත්දැකීමක් තියෙනවා. මොකද මම ලංකා ගමනාගමන මණ්ඩලයේදී අපි මේ දැන්ට ගමනාගමන මණ්ඩලයේ බස් රථ තියෙන ඔක්කොම ලෝරි චැසිය වල. ලෝරි චැසිය තමයි ඒ බස් එක. ඒකෙන්ද අපි තීන්දුවක් ගත්තා බස් රථ ගේන්න ඕනේ කියලා. ඉතින් සල්ලි නැති නිසා අපි ආයෝජකයට කැඳවන්න තීන්දුවක් ගත්තා බස් රථ 2000ක් ගේන්න. මේ හැබැයි සතියක්වත් අපි ගෙවන්නේ නැහැ. ආයෝජකයා මුදල් ගෙවන්න ඕනේ. බස් රථය සිටිය ලංකා ගමන මණ්ඩලය දුන්නාට පස්සේ ඒකෙන් එන ආදායමෙන් 140ක් ආයෝජකයට යනවා 160ක් ගමනාගමන මණ්ඩලයෙන් රණ කළා. මම කැබිනට් මණ්ඩලයට ඒක ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලය අනුමත කළා. හැබැයි ඊට පස්සේ ඒක ආර්ථික කළමනාකරණ කමිටුවේ ඒක ප්‍රශ්න කොටක් දැම. ඉතින් මම පැහැදිලි කරලා දුන්නා සතියක්වත් රජයට යන්නේ නැහැ. මුදල් යන්නේ ආයෝජකයා ආයෝජකයාට දැන් 140යි 160ක් CTB එකට එනවා. ඔක්කොම එහෙම අවුරුදු 7කින් ගෙවල නීම වෙනවා. අවුරුදු 7කට පස්සේ බස් එක අයිති වෙනවා. ඉතින් එහෙම වැඩසටහනක් තමයි ක්‍රියාත්මක කරේ. ඊට පස්සේ ආර්ථික කළමනාකරණයට ගාක් පැහැදිලි ගන්න උනා සිද්ධ වුණා මේක කියලා තමයි යන්ත අනුමත කරගත්තේ යන්තේ. ඒතකොට අනුමත කරලා දැන් ඒක ටෙන්ඩර් එකට දාලා දැම්ම පත්‍ර වල දැම්මට පස්සේ ඉතින් ආණ්ඩුව නැතුණානේ. මම ඒත් ඇමතිවරයාට කිව්වා මේ ක්‍රියාත්මක කරන්න හොඳ වැඩපිළිවෙලක් කියලා. සමහරට ක්‍රියාත්මක කරයිද දන්නේ ආර්ථික කළමනාකරණ කමිටුවේ මේක ගාක් ඇද්දා.
මට පොඩ්ඩක් දැනගන්න දැන් අපි කෝප් කමිටුව කරන වැඩ ගැන හුඟක් කතා කරා. හැබැයි කෝප් කමිටුව ගැනම කතා කරොත් සමාජිකයෝ 16 දෙනෙක් ඉන්නවා මේ දවස්වලේ. හුඟක් කාර්ය බහුල පිරිසක් තමයි කෝප් කමිටුවේ ඉන්නේ. ඒ කියන්නේ ඇමතිවරු මන්ත්‍රීවරු තමයි ඔතන ඉන්නේ. දැන් සමහර දෙනෙක්ගේ අදහසක් තියෙනවා කෝප් කමිටුවට පාර්ලිමේන්තුවේ 16 දෙනෙක් විතරක් නැතුව පිටින් යම්කිසි පිරිසක් උතන්ට එකතු කරත් සමහර විට ඔයිට වඩා කාර්යක්ෂම වෙන්න පුළුවන් කියලා. මොකද ඔබතුමා ඒ සම්බන්ධයෙන් කියන්නේ? ඒ ගැන නම් කියන්නේ කනගාටුදායක තත්ත්වයක් අපේ කමිටුවේ තියෙන්නේ. මම ඒ කියන්න ඕන මොකද හේතුව දැන් අපේ ලේකම් මණ්ඩලයක් ඉන්න එපැයි. මේක ටෙක්නිකල් ස්ටාෆ් එකක් තාක්ෂණික සහායක් අවශ්‍යනේ. ඔබතුමා විශ්වාස කරන්න මේ අපේ ඔක්කොම වැඩ කරන අපිට ඉන්නේ 6-7 දෙනයි. 7 දෙනයි ඔක්කොම ඉන්නේ අතන. අපේ කාර්යාල කාර්ය සහායක මහත්තයත් එක්කම 7 දෙනයි. ඒත් අපේ ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ඉතාම සක්‍රීය වැඩ කරනවා. අපේ ලේකනාගාරේ හරිම දුර්වලයි. ඒද අපේ නමුත් ඒගොල්ලොන්ට අපිට ඕන ડોකියුමන්ට් එකක් කිල්ලුවොත් අපි ඒගොල්ලෝ කොහොම හරි ගෙනලා දෙනවා අපිට. එහෙම කාර්ය මණ්ඩලයක් අපිට ඉන්නේ. හැබැයි අපිට තාක්ෂණික සහාය නැහැ. විශේෂඥ සහාය. දැන් ඔබතුමී කියන එක ඒක දැන් අපි ඉංජිනේරුම් එකට උත්තක් කරන ගත්තොත් එමු. අපි තුමු මොකක් හරි වාස්තු විද්‍යාත්මක දෙයක් ගැන. බිල්ඩින් එකක දේවල් ගැන. ඒව අපිට දන්නේ නැහැ. අපිට මොකක් හරි report එකක් આવුවොත් අපි ඒ ගැන හොයන්න කෙනෙක් නැහැ. නේ දැන් මෙතුමා පාමසි සම්බන්ධයක් තියෙන ඉඳ බෙහෙත් ගැන මෙතුමා අපිට සමහර උදාහරණ උදව් කරලා තියෙනවා සමහර පරීක්ෂණවලදී ඔය SPC ඖෂධ නීතිගා සංස්ථාවකේ කැඳෙව්වම හැබැයි ඒක එහෙම ගන්න බෑනේ තාක්ෂණික සහාය තියෙන්න ඕන නීතිඥ සහාය තියෙන්න ඕන නීතිමය දැනුම තියෙන්න ඕනේ අපිට ඉතින් ඒ වගේ පිටස්තර සහයෝගි නෑ වෙන රටවල් වල කෝප් කමිටුව කියන්නේ විශාල ලේකම් මණ්ඩලයක් එක්ක ලොකු කාර්යාලයක් තියෙන පහසුකම් ගොඩක් තියෙන ආයතනයක් ඉතින් අපේ එහෙම නෑ හැබැයි අපිට සිද්ධ වෙලා තියෙන දැන් අපි එකට උත්තරේ හොයාගෙන තියෙන කොහොමද දන්නවද මම ගත්තොත් මම උත්තරේ හොයාගත්තේ දැන් විගණන කාර්යපත්තුමාගේ ලේඛනයක් ලැබුණාට පස්සේ මම පාර්ලිමේන්තු මිතුවගේ පාර්ලිමේන්තු රැස් වෙන දවස් 5 මේක තියෙන්නේ කාර්ය සභාවේ 4 දවස් 4 හැබැයි මම එක දවසක් සඳුදා දවසේ 5 දවස හැටියට මුළු දවසම මම අර මගේ ලේකම් මණ්ඩලයත් එක්ක විගණන කාර්යපත්තුමාගේ ඉල්දාරින් එක්ක සම්පූර්ණ ගෙදර වැඩ කරනවා හෝම්වර්ක් කරනවා හරි ඒක එහෙම නොකරත් කරන්න බෑ අර ලේකන බාහිර ලේකන ඔක්කොම ගෙනල්ලා මේ පරීක්ෂාවන් කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට ඒක කරන්න බෑ දැන් අර දිස්ත්‍රික්කයේ මලගෙවල් වල යන මන්ත්‍රීවරයෙකුට. දැන් මලගයක් වෙලා තියෙන වෙන එහෙමනේ. ඒතර මේ වගේ කාර්යයකට ඇත්තටම පාර්ලිමේන්තුවේ පත් වෙන්න ඕන මේ වෙනුවෙන්ම වෙන් වෙන කණ්ඩායම. සහ දැන් වාරෙන් වාරට ඇවිල්ලා හරියන්නේ නැහැ. දැන් සමහර විට මෙතුමාට මේ සමාන අධ්‍යක්ෂීම් තියෙන මෙතුමා දිගටම අපේ කාර්ය සභාවේ සමාජිකයෙක් හිටපු නිසා. දැන් එහෙම නැති වුණාම ගියපතාවේ කැඳවපු ආයතනය ගැන මේ මොනවද කිව්වේ කියලා දන්නේ මතක නැහැ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේක අන්තර්ජාලයත් සම්බන්ධ කරගත්ත තාක්ෂණික සහයෝගය තියෙන තොරතුරු තාක්ෂණයත් සම්බන්ධ කරගත්ත විශේෂඥ සහයෝගයන් තියෙන ඕන ආයතනයක්. මම දන්නේ නැහැ නවරජය ඒකේ මට්ටමින් කරයිද කියලා. නමුත් එවැනි ආයතනයක් මේක. ඉතින් එහෙම නැතුව මේක කරන්න බෑ. අතිශය සංකීර්ණයි. ඒ සමහර මුදල් රුපියල් බිලියන මිලියන ගණන් කතා කරන්නේ. දැන් කලින් නම් අපිට ප්‍රශ්නයක් තිබුණා අපි කාමරේ ඇතුලේ කතා කරන ඉන් රූම් ඩිස්කෂන් මේවා. දැන් මේවා මාධ්‍යට විවෘත වෙච්ච ඒවා. දැන් මාධ්‍යට සජීවීව විවෘත වෙච්ච නිසා මගේ අතින් හරි මේ කාර්ය සභාවේ මන්ත්‍රීවරයෙක්ගේ අතින් හරි පිට වෙන එක වචනයක වැරද්දක් විසින් මුළු පරීක්ෂණය පිළිබඳව විශ්වාසනීයත්වය බිඳවට්ටන්න පුළුවන්. එක වචනයක වැරද්දකින් සම්පූර්ණ පරීක්ෂණයම දුර්වලයි අසාර්ථකයි කියලා චෝදනාවක් එන්න පුළුවන්. ඒ නිසා හරිම වගකීමෙන් කරන්න ඕන කටයුත්තක් බවට පත් වෙනවා ඊළඟ කාර්ය සභාවල ඉඳලා. දැන් මේ මාධ්‍යට විවෘත කරන්න ගත්ත තීරණය ස්ථාවර නියෝගය යටතේ ගත් එකක්ද? ඒ කියන්නේ ඉදිරි කමිටුවත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙයිද නැත්නම් ඒගොල්ලොන්ට වෙනස් කරන්නත් පුළුවන් දුන්නා? ඔය ඇත්තටම මෙහෙමයි දැන් ඒ තීරණය ස්ථාවර නියෝගය යටතේ තියෙන එක වගන්තියකින් ගත්තේ. අපේ ස්ථාවර නියෝගය 126 තියෙනවා සභාපතිවරයාගේ අභිමතය පරිදි සභාපතිවරයාට ඕනෑම පුජ්‍යලයක් ලේඛනයක් පරීක්ෂා කළ හැකිය කාර්ය සභාවට කැඳවිය හැකිය කියලා. ඒ වාක්‍යෙ මේ මාධ්‍ය කියලා නෑ. නමුත් අන්න අර ඕනෑම පුජ්‍යලයක් කැඳවිය හැකි කියන එක මත තමයි අපි දැන් මාධ්‍ය කැඳවන්නේ. ඉතින් ඇත්තට මාධ්‍ය කැඳවීම ගත්තොත් දැන් මේ නිල ක්‍රමයක් නෙමෙයි. මේ නමුත් අපි ඇති කරගත්ත සම්ප්‍රදායක් යටතේ මොකද ඒකෙන් ආපු බලපෑමක يعني අපි කාගේත් බලපෑමෙන් වෙච්ච දෙයක්. නමුත් අර ස්ථාවර නියෝගයේ තියෙන අර ඕනෑම පුජ්‍යලයක් වත් මාධ්‍යත් අයිතිනේ. ඒක තමයි අරගෙන තියෙන දැන. මේක ඕනනම් ඒගොල්ලන්ට දිගටම කරගෙන යන්නත් පුළුවන් ඕනනම් නතර කරන්නත් පුළුවන්. නවත් ගන්න පුළුවන් ඒක නිසා. මං හිතන්නේ නැහැ නවත්තයි කියලා. තව ප්‍රශ්න තියෙනවද? මාධ්‍ය වේදින්ට.
මයික්‍රෝෆෝනේ ලබා දෙන්න. මේ කෝප් කමිටුවට මා අදාළ ප්‍රශ්නයක් නෙවෙයි, මේක ඇතුලේ මේ කතා බහ වෙච්ච ඇතුළත හදිච්චමත් මේ ප්‍රශ්නයක්. දැන් ඔබතුමාම කිව්වා පාර්ලිමේන්තු වෙන 225ම දීවන් ණය ගිල්ලන්න ඕන කියලා ජනතාව කියනවා කියලා. ඒ වගේම අපේ ඉරිපැමිතුමා කිව්වා පාර්ලිමේන්තු පත් වෙන මැති ඇමතිතුරු ඔක්කොම වැඩිපුර මහන්තු වෙන්නේ හම්බ කරන්න කියලා. දැන් මේක ජනතාව කියන්නේ, ජනතාව පැත්තෙන් කිව්වොත් ආණ්ඩුවක් කවදාවත් හොරු වැළුවේ නැහැ, හොරු ගිහිල්ලා ආණ්ඩුවක් අල්ලගත්තා කියන කතාව. එහෙම තමයි සාමාන්‍ය ජනතාව කියන්නේ. දැන් මේක ජනතාවට දැනෙන්න කොතනින්ද පටන් ගන්න ඕනේ? ජනතාවගෙන්ම තමයි පටන් ගන්න ඕනේ. ජනතාවගෙන් පටන් ගන්න ඕනේ. අනික මම එක තමයි පටන් ගද්දිම කිව්වේ ස්වයං විනයක් ස්වයං පාලනයක් තියෙන්න ඕනේ කියලා. තමන් ඕන එක්කෙනෙකුට ස්වයං විනයක් ඔයාගේ තියෙන ඔයාට හැදෙන්න පුළුවන් ඔයාටමනේ. ඔයාට වෙන එක්කෙනෙක් හදන්න බෑනේ. වෙන එක්කෙනෙකුට ඔයාව හදන්න බෑනේ. ඒ වගේ මැතිඅමතුරුත් මන්ත්‍රීවරුත් හැම එක්කෙනාම තමන්ගේ ස්වයං විනයක් ස්වයං පාලනයක් තිබුණොත් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. දැන් ඒ වගේ එහෙම ඉන්න සියලුම මන්ත්‍රීවරු නෑ, සියලුම ඇමතිවරු එහෙම නෑ. එහෙම කොච්චර ඉන්නවද එහෙම හොඳට වැඩ කරන අය? දැන් මම මෙතුමා මේ දැන් කියද්දි මම කල්පනා කරුවේ දැන් ඉස්සරහට මේ කෝප් කමිටුවේ මෙතුමා මේ හෝම්වර්ක් කරනවා කිව්ව. ආයේ එන සභාපතිවරු එහෙම හෝම්වර්ක් කරලා එන ආයේ සභාපතිවරු නැහැ. අපි දන්නවනේ සභා එහෙම ඉන්නේ. ඒක නිසා ඒ කියන්නේ කැපවීමෙන් කරන්න ඕනේ අය ඉන්නවා. ඒ කැපවීමෙන් කරන අය කරනවා. මැති ඇමතුරුත් කැපවීමෙන් කරන අය ඉන්නවා. හැබැයි ඒක මම නම් කියන්නේ ස්වයං විනයක් ස්වයං පාලනයක් තියෙනු නැත්නම් ඉතින් මේක නීති දාලා හදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. හොරකම නීති දාලා හදන්න බෑනේ. කොච්චර දැන් මේ රටේ මේ උසාවි තියෙනවා, කොච්චර ඒ වුණා හොරකම වෙනවනේ. ඔබතුමා ප්‍රශ්නේ මං කියන්නේ මෙහෙමයි. දැන් ජනතාව කියනනම් හොරු ගිහිල්ලා පාර්ලිමේන්තුව අල්ලගත්ත කියලා එතන වැරද්දක් තියෙනවා. මොකද හොරු බලෙන් ගිහිල්ලා පාර්ලිමේන්තුව අල්ලගෙන නැහැ. හොරු එවන්නේපා. හොරු පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ නැහැනේ බලෙන් ගිහිල්ලා කවුරක්ද? ඔය 225 දෙනාට ගිහිල්ලා ඔය පාර යන ගමන් ඥයන්තිපුර හන්දියෙන් බහැලා බස් එක නැගලා පාර්ලිමේන්තුව යන්න බෑ. හරිද? ඒක ජනතාව ඡන්දෙ දීලා පත් කරනවා. ජනතාව හොරු හොඳයි කියලා පත් කරගෙන මෝඩයෝ පත් වෙලා ඉන්නේ, උගත්තු නෙමෙයි ඉන්නේ, ඉගෙනගෙන නැහැ, ඕ ලෙවල් පාස් නැහැ, මිරිස් කුඩු ගහනවා, පිහි ගේනවා, රණ්ඩු වෙනවා, කුණු හරප කියනවා කී කිය බැන්නට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතාවගෙන් පැතිකඩක්. ජනතාවගේ පැතිකඩක් පාර්ලිමේන්තුව. ජනතාවගේ මහජන ප්‍රජාතන්ත්‍රවාදය අනුව, ජනතාවගේ සිතුප් පැතුම් අනුව තමයි පාර්ලිමේන්තුව පත් වෙන්නේ. ඉතින් ජනතාව හිතනවා නම් හොරු හොඳයි කියලා. ඉතින් හොරු තමයි පත් වෙන්නේ. වැඩිම වනාප දීලා තියෙනෙත් එහෙම තමයි. දැන් ඔබතුමා අහම කිව්වට පෞගේ මැතිවරණ ආරම්භ බලන්න. يعني දැන් කෙනෙකුට තර්කාන්න පුළුවන් ලැයිස්තුව දාන්නේ පක්ෂෙන්නේ. ඉතින් අපිට දෙන්න තියෙන ඡන්දේ පක්ෂෙන් දාන කට්ටියට කියලා. එහෙම නෙන්නේ නේද? හොරු දැම්මම අපි වෙන කාටද අපි ඡන්දේ දෙන්නේ කියලා අහන. හැබැයි ඒකෙනුත් වැඩිම මනාප දීලා තියෙන අය බලන්න කවුද කියලා? වැඩිම හොරාට. හරිද? එතකොට එහෙනම් ඒ ලැයිස්තුව අතරින් ජනතාව තෝරන්න එපැයි. මේ හොඳ හොරෙක් ටිකක් හරි හොඳ. හරිද? අඩු වෙන හොරකක් නෙමෙයි. ඒකේ තෝරන්නේ නඩු මං බලන්න. නඩු වැඩියෙන්ම තියෙන කට්ටිය තමයි උඩින්ම පත් වෙන්නේ. ඉතින් එහෙනම් අර මම හැමදාම ගැන වගේ බජිරි වැපුරලා බාස්මති බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ ජනතාව. බජිරි වැපුරුව බජිරි තමයි හම්බෙන්නේ. බාස්මති කන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ මහවැදියරනේත් එහෙම තමයි. ජනතාව බජිරි වැපුරලා බාස්මති හොයනවා. අපතන දැන් නිලධාරිනුත් ඒ වගේ පත් වෙනනේ. දපෞගේ කාලේ අපි ඔය සමහර වේදිකල් ලැබුණා මේ ආර්ථික ඝාතකයෝ කියලා. හැබැයි කොහොම හරි නිලධාරිනුත් පත් වෙනවා. නිලධාරිනුත් පත් වෙනවා. මන්ත්‍රී ඇමතිතුරු වගේම නිලධාරිනුත් පත් වෙනවා. ආර්ථික ඝාතකයෝ ඉතින් අඟුලිමාල වගේ වාසේ සෝවාන් වෙලා එහෙම මොකක් හරි වාසේ මහාන වෙලා ආරෝම වෙන්න ඉඩ දිය නේද? අඟුලිමාලත් මොකද වුණා කියලා කියනවා ඊට පස්සේ වැරදි අඟුලිමාලත් නේ පස්සේ හොඳ වුණා වගේ මේ දන්නේ නැහැ නේ ඉතින් මේ වෙලාද කවුගේ කාලේ හොඳ වෙලාද දැන්? හොඳයි එහෙනම් අපි මේ සාකච්ඡාව අවසන් කරන්නටයි සූදානම් වෙන්නේ. අවසන් කරන්නට කලින් තවත් විනාඩි දෙකක කාලය හිමි වෙනවා අපේ සම්පත්දායකට. ඉතින් ඔබතුමා ලබාගෙන ඔබ විනාඩි දෙක. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මම මෑත කාලේ මම දන්න තරමට මේ පෝප් කමිටුව ගැන වැඩියෙන්ම සාකච්ඡාවක් එක මාතෘකාවක් යටතේ කතා කර පළවෙනි දවසද. ඉතින් මම ඔබතුමියලට හැමෝටම ස්තුතිවන්ත වෙනවා විශේෂයක් සම්බන්ධයෙන් මේ වගේ කතා කරන යොදා ගැනීම ගැන පළවෙනියෙන්ම. ඒ වගේම මම සතුටු වෙනවා පහුගිය කාලේ ගැන එක පැත්තකින්. මොකද මට හුඟක් අය කතා කරලා දෙනවා දැන්. කෝප් කමිටුවේ සභාපති ගුවන් පස්සේ සමහරවල් සම්පකාරී මොන සම්පකාරද කියලා. කොයි සම්පකාර සභාපතිද කියලා. හරිද? ඒකේ අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ ගමේ කෝප් කමිටුව කියන්නේ කෝප් සම්පකාරය. ඉතින් මම ඒකේ සභාපතිද කියලා අහන්නේ. ඒ මට්ටමට ජනතාව එක පැත්තකින් නොදෙනුවත් අනිත් පැත්තෙන් දැනුවත්. දැනුවත් වෙලා තියෙන කෝප් කමිටුව ගැන දැන් දන්නෝ. එනිසානේ මේ අහන්නේ. නොදෙනුවත් කියන්නේ මොකද්ද? කෝප් කමිටුවේ කාර්යභාරය දන්නේ නැහැ. ඒකෙන් මොනවද කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ සංවාදයේ වැදගත් වෙන්නේ අන්න ඒකට. මේ සාකච්ඡාව යන්න ඕන එළියට ජනතාව අතරට. මොකද මේ පාර්ලිමේන්තුවට ජනතාවගේ තැනක් පාර්ලිමේන්තුව.
ජනතාව නියෝජිත එවල විතරක් හරියන්නේ නැහැ පාර්ලිමේන්තුවට. ජනතාවත් එන්න ඕන පාර්ලිමේන්තුවට. මම මැලේසියාවේ පාර්ලිමේන්තුවට ගියා. ඔබ විශ්වාස කරන මැලේසියාවේ පාර්ලිමේන්තුවේ එක සිකියුරිටි කෙනෙක් නැහැ. එක ආරක්ෂක නිලධාරියෙක් නැහැ. මුළු පාර්ලිමේන්තු බිල්ඩින් එකේම අවුරුදු තට්ටු 17ක. නම් മന്ത്രിවරයෙක්ගෙන් හව ඇයි මේ මහතීර් මොහොමඩ්ගේ පුටුවේ ගිහිල්ලා අපිට වාඩි වෙන්න පුළුවන්. ඉතින් එයා කිව්වා නෑ එහෙම සිකියුරිටි දාන්න බෑ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනතාවගේ තනක්. එතනට සිකියුරිටි දැම්මොත් ඒක ජනතාවට කරන ලොකු අගෞරවයක් කියලා. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එකේ ඇතුල් වෙන තැන ස්කෑන් කරලා ගන්නවා කො ඔක්කොම හවස 4:00න් පස්සේ කවුරු හරි ගියේ නැත්තොත් බලනවා කො ගියේ නැත්තේ මොකද කියලා. එච්චරනේ. දැන් මේන් එන්ට්‍රන්ස් එකේ චෙක් කරලා ගන්නවා කියන්නේ ස්කෑන් කරලා ගන්නවා. බස් එකම ස්කෑන් කරනවා. අපි ගියා නම් බස් එක අපි වැස්සුවේ නෑ. හැබැයි බුළු බස් එකම ස්කෑන් කරලා ගන්නවා. එච්චරයි. ඉතින් ඒ වගේ මහ ජනතාවගේ තනක් බවට පාර්ලිමේන්තුව පත් වෙන්න ඕන. පත් කරගන්න ඕන. ඒ පත් කරගන්න වූ වගකීම තියෙන්නේ මං කියන්නේ දේශපාලනඥින්ට නෙමෙයි ජනතාවටයි. ජනතාව වෙනස් වුණොත් මේ රට හදන්න පුළුවන්. ජනතාව වෙනස් වුණොත් ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් හදාගන්නත් පුළුවන්. ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. හොඳයි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව අශෝක් අබේසිංහ. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා නාරද ඇතුළු මේ සියලු දෙනාටම. විශේෂයෙන්ම අපේ හරවත් වැඩසටහනට සහභාගී වීමට සහ සහයෝගය දැක්වීම පිළිබඳව මම හිතන්නේ රටේ ජනතාවට අදින් පස්සේ කෝප් කමිටු පිළිබඳ විශේෂ දැනුවත් වීමක් මේ හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඒකට දායක වෙන්න හැකියවීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන් මටත් අපේ සුනිල් මහඳුනිතුමා කිව්වා වගේ රටේ ජනතාවගේ විශේෂම ඉල්ලා සිටින්නේ ළඟම ඇතිවරණයක් එනවා. අපේ ඒ සඳහා නියෝජිතයන් පත් කරද්දී විශේෂයෙන්ම කල්පනා කරන්න තමන්ගේ ප්‍රදේශයේ ඉන්න ඒ ප්‍රභු පුද්ගලයන් පත් කරගන්න. මොකද මෙතෙක් සෑම මැතිවරණයකදීම මෙතුමා කිව්වා වගේ වැඩිම මනාප ලබා දෙන්නේ වැඩිම හොරකම් කරන පුද්ගලයාට, වැඩිම දූෂණ කරන පුද්ගලයාට, වැඩිම චණ්ඩිකම් කරන පුද්ගලයාට. ඉතින් ඒ පිළිබඳව අපිත් ඉතා කලකිරීමකින් ඉන්නවා. මේ ළඟදී මගේ බිරිඳ සැක මාත් එක්ක කතා කරද්දී කිව්වා මම හැමදාම පන්සිල් ගන්නවා, මම එකක් ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වා. මං කියව මොකද්ද? ඔයා මගේ හැමදාම මහත්ය වේවා කියලාද කියලා නැහැ නැහැ කියලා කිව්වා. මං කියන වෙන එකෙක් මහත්යද නැහැ. මොකද්ද? මං කියව මොකද්ද? ඉපදෙන මතු ආත්මයක් ආත්මය පාසා දේශපාලඥයෙකු වී නොඉපදේවා ඔයා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කිව්වා මගේ බිරිඳ. මං කියව මොකද කියලා. ඒකෝ අපි දන්නවා ඔයා කොච්චර සත්භාවයෙන් වැඩ කරනවද? ඔයා කොච්චර හොඳට මිනිස්සුන්ට ඩ්‍රව කරනවද? කොච්චර මිනිස්සුත් එක්ක ඉන්නවද? හැබැයි මිනිස්සුන්ගේ කොච්චර ප්‍රශ්නද මේ රටේ දේශපාලනට අපි වගේ සුදුසු නැහැ කියලා මගේ බිරිඳ මට කියලා තියෙනවා. ඒක හොඳට අපි අත්විඳිනවා. ධර්මපාලතුමා කියලා තිබුණා සිංහලට උදව් කරනවා නම් බැනුම් ගන්න බලන්න උදව් කරන්න කියලා. අපි ඒක හොඳට අත්විඳිනවා. එතුමා අන්තිමට ඉන්දියාවට ගිහලා මරණට පස්සේ ලංකාව පැත්තට ඔළුව හරවන්නත් එපා කිව්වා. ඒ වගේම ප්‍රභාකරන් කියලා තිබුණා සිංහලට මතක තියෙන සති දෙකයි කියලා. මේවා හොඳට අපි අත්විඳිනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීවත් අපේ රටේ ජනතාව තමන් පත් කරන දේශපාලඥයා, තමන්ගේ නියෝජිතයා ඒ වගේ හොඳ නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කරලා මේ රටේ හොඳ පිරිසුදු පාලනයක් ඇති කිරීම සඳහා සහයෝගය ලබා දෙයි කියලා ඒ සඳහා ඔබ සියලු දෙනාටම නැනස පහළ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මට ආරාධනා කිරීම පිළිබඳව මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාටත් මෙහි ස්තුතිවන්ත වෙනවා සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. ඉතින් කෝප් කමිටුව මෙතැන් සිට ඉදිරියට යන්නේ කොහෙද, කොමක් වේවිද කියන කාරණාව පිළිබඳව ජනතාව තුළ තිබිච්ච සැක සංකා දුර්ලන්න තමයි අපි උත්සාහ ගත්තේ. අලුත් පියාපත් මේ සයිබ අවකාශය යහපත් දේශපාලන කතිකාව ආරම්භ කරන්න ගත් උත්සාහය ඊචැට් වැඩසටහන. ඉතින් ඒ හරහා අපි හිතන ඔබට පැහැදිලි වෙන්නට ඇති කෝප් කමිටු ඉදිරියේදී කොහොමද, මොකද වෙන්නේ, කරපු දේවල් මොනවාද, මේකේ කොහොමද මේක සංයුතිය කොහොමද සකස් වෙලා තියෙන්නේ, මේ වගේ විවිධ කාරණා පිළිබඳව පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඉදිරියේදීත් තවත් මෙවන් වූ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු ඇතිව අදට සමුගිනන්නට මේ සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි.